ි ගිය සතියේ ප්‍රධාන වශසිංවර කරේ රුද ජලතය පාඩම ඉ බස්සේ පරමණ චාතය කොටසක් කර තව හරිඇද අපි අර වගුවක් පුරෝපුරුවණ යන්නේ අන්තිනාාර ටෝ සමානයි අයිා කෝනිිකාවේගේ ඔන්න ඉඩි කර ගිය. ඉරබස්සයපුදේ අහුව අපිට පටන්ගන්න තිනද කෝනික ගම්මියතාව සංස්තිතිීනයමේ රේකය ගම්්‍යතා සංස්සිිති නියමයකවේ බාහිරිින් බලයක් යෙදෙන් නැත්තං මුළු රේකය ගම්මේතා වෙනස් එෙන්න නෑ කියලා. හරද එහෙන එක මෙතනදී යොදන්න ඕනෙ බුතේ බාහිරින් ව්‍යවර්තයක්යෙදෙන් නැත්ත. මුළු කෝනිික ගම්ේතා වෙනස් එන්න ෑ. හරි කොන්දේ සය තමයි බාහිර ව්‍යවරතයක් එෙ දෙෙන්න බැහැ හමන ළ කො ග ම සින්නේ නැහැ රයි. ලියාගතරන් හරි ලියමින්ගින වගුයි. රේගසානනිකළ වචරන තියර බල වන් පැත්තේ එන දකරු පැතිලියන ෝගාසානී කියලා හරි කෝගාසානිි කළලා ලියලබුදේ විස්ත්‍රර කරපුු කෝගාසානී බ්‍රමණය වනල නන වචරඉදියය නොන පුදේ. බ්‍රමණය වන වස්තු පද්ධතියක් මත බ්‍රමණය වන වස්තු පද්ධතියක් මත බ්‍රමණය වන වස්ටු පද්ධතියක් මත බාහිර ව්‍යවර්තයක් ක්‍රියාන් නොකරන බාහිර ව්‍යාවර්තයක් ක්‍රියා නොකරන බාහිර ව්‍යාවර්තයක් ක්‍රියාන් නොකරන තිශාවක් ඔස්සේ ඇති දිශාවක් ඔස්සේ ඇති මුළු කෝනිික ගම්මියතාව මුළු කෝනිික ගම්මියතාව සංස්ථිතිකවේ මුළු කෝණික ගම්මියතාව සංස්ථිතිකවේ ඇලයිරක් දල යනපුතේ නියතවේ එකඟ ලාඩ් කට දන අප අයි මේගා සමානයි සිම්පල්කේ කෙල්ලියන් අයි ග අයි උමේගා සමානයි සිපල් දැන් ඊළගරුල තියනකත් ියලමයන්ද බද බල නිලාන්තිනේ රේකේ ාලක් ෂක්තිය බාග මී වර්ගෙනනං එදත් වන් ගානක පවිච්ච කරා ප්‍රමංශාශක් තිලියත් දෙනේ බාගයි අයි මේග වර්ගය දනග කේයි සමානයි බාගය අයි අයි ඔමේග වර්ගය භාගයක් අයි ඔමේගා වර්ගය දරුවන මෙහෙම දැන් අපට ප්‍රධානශයෙන් මුලින් අපි ේ ස්කෝගාසානී ආශත ගලන්ටිකක් කරන්නේ යන්නේ මුොදර හගරි ඉන්න පුුතේ තර කෝගා සානිිවල කියන්නේ බාහිරින් ව්‍යවර්තයක්යෙදෙන් නැත්තන් කෝනික ගමයතයි වෙනස බින්දුවයි. වෙනස් එෙන්නෑ. ඒකන කෝනිි ගම්මේ නියතයි. එත ගොඩාක් ගලන් හදනකොට රන්දාා්‍ය අර පෙරකෝනිික ගම්මේතාව සමායි පසු කෝනිි ගම්මේතාව කළ මෙන්න මේ ක්‍රමේයට. පෙර කෝනි ග මත පසකෝනිග ම සනකල ො ොහොල ොන පති එතකොනි එක අර අ වස්තතිකූර්ණ වැඩි වුණුත් කෝණික ප්‍රවේක අඩු වෙනවා. සිගර අඩුනොත් ෝොනිකරේගක වැඩියනවා කියෙම. හරි ඒ හැර උගලන මතක තියෙෙන ඕනේ කෝනිික ගම්මේතාව ලියන තවක්‍රමයක් තියෙනවා. අයෝමේක ක්‍රමය විතරක් නෙවෙයි ඇයි කෝනික් ගමතාව ලියන පුලනනි සික්මෙන්විහාර් ක්‍රමයකට. හරි කෝනිද මූලිකර්දැක මටෙන සික්මයිම් විහාර කියලලා ඒකෙන් තමයි අයෝ මේේක විියුත් පන්න වන්න? සමහර ගණන් තියන පුළුවන් මේ පැත්ත හරි මේ පැත්ත හරි MVR ක්‍රමට ලියන සහර දෙපැත්ම MmbR කමල්ලන තියන පුළුව කෝගාසාහරින් ගනන් අපට සීයක් කහුනොත් අනූපහක් විතර මෙහෙම තමයි හදන්නේ න සහට දෙපැත් MVR ක්‍රමේට ලියන ගනන් එක පත්තක් MVR ක්‍රමල්ලියන අනිත් පැත් අයු මේ ක්‍රමෙල්ලියන ගනන් තියන පුලුව. රයි බහලත් ඇවිත්වෙන යි අප ඉති දැන් ක්බට ඟගම ගුණ දමස මොලිම ගන්න දහට එන බිඩුවට එන්න දහට වන බිඩුවේ ැස්ද හතරිස් තුුණ බහුවරට යමුූ හ ස්තුන පෘතුවයේ අරය එක්කවරම අර දෙයක් වොත් පෘතුව අරය එක්වාරම අර දෙයක් වොත් එහි දිනක කාලය අඩුවන්නේ පැහැයින් අටකින් දොලහකි දස්සයකින් දහටකින් ඔහොමුත්තර ගයක් දවා හ ඔන්න බලනයක හිතනේ ද. පෘතුවයේ අරේ ඔන්න වලා ගන තර්ග කරමු පෘතිවය ගණ ගන්නවෙනි ගෝලයක් කියලනි ගෝලයක අවස්තිකූර්ණය ලියන සූත්‍රය පහෙන් දෙකයි එම්මාරල වර්ගෙන. රි දැද ලළමෙන්ට හිතේ ඒක අනිෙස අප මේ සූත්‍රය මතක තියෙන් ඕනේද. සූත්‍රය හරියට මතක රැතාත් අවුලක් නැහැ දැන් ඔය තැටියක සිින්ද ගෝයක ඔය ඕන එකක අවස්තිිකූරය ලියනකොට අරයේ වර්ගයක් තමයිෙන්. ඒ සාධාරයින් නොකද අවස්තිිකරු හොයන්න අංශුවක ස්කන්ධය දුරේ වර්ගෙන් ගොන කරලාන්නේ ඒ සෙට්ට කහු කරලාන්නේ. ද අවස්ර්ණ අරේ වර්ග තමා බල පානෙක ලබදක තිබුණරුත් හොට මැති. අපේ විතර පහින්ද දෙගේ සංක්‍යාව එම සංක්‍යාවයි වැඩක් නැහැ. පෘතිවේ අරය කියෙනෙක්කන එකවරම අඩ අර්යක් වුනාාලු එකන ස්කන්දය වෙනස්සෙන වනවේ පෘතිව නොහර වෙලා හැකිලිලා. රි අරය අඩක්ුණාලු අරය අර්ධයක්ුණම අවස්තිිතිකූර්ණය බාග වර්ගය හතරෙන් එක්ගුණයකි වෙනස්සය. ගේ වර්ග කරා අයි හතරෙන් එක් ගුණයකින් වෙනස්සවා. එතකොට අයිො මේකක් ගුණිතේ නියතව තියෙන්නවාන්න පුතේ නියතව තියන්න නම් අයි කියනෙක්ෙන හතරෙන් එක්ගුණයකට අඩුවෙන කොට මේකට හතර ගුණයක් වෙන්න සිද්ධ වෙනවා. නැත මේග උක්තකර ලියල බැලුවත් එක හොඳරම පේනවා. හරි අයි හතරෙන් එක්ගුණයක් වෙනකොට පුතේ මේක හතර ගුණ වෙන. ප්‍රශ්න කතා කර ආවර්ථකාය ගැ. ආවර්ථ කාලයක් ලියන් දෙකයි පයි බෙදීම මොමේක කියලන්නේ. හරි ඔමේක දැන් හතර ගුණ වුණනේ මේක හතර ගුණ වනාම ආවර්ථ කාලේ එකයට හතර ගුණයකි වෙනස්සෙන. හරි හතර මෙ දැන්න දාළ කල්පා කරයි ඒ කියන්නේ පෘතිවයේ ආවර්ථ කාලය හතරෙන් එක් ගුණයකට අඩු වෙනවා. සාමාන්‍ය පෘතිහාර්ථ කලපැය විසි හතර ඒකෙන් හතරෙන් එක්ගුණේ ගත්තවම් පැෑ දැන් පෘතිවයේ ආවර්ථ කාලෙ පැය හය. හැබැයි හොඳට ප්‍රශ්න කියලා බලන්න අයිසර කියල බලන්න පතිේ. ඔය ගහන්න ඕන උත්තරේ පැහය නෙවේ. අලුත් ආවර්ථ කාලෙ පැ හයයි අහන ආර්ථ කල කොච්චරකින් අඩුනාද කියලා හඬිපති. පැයි විසි හතරක් තිබිච්චයට තමයි පැ හයදක්වා අඩුුණේ ඒගැන අඩුවෙලා තින පැය දා අටක්. සි හතරති විච්චක හයට අඩුුවෙන තෙරද අඩුවන්නේ දහටකිනි ගහන් වොනුත්තරේ බුතේ පස්නොත්තරය පටන්ගමු හොඳර පැහැදලි කරලියෙමු හදලෙස් තුන කියලා ප්‍රශ්නංක දාන්න බුතේ දාලලියන්න අයිසමානයි පහන් දෙකයි එම්මාරු වර්ගය අයිසමනය පහෙන් දෙකයි එම්මාරල වර්ගය ඇලන ආ භාගයක් වූ විට ආ භාගයක් වූ විට අයි බාග වර්ගය භාග වර්ගය සමානයි හතරෙන් එක්ගුණවි. බාග වර්ගස් වන හතරෙන් එක්ගුුණවි. හරි? අයි ඔමේගා සමානයි නියතවීමට ඔමේග සමානයි නියතවීමට ඇයි හතර එක්ගුණ වනවිටයි හතරෙන් එක්ගුණ වනවිට ඔමේග හතර ගුණවි මේග හතර ගුණවි ඉළගරුලේ ටී සමානයි දෙකක් පයි බෙදීම ඔමේක. ඔමේක හතර ගුණ වන විට මේ හතර ගුණ වන විට අයි සොරිටී හතරෙන් එක් ගුණවේ. ටී හතරෙන් එක් ගුණවේ හරි? නව ටී කෙලියන්න පුතේ පැවිසි හතරෙන් හතරෙන් එක් ගොනයක් ගන්න. පැවිසි හතරෙන් හතරෙන් එක් ගොුණයක් ගන්න ඒ කියන්නේ පැහයි පැහ. එනලිය තිීවල අඩුවීම කෙලියන්න පුතේ තීවල අඩුවීම සි හතර අු කර හයක් විසි හතරෙන් අඩු කරන්න ඕනේ හයක් පැදටයි පිළිතුර පහ කෙල ඇටිඩිය දැන්රක් සාමර්දායක වගේ එකක්වාලම පි හතලිස් හතර බහුවරණය වැඩිපුරේන වගේ වතම හිීතිී තැට එහි අක්ෂයවට ප්‍රමණය වන්නේ එක්වටයක් සඳ තක්පර දහයක් අතවන පරිදි. ඒකැන ආවර්ථකාලෙ තදය සාමනය ආවර්ථකාලෙ දෙන්නේ කෝනිිකු ප්‍රවේගය හොයා ගණ්ඩ. එම අක්ෂය වට අස්තිිකූරය දස් දෙසීයක්ලු අස්සුවක ස්කන්දෙන මිනිහෙක් ආරාම්භය තැටි කේන්ද්‍රේ හිියලූ අරයයක් කොස්සේ පරදිය දෙසර යනවලු මිනිසා ඇැටි කේන්ද්‍රෙන්ලා මිට දෙකක්තුරින් ඉන්න වෙලාවේ ආර්ථ කල කියදගෙලා න.. බ්‍රමණ තැටියේ මෙහිමතිපිච්ච එකේ මැද මනුස්්‍යයා හිටිය කැරකම තිබුණ මේ විදිහෙන පස්සේ මනුස්්‍යයාපුතේ පැත්තකට ඇවිඳගෙන කියියාලු. ඇත්තටම වෙන්නේ මිනිහා බ්‍රමණ අක්ෂය මත ඉන්න කොට මිනිහ නිසා කළ අස්තිකූර්යක් එන්නේ. අරමකදර ප්‍රමණ තලය මතින්නයට දුර බිදුු බින්දු වෙනවන පුතේ මිනිහනික අංශුවක් වගේ හිතන් තම ඇත කතා කරේ මම. හැ මිනිසා කෙලෙවර යම් ඇතකට ගියාම ස්කන්දවරක් දුරේ වර්ගය කෙන අස්ථිතිකූරක් ඇත්බෙනවා. එතර මේ අයි එක මේක එක සමානයි අයි දෙකො මේක දෙක දද්දී. පලන සෑ අස්තිිකූරණය ියනකට පුතේ කැටියය විරක් ගන්න පුුතේ දස් දෙසීය කියෙක්. ඇ ත ද දෙ මිනිගින් නෑ. ගුණකිරම් කෝණෙගුරේගෙදී ැනැහැ ආවර්ථ කාලෙ හොය තූපයි බෙදනන්න ආවර්ථ කාලයෙන් ඕ මේක ලියාග. මිනිහද පැත්තර ඇවිදන් කිය ානෙකුදේ. එතකොට වෙන්න තැටි අවස්සී ගූර්ණයට එකතු කරන්න ඕනේ මිනිාගස් කන්දය. හරි මිනිහගස්කන්දය කියන එක කෙලෝග්‍රැග අසූ අයි හරි අසුව ගුණ කරලා දුර මීටත් දෙක දෙකේ වර්ට. ඇට අවස්තු ගුරද එකතු කලා ස්කන්ද දෙවරක් දුරේවල්ගර් සාමනය මාර් වර්ග පදයත්තා මතරම ඇඩ කරද. ගුණකිරීම අලුත්කෝනිික ප්‍රවේගය දෙකයි පයිබෙදීම අලුත්ටීලියන්න මේතී තමයි පොයන්නති දැන්ටූපයි කපල ටිකක් සුළු කර වැඩත්තී, සුළු කර බලමු කදන්නෙ කිය. පට රූපයන දාගත කබන්නය කරනන්නදරුණේ. මැදර් මිනිස සිටින්නේ එතකොට මිනිසගෙන් කියලා අවස්තිගූරරයක් ඇඩ්බෙන්න්නේ නැහැ පස්ස මිනිහ පොඩ්ඩක්ේ හාට කියාම එයාගෙනත් අවස්තිගූරයක් ෙනවා. හර ගත්ත උත්තරේ කියන සු කරමෙන් උත්ත ඇද එන්න කියන උත්තර දෙකක් දවයි ඔොන් Onlineයිගන්න ළමීම උගොල්ලොත් මේ ළමයි වගේීම ඇත්තර සුළු කිරීමම් කරන්න වල්සි කල්කලේටින්ගේ කරනවා ඇනතික හටමයි තිං හයක් වන්න හ දැන්නම් වෙලාව ඇති වගේ සුළුකරොත් එන්න නං තුන් එෙන උත්තරේයට නදපත්තේ සුළුකරාමෙන්න්නේ තුන් එෙන උත්තරයට දාගන්ට අනිත් අයපුතේ ඉඩ තියල හරි පිළිතුරොත්තුන කලා දාගට පස්සසුරු කළ බල හරි තැයි එකක් මම කියල දීල ඉළඟික් කරන්නලා දෙදෙනවා බහුවර හතලිස් පහ න්ද සී මිනිස්සක් අරේ කමිර ්‍රමණ තැටියකටමත හිියලු තැටියේ රයන සුමට සිරක්ෂවට ැට බරණ වන්න පළුවන්ලු එමක්ෂට තැටි අවස් ගර්ර හාරදහක්ලු ආරමේ හුණලු පද්ධතිීම නිශ්චල තිබුණනා අලු මිනිසා දෑන් පට්ටමත පොට සස එක්ක වගේෙන් ඇවිදින ගතු ැටිය කොනනි ්‍රේග ග යක් වෙනස් නේද බහඩැවිල නෑ තැටියක් තියෙනවා තැටිය විතරක් අවස් ගූරය හාරදහයිලුරි මිනිහෙක්කින් නවා පැත්තක හිටගෙන. නිශ්චල නිනිහාගේ ස්කන්දය කිලෝග්‍රෑම්යි ිලෝගන්යි මෙන්න මේකේ මීඩර් එකයි අර. නිශ්චලෝ හිටිය. ඊර් වස්සමකද වෙන්නේ මිනිහා ඇවිදින්න ගත්තලු. මිනිහ මේ අතර ඇවිදින්න ගන්නොලො එක වේගේ මේ අතර කියලාබි හිතමුකු. දැ වැඩේ තියනෙබුතේ මනිසා මෙහෙට ඇවිදින්න ගන්න කොට මිනිසා නිසාර MVR විදිහට. එVී වරක් ආර් රේකය ගමත ගූර්ණය කෝනිික්ගමතාවකි ඒ විදි කෝණක් ගමිතාව මේ දිශාවට එන්න ගන්න. මේ දිශවට එන්න ගත්තම මොකද වෙන්න ආරම්බි මේක නිශ්චලය කැන මුල කෝනිි ගමිතාව බිඳුවයි. හැවයි මෙයා මෙහාට කෝනිින් ගමිතක් ඇති කරාම තවදුරටත් මුළු කෝනි මත බින්ඳුවේ තිහා ගන්න මොකද වෙන්නේ මේ අනික් පැත්තර කරක. මෙයා අනිෙක් පැත්තර කරග. මේ වගේ රේකේ ගමිතතා ගණගල කෙලලා තිෙනවා අර බෝට්ටුවක් යෙනවා. බෝට්ටුවක නිසල ජලයේ පාවිමින් බෝට්ටුවක් තියෙනවා. ඒකන්න මිනිහෙක් පැත්තකර ඇවිඳන් යනකොට බෝට්ටුව අනි පැත්තර යන්න ගන්නවා මුළු කෝනිින් ගත බිඳුව ඇතියාගන්න. ඒවගේ තම මිනිස්සාම හෙට කෝනිි ගමිතා ඇතිකරාම නැති කරලාදාන්න මේ අනි පැත්තර කරක. ඇත්තර මේකේ කෝගාසානි දානකොට පෙරකෝණක් ගමිතා බිඳුවයි. පෙරේක බිින්ඳුවයි පසු එකලියනකොට මෙයාගෙන් වාමාවර්තයක් කියෙනවා ඒක MVR කෙලා ගත්තුෝ. ඒ දක්ෂවර්තර එකක් කෙනෙ කිරන කියෙ ගන්න ඕ අයුමේක කිය. Mරෙක් මිනිසගන් එනෙ වාවර්යක දැන කලා ගන්නවන අනික් පැත්තර කැරකෙදේ කර කර ගන්න. ඊරිවාසක ඔන්නන් අයෝ මේේක උක්ත කරගත්තම හරි. ඔය කියන්නේ මිනිසා නිසා එක් දිශාවට හට ගන්න කෝනිෙක් ගම්මේතාව තැටියේ අනික් පැත්ත රැතිවෙන කොනික්ගමතර සමාන බව. තැටිය අවස්තිගූරය හරදහයි ඔමේග හොයන්න ඕනෙක් කෙනවා. මිනිහගස්කන්ෙයි මිනි ඇවිදෙන වේගේ එකයි අරය කියනෙක්කෙන අයකයි. ඒය ඔක සුරුර ය සුල් ලෙසින බිඳදු දෙක් කැපපුවා ම මේ ගට යන උත්තර එකක අයට හතලිය. එක යට හතරකිවෝ දශම දෙකයි පහ දහය ද බිඳුවයි දෙයි පහ. දර්ශම දෙකයි පහ තව දහයකින් බෙද. ඕක තමයි කෝනික ප්‍රවේ තැටය මෙහෙන කැරකෙන. ළමේට ප්‍රශ්තියක් එන්න ඉට තියෙන තැනත් තමයි ස. මෙතන මේ අයිලියන කොට හාරදහ විතරද ගන්නේ ස්කන්දෙවරක් දුරේවර්ග කියලා ළමයගෙන්න්න අස්තිකූරයක්ක් එක් අහු කරන්න නැද්ද කියලා. නෑ. නෑ. නැත්තේ හේතුව මෙතර ළමයාගේ වේග එක කියලා දීලා තියෙන්නේ පොළොවට සාපේක්ෂ. ඔගොට මතක ඇතියන නිර බෝට්ටු කලගරවාම ගන්ද මේක උගන්න හරිරම කිය මාස දෙවර සදයකිව්වේ ඔව්? බෝට්ට නිශ්ලවත යේද ළමය මෙෙට ඇවිදන් යනමට බෝට්ටු පස්සරෙන ගනන් ක්‍රම දෙකක් කියලා ඇති. එක දෙවනි ක්‍රමේයටි කෙනවා ළමයාගේ ගමේතාව ගත්ති ළමයගේ පොලෝටට සාපේක්ෂ ප්‍රවේගය නම් ගත්තේ බෝට්ටේ ස්කන්ධය ගත්දි ළමයග ස්කන්ද එකතු කරන්න ඕ නැහැකි. ළමයාගේ පොලොෝට සාක්ෂ් ප්‍රවේගය අර ගැරෙනම් ගාන හදන්නන්නේ බෝට්ටියස්කන්ද ගත්ද ළමය ස්කන්ද එකතු කරන්න එපා. එම එදවසෙම දෙවනිි කමේද කියලද. එති මෙතරත් මේ ළමයාගේ තියෙ පොලෝඩසාපේක්ෂ ප්‍රවේග හින්ද තැටි අවස්තිිකරේ ගදදි ළමය ගවස්සිකුර එකතු කරන්න වශ්‍ය නෑ. පැහැදිලි . අදමු දරු හදරිස් පහ කෙලා ලියන්නකොතේ තැටියක් තියෙනවා. සැටියේ අවස්थිති ගූරය හාරදහා හරි ඒක තියෙන්නේ නිෂ්චලව ඒ පරිදියේ මනුස්යෙක්කින් වස් කදි කිලෝගැන්ස මීඩරයක් ඇත ස්කන්ධිිලොගැයි මීටරයක් ඇතින්. පස්දනල චිත්‍රෙදිකු දැන් ළම ඇවිදින්න ගන්නවා එකක වේගෙන් පොලෝර සාපේක්ෂව ස්කත් දෙසීයයි ළම මෙර ඇවිදින්න ගත්ම අනික් පැත්තර තැටියේ කැරකනවා. දැල්ලි යන මෙහෙම හරනේ ෝගාසානිතාද්දී පිරකෝණික මෙතා පැත්ත බිදු. පෙර පැත්ත බින්දුුවයි පසු පැත්ත තමයි අයෝ මේක එක රින දිශා විරුද්ධයින්. රිනා අයෝ මේක ඊට පස්සම්කද වෙන්නේ රිනායෝ මේක මන් වමෙන් ගිහින් තිබ දන කරලා. අයෝ මේක සමාන කරන්න එවී ආර කියලා අයෝ මේ සමාන කරන එී. අයි හාරදහයි ගුණ කරන්න ඔ මේක සමානකරම් පුතේ ස්කන්දෙසීයි වේගේ එකයි අරයකයි. කොන්සුරු කිරමුත් කරලම දුන්නා. නැ ගනන් තුනක් පිට පිට කර බලන්නේ ගන්තුන මාදිලි තුනක ගණන් තුනක් කරේ. මේක නිකං දෙපැත්තර ලියලිය හදුවේ නැහැ නේයක් වෙනස්ක්‍රමයට හැදුව. මේකර සාම්ප්‍රදාායක ගානක් නියෝජනය කරන්න මේ ගාන හැදුව. මේ වගේයක් විභහරතාම ඇවිල්ලවත් නැැ. හදරි හය ඔය අල කර. අඩි දෙගක්කතර දෙන්න. හදරිස් හය උත්සාකරම්. හිතන් එකවත්තරේ කියන හැමෝම එකම වැරද්ද වෙන්ඩෝන කරන්න. මෙරික රව්ම ස්කන්දය කලෝගරෑන් සයි විෂ්කමිමීඩර් අටයි විබ්‍රමනාරය තුනයි. ම එදා කිව්වා යසා විබ්‍රමනාරයක් දෙන්නවනම් ඒ දෙන්නෙම අයි සමාන ඉමකී වර්ගදා ගණඩම තම වෙනමකොටත් නෙවේරි. ස්කන්දය කෙනෙක්කනා සීය විප්‍රමණාරය තුන තුන වර්ග කරා නමසීයක් කෙන. තැටිය විරක් කාස්තිගුරේ නමසීයයි හොදේ. දැන් මේක කෝගාසානී ලියනකොට මෙයාගේ පුතේ පෙරකෝණි ගම්මතාවක්කෝ. තැටියට නෑපුතා පෙර කොනි ගමතා තැටියට නෑ. දුවන්ගෙන ළමට තියෙනවා එVී ආරය එකක්. හරි මේ අහු ගක් කලාවට න හතරයක්ක් ර කරනමගේ ීරීවල්ල මං හමේ කිය ෙනවාගේ බර කල ගන්නවාන මේක අනිත්තායරනා අංහිතන්නේ අහේච් නැතියා ගොඩක් ඇතිහෝ අමතකාය. මෙතන පෙරකෝණ ගමිතා තියනත් මිරි ොාවුන්ඩ කරනවේ දුවන් එනලාමයා ගොඩවන්න ඔන්නමවෙන්න තැකින්න ගොට. එවී එකයි ආරුයි ගොුණ කරලා එතනින් රේකේ ගාමේතා ගූර්ණය කළෙක් කනවා මේ්‍ර සික්්ම කලලා ක කියන්න ඇත අරක් කළමයි දුවන්ග එකතු කරන්න යක්න්න හැති. ඒවසේඒක දක්ුණු පැත් ග නලනවා අයමක කරමේ. කරඕන දැන් එතන ළමයගේ ස්කන්දය ළමෑග ස්කන්දය කලෝග්‍රෑම් විස්්සයි දුවන් අභ වේගේ පහයි ලමයගේ ස්කන්දය විස්සයි දුවන් අ වේගේ පහයි පුතේ අරයගන්න ඕනෙන විෂ්කම්බනේ මෙතන අට කියලා කියන්නේ. විෂ්කම් අට කියනේ අරය කෙනෙක් කර හතරයි. සමානයි දැං අවස්ති ගූරල යන කොට ඔත්තන වෙන්න දරගළ වැැද්දුව. ය අවස්තුරලද නැසය විතරක් නෙමේගන්න ඕනේ. නමසයක මිරිකුරු් එකේ විතරක් අවස්තිිකූර්ුණණය එකතු කරන්න ඕනේ ළමයම මෙතද ඉඳගෙන ඉන්නකොට ළමයගේ ස්කන්ධේ විස්සගුණ කිරීම අරේ වර්ගයකින් අවස්තිිකූරණයෙකුත් එෙනවා. වරක් කොම එක. හරි ඉඳන්ගෙන නමය දැන් මේ මරිගුරව් එකත් එක් කැරැකෙනවනපුතේ. එ දැන් පොලො ශ නිෂ් ලයි මේ කත් එක් කරක. ඇ මේක අවස්ති ගූර නමසීට එකතු කර ළමයග ස්කන්දය වරක් අරයේ වර්ගය හතරේ වර්ග කෙල එකක්. වන්පැත් ඇදි අපේ නමසය කියෙන සංක්‍යා ඕන උනේමනෑ එක හේතුව පටන්ගධ මිකුරව්න්ි එක තිිබේ නිස්්චලව නිසා. දුවන්ගෙන ළමයාගෙනයි කෝගාසානයකක්ෙ. මෙහෙමයි සමහර ළමයි කිසිම පෙරකෝනිිගමත කෝයිති මේක නැහැන කෙල හිදිච්චය ඇති. ඒ අයි ලියාගන්න ඕනේ. ආරම්මි මිගුරවම්මට කෝනිින් ගමතාවක් නැතත් ළමයගෙන් කෝනි ගමතක් ඇතිවේ කියල. හැබැයි මේකම දෙගෙච්ච ළමයි එතන ඉගොල්ලෝ මේක මතක් වුණා මේකට ලියාගන්න ඕනේ ළමයගයි එකතු කල තුයි කෙනෙ එක පොඩක් හයිලයික ලියා ගන්න ඕනේ යි කරගන්න හොතේ. ඕක සුළුකාරාම තුනූත්‍රයට එන්නේ. සමානයි අයි ඔමේක. ළමයාගේ ස්කන්දේ විස් ළමෂ් පර්ශිීව දුර එනවේගේවි පහ රව්මේ අරය හතර සමානකරම් මෙරගොරවම අශිකූරේ නම සියර එකතු කරලා ස්කන්දෙවරක් අරේ වර්. ස්කන්ධෙවරක් අරේ වර්ගේ වරහන් කරලා ොමේකගෙන් ගුණ. සුළු කරාම එන්නේ තුනුත්තරයට බල වන් පැත්තමොකද වෙන්නේ හාරසියක් හැදනවා මේ පැේ දස් දෙෙසි සක් හදනවා. හාරසිය බෙදන්නේ දස් දෙෙසි විස්සේ.ඒ දස් දෙසී කල ගත්තත් තුනෙන් එකනේ දශම තුනයිතුම. OKේර ඇතිනේ බුද වෙලාව දශන තුනයි තුන කියෙන එක උත්තරේ තුන දාගන්්ඩ දැන් තාව පෝඩි ප්‍රශනයක් කරමු චාලක්ෂක්ති්‍යආශ්‍රත මට ඒ සූත්‍රබට කියා දෙන්න ඕන කබන කරන්නේ හදලස් හත්ත නීම සී කිව්වකරයාමු හල හත වස්තුවක කෝනික ගම්මියතාව දෙග වනස වෙනස්කර වචන නෑපුතේ වෙනස්කර වචනයින් කරන. වස් කෝණක් ගම්මයතාව දෙගුණ වනසේ කෝනිික ප්‍රවේක වෙනස් කළොත් එහි ප්‍රමණ ශාශක්තිය වෙනස්සන සාධක. හරි මම දැන් මේ කියන්න යන සූත්‍රයේ නැතුව කොහමටතවෝ උත්තරය ගන්න පුළුවන්. මටේ සූතරු ගන්න ඕන හින්දයි ම බවුවර තෝරගත්තම. කෝනික ගම්මයතාව කියන එක අයෝ මේක ගුණි දෙකලියන්න පුළුවන්නේ. එතනින් ඔයා උක්තකරොත් එහෙම අපිහිතමකෝ මේ ගාන හැටියන්නම් අයි උක්තකරොත් එල්බෙදම හැම මේ කරම් පතේ ශලක්ෂක්තිය සමානයි භාගයයි අයු මේ ගවර්ග කියන එක භාගයයි අයි කියන්නේ කවද එල්බෙදීම ගොන කිරීම මේ ගවර්ගය තු ඕන්නම් මේක බාගයයි එල් ො මේග කැලි අනක් පුළුවන්. මට මේක වාට හඳන්වා දෙන්න ඕනකම තිබන එක සූත්‍රය. තවකක් මේකෙන් ගන්න පුළුවන් ඕන නම් ඔ මේක උක්තකරොත්ත එහෙම එල්බෙදීම අයි. බෙදීමමයි කලාරගත්වත් චාලක්ෂක්තිය සමානයි භාග අයිු මේ ග වර්ගතම සාමානකට කිව් ගම තක්කෙන් න ූත්‍රය ොද. හරි භාග අයි අයි ගුණකිරීම ඔමේ ගවර්ග කරන්නබේ. ඔ මේක වර්ග කරදද එල්ලකුර වර්ගවෙන්න ඕනේ බෙදීම අයි අකුර වර්ගවෙන්න ඕනේ මේ කපල දමන වස්සේ කයි සමානයි එල්ලු වර්ග බෙදීම දෙකයි අයි කෙලෙක්කුත් ගන්න පුලුවන්. මේල් වර්ග දෙකයි කියනෙ මංගොල්ලොන්ට රේකේ චාලක්තිය කාලෙද. ේකෙක් ගමේත ර්ගෙදීම දෙක යිස්කන්ධ කෙලු ගන්නන්නේ. ඒකට අනුරූප බ්‍රමණ චාශක්තිය ලියන සූත්‍රතාම තියෙන්. ට සාමාන්‍යෙන් ගානක බ්‍රමණ චාශක්තියකෙන වචන ඇහුනොත් ඔයා කෙලී මතක් කරගන්න මේ සූත්‍රය තමයි. ඒ වනාට මෙහෙම සූත්‍රරයක් අපිට ගන්නත් පුළුවන් ඕන නං මෙහෙම සූත්‍රරයක් ඕනන් ගන්නත් පුළුවන් ම සවහරතැන්වල ඉස්රා බේබර ඩිස්කස් කරද මේ සත්‍ර ලිය ඒකවරව මේකරන වැඩීම ඇතිල වෙන්න හැ මේ හෙම ියල සමාර් ගන හද. හරි ප්‍රශ්න කියලා තියෙන විදිහට වස්තුේ කෝනිික් ගම්මයතා දෙගුණ වනස්සේ කෝනිි ප්‍රයග නස්කරාලු. ඉතිං ඒක උත්තර කෙලිීම මෙතරින් ගන්න පුළුවමදේ. කෝනිික ගම්ේත දෙගුණ වන්ඩ නම් කෝනිික ප්‍රවේග දෙගුණ කරන්න ඕනනි කෝනිික ප්‍රයේග දෙගුණ කරම් දෙගුණ වර්ගය තමයි චාලශකර බලපාන්නේ දෙක වර්ග වෙලාෑ විල්ල මෙයා හතර ගුණ වෙනවාෙරු. ද න ර න ර්ග ල්ල හතර ත් ර න කියන්න ළුවන් ොන්න ද වස්තු අස්ති කූර ෙක එක නියතකොට එල් කෙනනෙකන දෙගුණ කරාල දෙගුණේ වර්ග ඇවිල්ලා කේ හතරගුණ වෙන. දෙකේ වර්ගය විල්ල කේ හතර ගුණ නක් ඇතිරින් ගන්න ුව. මෙතැනින් ගන්නත් පුළුවන් එ දෙෙගුණන ගුණ හලනේ. දෙගුණ නාමතර මේ භාග සංක අමත කරන වැඩක්නයක එල් දෙගුණවනසේ ොගත් වෙනස් කරාලුන ත එල් දෙගුණ වෙන අත්තරේම එහැත ොමේ ගත් දෙගුණ වන්නඩපයි එල් දෙුණ වන්න මේ ගුණු වන්නඩපයි තොට එලත්දගුණ වෙලා ොමේ ගත් දෙකුණ වෙලා එතරේ ඒ දෙකගුණ කරාම ඒ චාර්ශක්්‍යය හතර ගුණ වෙලා කෙන ොත්තරේම. අපි මේ සත්‍ර දෙකනත්ත වෙන කොහෙවත් අද ලිය වෙන්න ඇබති මේ සූතයක හදල පෙන්න්නමු උත්තර මේ සත්‍රෙන් අරගෙන පන්න. හරි ලියගන්න කපුතේ මෙහෙම එල් සමානයි අයුමේක නිසා එ සමානයි අයුමේගා නිසා අයුක්ත කරන්න එල් බෙදීමක එල් බෙදීමක දැන්ට හිබැති අන්නපුතේ දැලියන චාලක්ෂක්ති මේ සූත්‍රය කේයි සමානයි බාගයක් අයියොමේග වර්දය ඉසන භාගයයි අයොමේග වර්ගය ඒකය බාග ගුණ කිරීම අයි කියන්නේ පුතේ එල්බෙදීම ඔමේග ගුණකිරීම ඔමේගගේ වර්ගය බාග ගුණ කිරීම අයි කියන එල්බෙදීම ක ගොුණ කිරීම මේග වර්ගය එකමේග එක කපල මෙහෙම සූතරයක් හදන්නත් පුළුවන් ඕනන ක ස භාගය එල් ොමේක කල සූත්‍රය රූලක් ඇරල ලියන්න දරුවනේ එ සමානයි අයි යොමේගානුව මේගා සමානයි එල්බෙදීම අයි මේගා සමාන එල්බදීම අයි දෙයන් කඒ සමානයි භාගයක් අයි ඔමේගා වර්ගය කේ ඒ සමානයි බාග ගුණකිරීම අයි ගුණකිරීම මේ ගා වර්ග කරන්න පැතුොර එල් අකුර ර්ග වෙනවා බෙදනවා අයි අකුරේ වර්ග. එල් වර්ග වෙනවා බෙදනවා අයි අකරේ වර්ග. අයි අකුරට අයි අකුර කැපෙලා කේඒ සමානයි එල්ලු වර්ග බෙදීම දෙකක් අයි කියෙනවා කේ ඉස්සන්න එල්ල වර්ග බෙදීම දෙක් අයි. ලිය ඔන්න මන්න හ සසන්ධනය කලපෙන්න්න ඕනු නේ දැයි අටි ලියම් බුද මෙහම එ දෙගුණ කළවිට ක එ දෙගුණ කලවිට දෙකේ වර්ගය හතරගුණවේ දෙකේ වර්ගය සමාන හතරගුණවේ ඕකේ එගුත්ත්‍ර අංගිල ග අට. එ අම් දවසක මම්මයක එක පර ලියවගෝත්ත එහෙම මීර කලින් දැකල නැහැ වගේ බලන්ඩ එපා මන්දිහා බෝඩ්ඩික දිය දයම විශව්‍යාසයකට පිරුවංක විසිතුනපුතේ මුලින් බලමු විසි තුංගෙන ප්‍රශ්නය පෙඩුවංක විසිතුනේ විසි තුන්ගනි විශ්ලභ්‍යාස ඇට දෙක ුතු දකක් ැටියක් රම්ම එක සිස්සයි R ලිං පරිබර්මන සිග්‍රතාවන්නෙ මේේක හයාගන තමයි එහි අවසිගුරේ හතලිය දහය අක්ෂවට දෙවන තැට අවසගුරරය පණහක් ඒ ආරම්මේ නිශ්චරයිලු දෙවැනි තැටිය පළම තැටිය හා පර්ශවන ආකාරයට තිබ්බලු තදකරාලු මෙට පොදු කෝණික ප්‍රේගය කියද කොච්චර ශක්තියක් නිදහස්සලා දෙගෙන හානි වෙලාද කියන එක. අවස්ථ ගූර්ය පුතේමේගේ දහයි. හොඳේ දැනට එක තැටියත්තියනවා ඒ තැටිය අවස්තිිගුරය හයි. ඒක කැරකමින් තිබුණවා Rපස්ලින් කියනවාන එකසිී විස්සේ. ඒ ෝණික ප්‍රේග Rපලින් කියන්න පුළුවන්. දැන් ඒ තැටිය මතට තව තැටියක් ගෙනල්ල දයනවලු. දැන් අස්තිගරය වන්න බුතිේ තිබ් ැටි අවසිගරේ දහයටට අරක ැටියේ අස්තිගූරය පණහ තු කරම හැටක් කෙනවා. මුළුවේක හැටයි. දැන් මේ කැරකෙන රප. ස් ගාන මයි හල කෝනික ප්‍රවේග. ඇත්තර අහල නන්තියන කෝනික ප්‍රවේකද ඉස්පොදු කෝණකරයේ කලා හල රු කහරන මේකම දින්නෙේ. ඒ මේ ම කග රක ැට කැ ර ට ඇ යි ඩි ඇ ේ අඩුව ව ී එක අයොමේග නිය තැයක් කියනෙක අර සාමාන්‍යදල්ලියන අයිවන් මේගවන්ස වනයි ොේක ටතු කියල හරි අවස්තිගූරය ආරම්භකක දහයයි ඔේ ගලියන ඕන හර ටපයි කගුණ කිරීම පරිප්‍රමණ සීක්‍රතාව එන්නේ ටූ එ එන්ට එක සිස්සයි දක්ුණ පැති අවස්තිගූර්ණය කෙනෙක හැටයි කුුණ රීම අලුත් ඔමේග දෙකගෙලිය. සුරු කරදාාන්න ඕනේ ඔයාට සුරුකරද ොමක දෙකට එන උත්තරය හතරයි හතලියයි පයි කියලා එන්නේ. මම ඇතර උත්තර තියෙන කොටලාම් පුතේ කෝනිික ප්‍රයේග අවසන්කෝනිික ප්‍රේග කියලා තියෙනෙ පරිප්‍රමණ සිීක්‍රතාව ක්‍රමේ 2යින්ක්‍රමේටලිය පයි වල මේ කැපිලා හි විස්ක් ඇවිත්න නගේ න ඇ හරන කෝනික ප්‍රේග කියලා කිව්වොත් මෙහෙම තියෙනක වඩා හොඳයිහි. හර වලක් නෑන. නෙ රමක තු ශ හිර ද සු කරන්නවා. ආයෙ මේ ප්‍රශ්ය තුළමන් අහනවා මේකෙදී කොච්ච ශක්තිය නිදහස් වුනාාද. මේ පද්ධතියට අදාළමෙන චාලක් ශක්ති. කැරැක් කර කිරියනෙ. ද ාලක් ක්තිසාහන භාග අයෝ මේ වර්ග කියනෙ සාම්ප යි ක්‍රමයට ලිය වූ. ඇතුර පෙර චා ශක්ති ලියනකර පුතේ භාගයයි අස්තිකූර්රයේද හය ගොුණ කිරීම. කියනයාගේ විස් ක වර්ගරන්න ල. සුචාලක්ති ලියන කොඩපුතා භාගයයි අවස්ථගූර්ණය හැට්ටයි අලුත් ඔොමේග හතලියයි පයි වර්ග කරන්නඩුව. වල් කැමැතිකරමෙන කරන්න එකන වෙනම සුළු කිරීම් කරලා මේක වෙනම සු කිරීම කරලලා අඩු කරන්නක් පුළුව. ඇයක් සුරු කරදදිි ම අවස්ථාව දෙෙන ොලන පයි වර්ගයක් ෙනනවානද. පයි වර්ග ආසන්න ව දහය කියලා ගන්්ඩ අවුලක්නෑ. ැත කෙට ොන පුුව මේ වෙන සුරු කර මේ වෙනනසුරු කලයින්න නැතුව කෙලීම අඩු ශක්ති කල මේක අඩු කිරීම ලියෙනවා බොදු සාධක ගන්න ගන්න පුළුවන් ඒවා එලිටගන්න. හ නැතරිර පයවරග ම යි ග් කෙන හින්න ොමත් අනිතනීම ු කරන්නට අමමා රුනහ ඔබ බ කැමිකර එකක කරන්නවා. කොවාර චාර්ශක්තික වෙනස තමයි ඔයහන්න අන්ඳීමට. විසිතුන්ගැනි ගාන ිය තරක් අස්ී ගර්රණය දහයයි පලන තැට විතරක් අවස්තී ගූර්ණය දහයයි හරිද ඒ කැරකන්නේ Rප එකේ විස්සේ සගැර්ග දැන් අර තැටිය උඩ තව තැටියක් තිෙන දහයට තව පනක් එකතුෙන හැටයි කෝගාසානී අනුව අ ඔමගවන් සමාන කරන්න අ 2 ඔමග 2 අයිවන් දහය ගුණ කිරීම 2 කියන එක සිවිස්ස එ එන්න යනු එකසිවිස්සයි. දැනවස්ති ගූරය මේේදේ එකතු වෙලා හැට්ට ගුණ කිරීමම් අලුත් ඔොමේ ග දෙකගෙල ලිව්වා. දැංගගොල්ල පයිවර්ගේ දහය කලාරං හදමු හදනකොඩබුතේ අදන සුරම යක අඩු කරන්නපේ. මංයටට දාාලති නත්තරමන්න ඇතිවෙයි. මොද පයවවාර්ගයට දහක කලාගන්න හිද හරි රුත්තරම ඇ නත්තර ඒද බලන්නේ. එයට උත්තරේට ලඟින් අන්න එකක්කත් නෙවේ ලුනෙන්නේ කවන්න න. ඒක හොද එතුටික් අකට ආයව බල නකුළු සුකිරීමි හරද වැරන වද දේ මේ දෝනං කියන්නේ කිිලෝජෝල් ගානක් කනව හාර්සිීයක්දගොයුද. එහහිමත්නේ දැබේ මර සුරගරගන හොඳයි කියර හිතනොන පුදර කියදයි හස නමසී අටස ලජද අසන? දන්න මේක ඇකු විද සිතරනවාගේ. ආරසීය කියනු අට සීයයි කියනු අට සය පනාහයි කියන දැන්නන් ඉතින් මොකක්කාවත් කමන නවත්තනෝ කමන ඇතරේ සුලු කරදදිී වෙනවාත වී ෝ වෙලා යනෙ පුතිබට ඒරන සිීන කන දව මේක මේ අඩු කර උත්තර තියන්න මේ දෙකේ වෙනස තම බලන්න ඕනේ නිදහස් වූ ශක්තිය කියන්නේ කේ ඒ වන්නලින් කේ ටු අඩු කරලාතිය. හොඳයි දැන් ආය අනමපතේ අරර තීරි ලියල තියෙන තැනට වගුවට යනවාපිය අයස්සරයක් ළමයි මේටික අහගමු පොඩ වලන්ඩ ළමයි දැ සාමානයෙන් රේකය චලිතයන්න සිද්ධ කන තැන්වොල බලයක් දාලා කිසියන්දුරක් තල්ලු කරනවකොට එතැදිි කරන කාර්ියලිවේ ෆෙස් ගුණනිිතෙන්නේ. ඒවගේ මේ පාඩමේදි කරන්න නිබුතේ වස්තකට ව්‍යාවර්තයක් දාලා කරකන එකන කරන්නේ. එහෙම කරකන තැන්වල කාර්ියලියන්නෝ නිබුතේ බලයවෙනුවට ව්‍යවර්තය දාලා රේක ස්ථාපනයට කෝනනි ිස්ථාපන දාන්න වුව. බ්‍රමණචාල්තය පාඩමේදී කාර්යක් ලියන විදිහ තෝටීට දැන් සමහර ගණගල වට මෙහෙම ගණන්තියනවා මෙයාමත බාහිරං ව්‍යවර්තයක් දාලා කරකලා කෝනිික ප්‍රවේගේ වැඩි කරලා දෙන ගණන්තියනවා. හරි දැන් අපි මමාර ගේමා සන්තිම සති වගේ හු ඉඩ කලින් සතිගෙන ගේ මසහතුරින් සතිය කියර දුන්නා. බාහිරින් එලවුම් බලයක් විසින් කාර්යක් කරාම ඒ කරනකාරයට සමාන ප්‍රමාණයක මේක යන්ත්‍රකශක්තිය වැඩි වෙනවා කියන. ඒවගේ බාහිරින් ව්‍යාවර්තයක් දාලා එලවුම් ව්‍යාවර්තයක්. එකැනේ චලනය වැඩි කරලා දෙන්න හදන විදිකාක්. එහෙම කරාමේක කඕෝනිකපරයගේ වැඩිවීමක් කෙන නෙකුතති. එතකොට? බාහිර ව්‍යවර්තයෙන් කළ කාරියට සමාන ප්‍රමාණයකින් බ්‍රමණචාලක ශක්තිය වැඩි වෙනවා. සානක නෝටධානය ආරම්භක කෝණික ප්‍රවේගදන මේදන ආරම්භක ප්‍රමණචාලක ශක්තිය, මේ අවස්සාන කෝනිික ප්‍රවේගේ මේ අවස්සාන ප්‍රමණචා ශක්තිය. එන බාහිරින් එලවුම් ව්‍යාවර්තයක් යෙදුවම එලවුම් ව්‍යාවර්තයෙන් කර කාරියට, සමාන ප්‍රමාණයකින් ප්‍රමණ ශාශක්තිය වැඩි වඩුව. හැබැයි මේ අතර කැරකෙනෙෙනෙක් මතන විරුද්ධදර ව්‍යවර්තයක් දැවුවෝත්. දැ මේකවි්‍යවර්ති දාන පැත්ත්‍රමයි කර කළ ගන්නේ. මේක කැරැකෙමින් තියෙන්නේ, කැරකමින් තියෙ කරන ප්‍රතුරෝධි ව්‍යාවර්තයක් දාළො. අපි ධන්ම ප්‍රතුරද වි්‍යර්ථ දැම මේක මන්දනය වෙලා කොනිෙකුරේ අඩුවීමට ලක්කෙනවා. ඒවගේ තැන්වල ප්‍රතුරෝධී ව්‍යාවර්තයට එරෙහිව කළ කාරියට සමාන ප්‍රමාණයකින් ප්‍රමණචාශක්තිය අඩුුවෙනවා අඩුනං වෙන්නේ එතන කරන්න ඕනේ ආරම්භක ප්‍රමණචාලක ශක්තියෙන් අඩු කරන්ඩ ආරම්භක එකෙන් අඩු කරන්න අවසානයක. මේක ශක්තිය වැඩිනෙවෙන්නේ වැඩි වෙන හිද අවසන් එකෙන් අඩුකරා ආරම්භ එක මේක වගේක්ක වෙන්නේ ශක්තිය අඩුවෙන එකනේ ඒ නිසා ආරම්භකකෙන් අඩුකරා අවස එක. ඒ හැර තවක් තියෙන වතනම් කියලා දෙන්න. අර බලයක් දාල කිසිං ප්‍රවේගයකින් තල්ඩු කරන් යනකොට ශ්‍රමතාව ලිව්වනේ බලය ගොුණ කිරීමම් ප්‍රවේග කියලා. ඒවගේ වස්තුවක් මත ව්‍යවර්තයක් එලවුන් ව්‍යවර්තයක් දාලා. ඒකාකාර කෝනික ප්‍රයේගෙන් කරකවගෙන ඉන්න තැනක් කෙහි තන්නකු. හැබැයි සාමනය එලවුන්වි්‍යවර්තය විතරක් දැම්මනක් තොරණෙ වෙන්න ඕනේ ම දැන් කැනෙ කිසා එලවවිවර්තයක් දාන ඒ කාකාර කෝනික ප්‍රවේගෙන් කරකවොනවා කියලා.ඇ ඒ කාකාර කොනිික ප්‍රයගෙන් කැරකෙන්ඩනම් එලව මුළු සම්පෘත්තවිවර්ත බිඳදු වෙන්ඩ ෝන. බිදුුවෙන්ඩනං එලවුන් ව්‍යවර්තයට සමාන ව්‍යවර්තයයක් ඇති ප්‍රතිරෝධි විදිහට. ඇත්තර වස්තුවක් බලයයක් දල ඒ කාර ප්‍රවේගෙන් ගින තැනොලත් යුද බලේ විුද්ධත බලයඇතිය ැ මොද ප්‍රේගගේ කාරෙන්න්නන සපෘක්ත බල බිඳදුුවවෙන්න. එවැනි තැන්වල බාහිරං ව්‍යවර්තයක් යොදලා ඒ කාආකාර කෝණනි ප්‍රයේගෙන් කරකවන තැන්වල ශමතතා එක ගලක් කලලාඩෙ කරන මෝට ්‍රේකින්ං ව අගපුදේ අන්න ශ්‍රමතාවල අන්න පුළුවන් තෝ මේක ගුණිතයකය. එස්වෙනුවට ව්‍යවර්ති දැම්ම රේකේ ප්‍රවේග වෙනුවට කෝණනි ප්‍රවේග දැම්ම මෙතනටෝ කෙලා දහස් කරන ඒ කෝනිි ප්‍රවේගගේ ඒ කාරව තියාගන්්ඩ බාහිරන්දාන එලබුම් ව්‍යවර්තය. ද ර හ චිත්‍ර නිීද ැදක ද නිස ම ර පිටුුවන්ග තිරුවේ හරි එමිසර ලියාගව. බලමු එනෝටක් කම්පලීට් කරගන්නකු මුොලින්ම කියනවා කාරිය ගැන. දොලහපිටුව වගු ඉන්නේ එහා පැතල යන්න කාරිය ඩ සමනයි තෝටීට කියලා. කාරිය සමානයි තෝටීට. මල බාහිර එලவும் ව්‍යවර්த்தයක් මගින් කළකාරිය බාහිර එලவும் ව්‍යවර්த்தයක් මගින් කළකාறිය සමානයි බ්‍රමණ චාලක ශක්ති වැඩිවීම බ්‍රමණ චාලක ශක්ති වැඩිවීම පුතා පිටුුවංකතියන තීරුය අපිළියමු මෙ වගේ එකොයි කියන්නේ. කැරැකෙන පැත්තර ව්‍යාවර්තය දාලා දෙනවා. ඒවගේ තැන්වල කාර්ය සමාන කරමු වැඩිවෙච්ච බ්‍රමණ චාශක් තියනෙ. අවස්සන්න එකෙන් අඩු කරා ආරම්භක එකන. ඇඳගන්න ඇඳලා සමීකරයක් වගේ ලියග. කැරකෙන්නේ දක්ෂණවර්තවනං ව්‍යාවර්තය යොදන්නේ දක්ෂණාවර්තව මයි. එ එදන ේමූදේ තෝටීටා සමානයි භාගයක් අයි ඔමේගා වර්ග රින බාගයක් අයි ඔමේගනෝඩ්ගේ වර්ග. මට හිතනව ගොඩාක් අයට ඒකනම් එච්චර මතකයක් නැතුව ඇති හුරු නැතුව ඇද. ඉරසර වගේ ඉළඟවා කලිල ඉන්න බාහිර ප්‍රතුරෝධී බලයකට, එරහිව කළ කාර්ර්ිය සමානයි. ප්‍රතුරෝධී බලයකට, එරහිව කළ කාර්ිය සමානයි. ප්‍රතුරෝදී බලයකට එරහිව කළ කාර්ිය සමානයි කැලිඹුදේ. බ්‍රමණ චාලක ශක්ති අඩුවීම ්‍රණ ාලක ශක්ති අඩ හරි බ්‍රමණ චාලක් ශක්ති අඩුවීම කෙළලිය ඒකත් මේ චිත්‍රක ටින් අධිමුදේ මංකැන පිටුවන්ගේෙ දීු වලන්නේ වෙලන්න කරකෙන්නේ දක්ෂණවර්තව නම් ව්‍යවර්ථදානය වාමාවවර්ත ඒකඒක ප්‍රතුරෝධියකක් කෙලකිය ඇඳ ගන්න කුතේ දක්ෂණාවර්තා අතර කරගෙනවනම් වාමාහාවර්තා අතර ප්‍රතුරෝධි ව්‍යවර්ථය දාන. හොඳයි එනම් කාර්ියලියන්න පුලන් ටෝටට කියලා ටෝටීට සමාන කරන්න බුතේ ශක්ති අඩුවෙන්නේ ආරම්භක ප්‍රවණචා ශක්තියෙන් අඩුකරනවා ආරම්භක. ො අවසානයක. භාගයක් අයි ො මේග නෝට් වර්ගෙන් අඩු කරනවා. ගයි ඔමේග වර්ගය අන්දිවල ලයනමුොතේ වගුව අස්සේ ශමතාව පිසමානයි තෝ ඔමේගා පිසමානයි තෝ මේගා මෙහිට්ටෝ යනු එලවුම් ව්‍යාවර්ථයයි එලවුන් ව්‍යාවර්ථයයි OK දැන් ඉතිම් පුතේ ප්‍රශ්න ටිකක් කරලා මේ වැටික් හොඳර ඇඟට හුරු කරගම. පිඩුවන්ග දහනමය දන්නවනේ බහුරගලිනි පටන්ගන්න. පිඩුවන්ග දහනමය. හරිතේ. පනස් බහුවරනේ පනහ කියනවා ස්කන්දෙ කිලෝග්‍රෑන් දෙසීයයි විපප්‍රමනාරය දශමහයයි කියලා දැන් මම ගිය සතියයි අදයිගත්තොත් හත්තර වෙනි හෝ පස්සෙන වතාවට කියන්. ගානක ස්කන්දයයි විබ්‍රමණරයයි දුන්නොත් කිසිම දෙයක් හිතන්න එපා අයිස්සම නිමකේ වර්ග කියළදාලා අයි හොයන් ඉන්නම ඕනේ. ස්කන්ධය දෙසී අයි විබ්‍රමනාාරය දශමහයයින. ස්කන්දය දෙසයයි විබ්‍රමණරය දර්ශම හය යනු හයට දහයයි වර්ග කරණහින්ද දෙසරයක් ගුණ කරන්න ඕනේ. මින්දු දෙකත් කපල දැම්ම තිස්සායි වරක් එකක හැත්ත දෙකයි ඒය කෙනෙද මේක අස්තතිිකූර්ණේ හැත්ත දෙකයි කේජීම් වර්ගයෙුති ඉලානක කියනවා නිශ්ෂලතාවේ ඉඳලා වට අනුවක් කර කලා අර්පිම එකේ පනහක් ෝන ප්‍රේයට ගැෙන ආවාල් ලූ එහරම් ක්‍රිය කර ව්‍යවර්තය අ තටයක් පන දින හදාගන්න මේගේ වට අනුවක් කැරකුවාලනේ වට අනුවක් කරකුවා කැන කරකුව කෝනේ තූපයි ඒවා අනුවක් එකවටයක් ගැනේ තූපයිරේඩියෙන් ඒවාගේ අනුවක්තම කෝනිික විස්ථාාවන නිශ්චනතාවෙන් පටන් අරගෙන අවසානය ලබාගත්තලු කෝනෙක ප්‍රවේගයක් RPM එකසය පනහක. 25 එන්දාන්න කල කියන්නේ RPල ඒ හින්ද මේ RPM ගාන හැටැෙන් බෙදලන්න ඕනි. R කර. දෙකයි හටැයිසුර කරන් යට තිහක්කේවි එකසි පන තිහෙනෙන පහයි පහයි පයි එකක් කියෙනවා. අවස්සාන කෝනික ප්‍රවේගය පහයි පයි. ක් නනේ තේරවාවන පුතේ මට ඒ කත එක්කල ියලම පෙන්න්නන්න ර. මේ ගාන හදන ලංකාවේ ළමයට මේ ගාන දුන්නොත් බහුතර දෙනා හදන ක්‍රමයට මුළලිහදල පෙන්න්න. ආරම කෝනිි ප්‍රේගය දන්නවා අවස්සන් කෝණික ප්‍රේජ දන්නවා කරගපු කෝනෙ දන්න වනන් කෝනික තොරේ හොයන් ඉන්න දැන් මේ දක් ්‍යවර්තන මං හලා යෙකුත. ය ධාව ව්‍යවර්ත කියය. හැෙනම් මුලින් කරවා මෙන මේ සාම්‍රදාායික මෙර අද්දී මේක දාලයි. ඕකදාද මෙයාට බින්දුුව වැට නෙේද නිශ්ල් දාමටන්ගත ඒක බිඳුුව අයි කෙලින්ීම ඇල්පට එන්ඩ යන උත්තරේ ොමේග වර්ගය බෙදීම දෙකක්ටීරනි. එන කෝනිික තොරණය ඇල්ෆා කියන්නේ ොමේක වර්ග කරන්න ඕනි පහයි පයි වර්ග කරන්න එබේ විසි පහයි පයිවර්ගය. ෙදන්නන දෙවරක් කරකපු කෝනය කරකපු කෝනය කියන දෙකයි පයි ඒවා අනුවක්නේ. එක පයියකරක් සුරු කරන්න පුළුවන් එන ල් ට න උත්තරේ විසිපහයි පයි බෙදීම දෙවරත් දෙක හතරයි තුන්සිය හැටයි. මංහරන හතරවලක් කරනු තුන්සිට. ඕක තම ලක්පුුණා වූ කෝනික තොරණය දරුවනි. කෝනික තොරන්නේය දන්නවන තො සමනයි අයිල්පදාම කෝනික තොරණේ ඇති කරණ යුදපු ව්‍යවර්ථයහොය. අපි වෙන මොහයාගත්ත හැත්තාදේක බව මෙතන එනවා විසි පහක් පයිබෙදීම හත්ිය තුන් සිය හැටට ඉති හැත්තදගතුන් හටය කරන තරින් පහක්ඇවිල පහහි මේකයි කැරනවා තාව පහක් ඉතුවවෙලා පහයි පයි නවත්ත. බාහිරෙන් යොදතේ වි්‍යාර්ධ පහයි පයි නියුටන් ීට. දැන්මම් මේ හැදුවේ ගිය සතියේ පාඩන්වල දැනුමින් මේක ගැන් ්‍රමණ චල් සමීකරින් ගැන්ීමේ ගිය සතියේ. යි ගැන්වේ ගේ සතිය. හරි දැන්මලමෝ ගාන හදන තිබිචි දෙවනි කරමේ මකද කියලා. අන කද මෙතනගොල මේ විස්තර ලයාාගන යකොට යට අන්තිමන පෝ කියල ප්‍රශ්නාර්ථයක් දාගන්න තෝ තමමාහලතු. මෙතන කරන්නේ බාහිරින් ව්‍යවර්තයක් දාලා කාර්යක් කරවා කිසම් කෝනයක් කරකලා ප්‍රමචාශක්ති වැඩිරල දෙනක අන්නව එන මේසි නෙවෙන්නේ. ටෝටීට සමාන කරමු භාගයක් අයි ඔමේගා වර්ගය අඩුකිරීම බාගයක් අයි ඔ මේේගා නෝට් හොලව වර්ගය හැබැයි මේක බිඳුව. ආරම කොනිිකරෙක් බින්දුහින්ද. පුොතේ ආරමක චාශක් දෙකෙලින් බිඳුවයි. බාහිරයෝදන ව්‍යවර්තමවන් අහන්නේ කරකපු කෝනේ. කරපු කෝනම් මේ හරික හදාගත්තා මෙන්න මෙතන. දෙකයි පයි ඒ අනුවක් කැරකුවේ භාගයයි අවස්තිගරෙ මුලින්ම හදාගත්ත හැත්ත දෙකයි. අවසල් ලබ දුන්න කෝනික ප්‍රයගමයා වර්ග කරන්න පයි. ඕනන් පහහි පයිවක් පහි පයි කෙෙන ලියන්න පුළලුව මයිකවරම විසි පහයි පයි වර්ගක ලිය. දැන් මේක සුරු කරන්න පුොතේ හරවිර සුරු කොරොත් අරුත්තරයට මෙන්න ඕනය. අරුත්තරේ මේක ෙෙන්න හැබැෑැ බක්කේම ඇත්ත සුරු කල බලන. ර. දරුවනේ පහ ප්‍රශ්නාංක පණහා. ස්කන්දෙසා විබ්‍රමාරය දෙනවනන් මනුවත් හිතන්න එපා අයි සමනයම්කේ වර්ගදාන්න. හරි? දක්ත ට පිළිවලක් කරගත්තා අයිසන එම්කේ වර්ගෙදාලා අයි හැදවා. කෝනෙ කරකපු කෝනය වට අනුවක්න තූපයි ඒවා අනුවක්. ආරම කොනෙකුරේ බිඳුවයි. අවස්සානෙක ටූපයි එන් කෙල ගෙනන එන්වෙනුවට එකේ පණබැදිි හැ කළලී පහියි පයි තෝහ යන්න තිබේ. මුලින් පලනනි ක්‍රමය. එනවැන එක මුත්ත්‍ර යටපුොතේ රයි දැන් මෙතැන ඉන්න ළමයින්ගේ සහරරි උගන්නපු සතිඒ පාඩම් මතකයි ඊලන් සතියායි අමතකයි එහෙමමුත් ඉන්න. මතකළමෙක්ටමිට සත්තුනකර කලින් ඔය කාර්ය ශක්ති අතර සම්බඳු ගන්නම කාලය මතකඇති. එකක් මදාානමං හදාද පෙන්නවා සමහර ගණන් හදනවා එ් සමානයි එම්මේ සහ වීවර්ග සමාන යුවර්ග දන දෙකයි ඒ එස් දාලා හදනෝ. ඒකමායි හදලපෙනවා කාර්ය සමානයි වැඩිවෙච්ච යාන්ත්‍රක ශක්තියදා. ඒකොතුමයි අදත්මම් මේ කරේ. එසර එ මේ දාන කෑලතමට ඕසමානයියි ඇල්ප කියන්නේ. වීවර්ගසමන යවර්ග දන දෙකයි ස්ධනකතා මේ කරල තිය. ඒ දෙකින් හදනේ එ වෙනුවට කාර්ය ශක්තිය සම්බන්ධය දාල වඩක් කෙටියෙන්. ර්කට නට වඩම ොහම අු ඉඩ ප්‍රමාණයකින් හදන්න පුරුවන්. අඩු පියවරගානකින් හදන්න පුරුවන්. අරිද මේවා මිට පස් ෙතේ ගඩන්වල පාවිච කරමු යි එකක් ජේක හදනව ඉළඟික කරන්න දෙන්න පනස් එක බහුවරණයන්ක පනස් එක? ජවරෝධයකට දෙසයි අහර පනසක තමානේ හරි හරි හරිස. බ්‍රමශාශක්වයක් තිබුණාලු අතිවිච්ච ප්‍රමශාශක්්‍ය කරෙීම දී තියෙන්නේ. නේද නිශ්චල කරගන්න අතර කැරකච් වටගාන කියද ඉතින් ඒගාන නම් ඉතින් කොහමත් චාලකෂක්තය දී තියෙන්නේ. කොහොමත් ලේසි තෝටීට සමානයි ලක නි්ලරීමක් කරන්නේ කැක් ැෙක තියෙනක දකොට ප්‍රතුරෝධී ව්‍යවර්තයක් දාලා තියෙන්නේ. එතකොට කරන්න ඕනේ ප්‍රතුරෝධී ව්‍යාවර්තයට එරෙහිව කළ කාර්ය සමාන කරන්න ඕනේ ආරම්භක චාලක්ෂක්තිය අඩු කිරීම අවසානෙක. දැමෙක් අන්තිම නිශ්චලම කරා එනි ස බින්දුව. අවසානෙක බින්දූ. නිශ්චලන් කරන්න තියෙනකත. යද ව්‍යවර්තය පහයි යද ව්‍යවර්තය පහයි කොච්චරකෝන කැරකවාද කියලාහන්නේ. ඒ වෙනවෙන ොහ යන්න දෙයක් නෑ ආරම්භග චාශක්ති කෙලීම දෙසය කෙළ දීරතිය. පොඩිගාන මට ගෝන වුණා පපුති අරකායෝ බලව ලියවන්ඩ. පනස් එක කළදාල එක ක්‍රමයක නහ ජනතියන කොහොම. ප්‍රතුරෝධී ව්‍යවර්තයක්තිය. ඒකන මන්දනය වෙන්නබති පනස් එක තෝටීට සමානයි කළ අන දුවේ ආරම්මක ප්‍රමණ චාශක්තියෙන් අඩු කරලා අවසානෙ. බාගයිමේගන් නෝට් වර්ගෙන් අඩු කරලා භාගයක් අයොමේග වර්ගය. හරි භාගය අයි ු මේේග නෝට් වර්ගෙන් අඩු කරන්න භාගැයි අයුමේග වර්ගය. අවසානයේ නිශ්චලායි එ සවස්සානෝ අවසාන ප්‍රමචාශක්තිය බින්දුවයි. යෙදූ ව්‍යාවර්තය පහ කරකු කෝනේ දන්න ැහැ සමාන කරන්න ආරාමි ප්‍රමචාක්තිබ ද දෙේසිී. කි දෙසිද එරද කිරීම හතලියක්ක්වා අඩනො දැන් මම කියන්නේ නැහැ මේක මේ ක්‍රමේටම කරන්න වේද වඩ තේරෙන්න්නනේ පනස් දෙක බවුරනය ොලො කරන්න මේ ගාන හදනවනන් ක්‍රම තුනකට විතර හදන්න පුළුවන්. දැ අපේ සමහර දරුවෝ මේක කියලා දුන්නකම නිසා. මේ අන්තිමන හදුපු ගානේ මේ ක්‍රමේ පාචිකරපු නිසා ඔය ක්‍රමෙන් ගිහිල මේකේ වගේ ෝණය හොයල පටන්ගත්තුවයි ඇති කෝනය හොයලා පටන්ගත්තු අය. කැරකිච් කෝනේ මන්දන අතුරතුර. ම හැබයි මේඒකට ඒ දාන්න හැ අනිත් එක තේරුම් ගන්න කාලය අහනවනං කාලයක් ගැනහනවනං මේක්‍රමේද ගියොත් කාලය සම්බන්ධ වෙන්නකුතේ. එද තව නිෙනමුණ හරි කරමයක් තව වෙන සූත්‍රයක්ය පාචි කරන්න වෙනවා. හරිද මේගේ කාලෙලිය වෙන්න ඇනෙ කොටරම. ම මෙන්න මේක්‍රමේ හතර වෙන්නන්නකු දෙසීක චාලක්ෂක්තියක් තියෙනවලුුණේ අවස්සිගුරේ හතරයිලුණේ චාර්ශක්ති සූත්‍ර ලියනවා. භාගයයි අයෝො මේ එක වර්ගය කියල. චාශක්ය දෙසී අයිලු භාගයි අයි කියනෙක් කෙනා හතරයි ඔමේගකොරේ වර්ගයයි බාගේ අයිදකයි සුරු කරාමදේ ාග හතරයි සුර කරන් දෙක්කයි දෙසේ දෙදක මදනම සීයයි මුලේ ගත්තම දහය.ඕෝනෙක ප්‍රවේකෙ දහය තිබුණේ කෝනෙක ප්‍රවේගෙ දහයති. තිබුණේ දහයි. ඊර පස්සේ ප්‍රතුරෝධී ව්‍යාර්තයක් දාලා ඇත්තර මන්දරනයක් කරන නමියාවල්. ඒදුව ප්‍රතුරෝධී ව්‍යවර්තය කෙනෙක් කෙන පහයිලූ අසිගුරේ හතරයිල්ු. ප්‍රතුවි්‍යාර්තය පහයි අසගුරේ හතරයි ලක්කෙන මන්දරනය දන්නේ මන්දරෙ පහබිදීම හතරක කිය නෙති කයිදශම දෙකයි.හ? ඊට පස්සෙ ළමයි මන්දනය දැන් දන්නේක නෙබුතේ. ඊට පස් ෙතියෙනවා ො මේ ගා සමනු මේ නෝට් එක කිරීම ඇ කියලා. සාන කොනෙරේෙ බිඳුවක් වෙනවා ආරම කෝනපරේගේ දහය තිබුණ මන්දනය කළක දැනගෙනනක දැන්මේ එද රීන කරමිතට ආදේශ කරම විකාශන දෙකයි පහ ගුණ කිරීමට.මමට ගැනල්ල බෙදලදානකට ටීරෙන උත්තරේ දහය බෙදන්නට ක්කාශන දෙකයි පහ. සුරු කරාම තත්පර අටකටෙන්. මන් මේ හැදු මේ ගානහදන්න එක ක්‍රමයක විතරයි මට මේ ෙලේ නිකයි කාරම තත්ක්න කරම දෙක ඔයාලා න ක්‍රමේ හරි ිහල කමන්න උත්තර ාාවන හරිී. චාලක්ෂක්තිය කැන්නේ බාගයක් අයුමේගවර්ගය කියනකෙන් පටන් ගත්තේ. චාලක්ෂක්තිය දෙසීයයි බාග අවස්තකූරෙන් හතරයි ඔමේගගේ වර්ගයයි. සුළු කරාම දහයක් කන. වැ ැනක ර දක් න්න න ර ර ෝනික මන්දන හොය ඉඩ බස කර දාලා හදවා. ද මෙ ත රම් ැ රම ොයාන්න. ආරම්භක කොනි පේගමේ හොයලති දහයව අවස්සානය නිශ්චලලා බිඳුවක් වුණ. හරි එකක් වලමුම් එක මම කියල දෙන්න පනස් හය බහුවරනේ මහෝටරයකින් විස්්සයි නිවටන් මීඩර් වවි්‍යවර්ථයක් යොද්දලා ොත් දෙසේ ෂමතාවකින් ඒක් කාකාර ප්‍රවයේගෙන බ්‍රමණය කරනු අලු. ඔවු එහෙනත් ඒරුම්ගන්න අපිට දැන් ශමතාව අන්දර්ගත වෙන එකම සූත්‍රය මෙය. මේ පාඩන් කැලනට අදාලෝ ෂමතාවත එකම සුත්‍ර ටෝමේක විතරණය බුතේ. තර පාවිච්චි වන්නනාව වූ ශමතාව දෙසීයක්ලූ හරි? යොදන ව්‍යාවර්තය විස්සයිලූ එහන් කැකමින් තිවිච් කඕෝනිි ප්‍රවේගේ දන්න හැ කැරක්කමින් තිබුණු කෝනනි පවේග දයි. ශමතා දෙසී අ්‍යවර්ය විස කරකමින්ති ප්‍රදඳන කෝනික ප්‍රේග දයයි. දැන්වා මෙතන එකදයක් තේරුම් ගන්න විස්සක එලඹුම් ව්‍යාවර්තයක් යොදලා ඒකාකාර කෝණික ප්‍රවේගයකින් කරත ගනිමින් තියෙන්න. එදාම බර කරලා කිව්වා ඒකාආකාර්කෝණික ප්‍රයේගයකින් කරකෙන්න්න සම්පෘත්ත ව්‍යවර්තයක් ෝන නෑ. තොරන්නේේ වෙන්න න සම්පෘති්‍යවර්තයක් ඕනමින්. එහෙනම් මේක මත විස්සක එලබුන් ව්‍යවර්තයක් යෙදෙන අතරේ විශ්සක ප්‍රතුලෝධී ව්‍යවර්තයකුත් අනිවාර්රයෙන් තියෙනු. ඒ ශරස්ස කැපිල තම සම්පෘත විාර්ධ බිදු වෙලා ඒකාර්කෝණන ප්‍රයක කරකෙන්. ඉඩවස්සම කද කරා කියන්නේ. මෙහෙම තියෙනකොට? ඒක අස්තිිකුරේ දහයක්ලූ බලෙන් නැවැත්තුවාලු නිශ්චලවෙන්න ගතන කාලකී. හා! දැන්මකද කියන්නේ එක පාරම මොට රෝෆ් කරලා විදුලිබලේ නැවැත්තුවා කි්වා විදු ල නැවැත්තුවා වෙෙන් මෝටරෙන්ක් දේදන එලවුම් ව්‍යවර්තය නැති වෙලා යනවා. එලවුම් විාර්තය නැතිලා ගියාට මේ ප්‍රතුරෝධී ව්‍යවර්තය විස්ස ඉතුරු වෙනවා. ඒ විස්්ස නිසාමන්දරනය වෙලා නිශ්චල වෙඩෙ යන්නේ හරි? මේක අස්ිගුර හය කළ දීලතිී ඕන. අනි වාර්රයෙන් මෙතරින් එහා කෑල්ල මේ දෙකෙන් හදන්න පුළුවන්. මේද පාච්ච කළ හදන්න පුළුවන් මටර එක එකේවා වලට නැවත නැවත පාච් කරවන්න ඕන හින්දා මේකෙන් හදල පෙන්න්නන්න. තෝටි සමානයි ඩෙල්ටයිෝමක ක්‍රමීට. එක ඇර කෝනිික ආවේගේ සමමානයි කෝනික් ගමත වෙනස කිය සීනි දාල් හදල පෙන්න්න නැත්තමටි පල්ල හැලිුවත් අවලක්. දැන් මේ ටෝකල අදහක නරරි ඉතිරිවෙච්ච ප්‍රතුරෝධි විස්ස හරි ඉතිරිවෙන්න ප්‍රතුරෝධි විශ්තම ටෝකයා ඒ කොච්චර වෙනාව ක්‍රියා කරනවා ද නිශ්චල කරවන්න කැරැකි කැරකි තිබිලා නිශ්චල වෙන්නේ. එතවට ආරම්භක කෝනිික් ගම් එතාවෙන් අඩුකරන අවසානෙක. ආරම්භක අවස්තිති ගර්ණය අස්ති ගූර්ණය ගන්න ඕනේ දහයයි හරි ආසිගූර්ණය දහයයි තිබුණ කෝනිික ප්‍රවේගද හයයි මේ තවයි ආරම්මක කෝණික් ගම්්‍යයතාව හිවත් අයෝමේක ගුණිතේ. ඕකෙන් අඩු කරාව සානයක බින්ඳුමයි. අන්තිමනක තනිකර නිශ්චල වුණ. ඔයා දැමේ හම හිත ගොලම ලාසි හද ගලන්න නැවත ගන්නුව තු හදන ඇති කිය ඔබ නවත් වතාවක් ගා හදනකට ඕන්නන් ති ඒක මේකම ඒක දාල හදල බලන්න අනිවර මේ යුත්වයට එ කරම ඩ විස්තර කකි මල්ලියන් ත්තිය නොයගේ. මනස්හය කළ දාලල න්න පී සමානයි ටෝ ඔොමේග. ෂමතාව සමානයි ටෝ ඔොමේක. පී වෙනුඩලියමු අපි දෙසීයයි. ශමතාව දෙසීයයි. එලවුම් ව්‍යාවර්ති විස්සලු. ඔ මේේක නොදනේ. එහෙනං විස්සෙන්බෙද ලගන්න. කැරක්කමේන්ති විච ෝනයර වේගද හය කැරක්කමේදදි විිචි කෝනය ප්‍ර වේගද හයි දැල්ලියම් මෙහෙම වාකැලියලන බොතේ ඔමේග ඒකාකාරව පවතීමට නම් මග ඒකාකාර පැවතීමට ග ඒකාකාරව පැවතීමට විස්්යි නිවටන් මීට ප්‍රතුරෝධී ස්යි නිවටනමී ප්‍රරෝධී ව්‍යවර්තයක් ද තිබිය යුතුයි. විස්සයි නවටනමීඩ ප්‍රතුරෝධී ව්‍යවර්තයක් ද තිබිය යුතුයි. ඉළගරුලයේ විදුලි බලය නැවැත්වූ විට විදුලි බලයේ නැවැත්වූ විට. එලුම් ව්‍යාවර්තය විස්සයි නින්ීර් එලවම් ව්‍යවර්තය විස්සයි නිුනමීඩර්, නැතිවීයයි නැතිවී යයි ඉන් පසු විස්්සයි නිවටන්මීට ප්‍රතුරෝධි ව්‍යවර්තය අති. විස්සයි ුටනමීට ප්‍රතුරෝධි ව්‍යවර්ථය යටතේ හරි මන්දනය වී නිශ්චලවේ මන්දනය වී නිශ්චලවේ දැන්ලි අනදුවේ පුතේ තෝටි සමානයි ඩෙල්ට අයොමේග කියලා සමාන ෙල් හරි ප්‍රතුරෝධී ව්‍යාර්ථී විස්ස කාලේට සමාන කරන්න කෝනක ගම්මේතා වෙනස කියද්දී කැරකි කැරකි තිබිල නිශ්චල වනේ ආරම්භ කොනි ගමතාවෙන් අඩුකරන්න අවසානයක බිඳුව. අයි දහයයි මේක දහයයි අුකර බි විස්සේ මෙදල කාලයට එනවාට තපපර ඕකේ පුතේ දැන් අපිට ආයමත් තියනවා ප වෙනම තිරි කෑන්ලකාය කර වගුව ඉවරයිරි පිඩුවන්ක පහලෝට එන්න පහලොවේ අලුත් මාතුරකාවක් කරන්න තියෙන පෙරලීම කියල. හරි වැරනවත් අන්නක පුුතුේ හරිම ලස්සන තියරි කොට සත්මේක. මෙහෙමයි. බලා ගන්න පුදාලා. ඒ වි සැරකර වගේ තේරුම් කරන්න ග. පෙරලෙන වස්තුවක්කිවම පෙරලෙන වස්තුවක් යනෙ බුතේ කැරකි කැරකි බ්‍රහමණය වෙී ස්රහට යන කෙර. එතනක මේකම බ්‍රමණ චල්තය පමණක් නොවේ බ්‍රමණය වෙන ගම ස්රහට යනවා. දි පෙරලීම කෙනෙ ඇනලයිස් කරන්න පුතේ ඒක රේකය චලතය වෙනම සහ ්‍රමණ චත වෙනවා අරගෙන තමයි මේක ඇන ලැයිස් කර. අපි හිතමුූ මේක වීවේගෙන් ඉස්සර හට යන ගමන් මේ ගවලි කරගෙනව කියන. රි වීවේගෙන් ඉස්සර හට යනක් ගැනෙනම කතා කරනවා ඔ මේ ගවලින් කැරැ කෙනෙක් ගැන වෙනම කතා කර. දැන් මම මේ රව්ම අයිල්ලොකු කර ඇඳ ගන්නවා මේ කතා කරන්නේ රේකය චලිතය ගැන නැත්තම් උත්තාරණ චලිතය ගැන මෙතනමං කතා කරන්නේ බ්‍රමණ චලිතය ගැන. ඉර සමිතන පතේ දෙක එකතු කරලා පෙරලීම ගැන කතා කරන්නේ ය පෙරලීම ගැන. හරි ළමයි. මේවම ලක්ෂිගත්වර ගන්න පොතේ ස්තර කරන්න ඒ මං හිතනවාම මේෙේ ඒ තමා නෝට්ික කියල තිඉන්නන කියලා බලමුකුණ. ABC.දක ලක්ෂාතරක් වන් ගත්තා. ලක්ෂාහතරක්නවෙේ ඇත්තරද කේන්ද්‍රයත් ගැන කතා කරනවා. ඔය ඇති දැන්ට. ළමයෝ. මම ඔබට කියන්නේ මේක රේකීව වීප්‍රවේගෙන් ඉස්සර හට යනවා කියලනේ. ඒ වෙලාවෙ කැරැක් කෙනෙක් අමතත් කරන්න. කර කෙන එක අමතක් කළදාන්න. එතන මේක රේකීව වීප්‍රවේගෙන් නිස්ස්‍රහට යනවා කිය එක තේරෝ මේක තින හැම අ හැම අංශුවම වීප්‍රවේගෙන් ඉස්රහට යනව තමයි තේර ද මිනිස්සෙක් මිනිසෙක් පහයි එම ශ්‍රිණයක වේගෙන් ගමන් කරයි කිව්ම කොයි කෑල්ලද කියළහන්නේ මුළු මිනිහන් ඒ ංකීර ුප ස සංකිරව දගේ එ එකකම නොදද පස්සන්මට අවසරුප සරන ඉතරද්‍යමන් වන්නේ. වී ප්‍රවේගෙන් යනවා කිව්වාම රේකියව මේකෙතින හැම අංශුවක්ම වී ප්‍රවේගෙන් යනවා තමයිස්තරට. ඒකම හමසුව මලකුණු කර හිිියොත්තුතල් කො ක ේ ස හර ලකුනුක. ඔ මේ ගවලින් කැරකෙනවා කිව්වාම මේ ග තින හැමස්ුවක් ම මේ ගවලින් කැරකෙනවා. හැමංසුවක් ම මේ ගවලින් කැරකෙනවා කේන්ද්‍ර ඇර්. එතොන මෙයාගේ අරය ආර නම් හරි? මෙන්න මෙතන ස්පර්ශකය මත ලක්ෂයක් නැතම පරිදිය මත ලක්ෂයක ස්පර්ශය ප්‍රවේගයක් තියෙනවා ඔම ගාර් කියලා. මෙයාට මෙහෙමෙන කැරකෙන්ෙ බතයෝක මේ අතතින ම මේ ගාර්ෂ පර්ශය ප්‍රවේගයක්. මේක මේ අතර තියන ොමේ කාර්කෙල ස් පර්ශය ප්‍රවේගයක් මෙතරින් උඩට තින ොම ගර කෙල ස් පර්ශය ප්‍රේගයක්. ඔම ගාර් කල හැම්ම ලක්ෂේරම පරිදිමතින හැම්ම ලක්‍ෂයකටම මේ ගාරවර කියල ස්පර්ශය ප්‍රවේගයක් තිෙන. දැ මේ හරිය වගේ තිය අංශුවක් ගත්තොත් එයාට අරය දුරසිම්පලාරණං එයාටත් තින ඔ මේ ගවරක් සිම්පල්ලාර් කෙල පපර්ශය ප්‍රවේගයක්. පොදුවේ ඕනම අංශුවකට දුර සිම්පලාරනම් එයාටත් බ්‍රමණය නිසා ඒ අශු සිද්ධ ගන ෘත්ත චලිතයක් එයාට ඔො මේේගා සිම්පල්ලාආර්කෂ පර්ෂ ප්‍රවේගයක් ලැබෙන. මමහි විලාග අවධහන යොමු කළේ පරිදිීතියන ලක්ෂ හතරක් ගැන විතරයි. කේන්ද්‍ර කැරකෙන් නෑ. එනිස එයාට ප්‍රමණය හේතුකට ගෙන කියලා ප්‍රවේගයක් ලැබෙත් නෑ. දැන් මම මේකයි මේකයි අධිස්ථාපනය කල අරගය අඳනවා එකතු කරලාද. රේකයේ චාති නිසා කේන්ද්‍රෙට වී ප්‍රවේගයක් ලැබුණා, බ්‍රමණ චාති නිසා කේන්ද්‍රට කිසිම් ප්‍රවේගයක් ලැබුන් නැහැ. ඒනිසා කේන්ද්‍ර ප්‍රවේගය වීම තවයි. රේකයේ චාතිනිසා මෙයාට ඉස්සරහට වී ප්‍රවේගයක් දකුණට ලැබුණ බ්‍රමණ චාති නිසා දකුණට ඔමේගාර එකක් ලැබුණ එතකොට මේක සම්පෘුක්ත ප්‍රවේග වෙන්නේ වී ධන ඔමේගාර. අරකයි මේකේ තියන ප්‍රවේගක එකතු කරලායිවන් එලිේ. කේන්ද්‍රය ගත්තම සොකේන්දම යටටම ලක්ෂගත්තාම මේ බලන්න. රේකේ චල්ත නිසා දක්කුණට වී ප්‍රවේගයක් ලැබුණ. ප්‍රමණ චර්ති නිසා වමට ඔමේ ගාර් ප්‍රවේගයක් ලැබුණ එදර ඔය පොයින්ටගේ සම්පෘක්ත ප්‍රවේගපුතේවිරිණ ඔමේගා. අඩු කරල ලියන් දිශාදක විරුද්ධෙන්. හරි? අධනවෙලෙත් ම කැමති මේ ඉතලට මේ ඉතලදික වැඩියෙනුත් මේ තඩට මේ තල දික අඩුවෙනුත් අඳඳ වන ඒක වගේ නේ ටිකක් මේ අඩට මේටක් අඩුවෙන් අදින්ද අ ඉස්සරා පොයින්ටකට කියව මෙතර පොයින්් මේ බල රේකය ජාති නිසා ඉස්සරහට වී ප්‍රවේගයක් ලැබුණ බ්‍රමජාතිනිසා පල්ල හාට ඔමේ ගාර් ප්‍රවේගයක් ලැබුණ එතකොට සම්ප්‍රෘක්ත ප්‍රවේගය ඇත්තනතින මේ වගේ පැත්තකට ක ඒක ගන්න මෙයා වර්ග කරල මෙයා වර්ග කරල එකතු කරලා වර්ගමුලේ අර්ග මේ වගේ පැත්තර අර බල සමාන්ත්‍රරාශ්‍රය වගේකක් ගහණඩුව. මෙතර පොයින්ඩෙක් ගත්තොත් රේකය චාතිය නිසා ඉස්සරහට වී ප්‍රේගයක් ලැබුණ බ්‍රමණ චාතිනනි සයිස්සරහට ඔ මේ ගා ප්‍රවේගයක් ලැබුණ. එකක ඔයාංශුවයේ සම්පෘ්‍ර ප්‍රේගතින මේ වගේ පැත්තකට මෙයා වර්ගල මෙයා වර්ගල එකතු කළ වර්ගමුලි අර ගණඩු. එතකොට මේ කරේ පෙරෙනවස්තුයි පෙරලෙනවස්තු වයි මේ විශේෂ ලක්‍ෂ පහේ සම්ප්‍රයුක්ත ප්‍රවේක ලකුණු කරපු එක. ඔත්තට ඕන ඇත්ත තේනවා බක් මීට වැඩි මේ මේ හිි ෝකයි තේරුම් කන කරමයකුත් නෑ. දැන් මේ තියෙන්නේ නිකං පෙරලෙනවස්තුවක්න. උසස් පෙල අපි සාකච්ඡා කරන්නේ අච්චල තලයක් මත අච්චල තලයක් මත, ලිස්සීමෙන් තොරව පෙරලෙන වස්තුවක්. හරි බලන්න මම පෙරලෙන කෙන වචනට ස්සරහෙන් විශේෂණපද ගණනාවක් දාලා තියෙනවා. අච්චලතලයක් මත ලිස්සීමෙන් තොරෝ පෙරලෙන කියලා. පුතේදුවේ. දැමයා පෙරලිමින් යන්නේ නිශ්චලතලයක් උඩ ලිස්සීමකින් තොරවලු. ලිස්සීමකින් තොරයි කියන්ඩ නං මෙන්න මේ තලය එක්ක ගෑවෙන පොයින්ට එක තියෙන්නේ. ඒ පොයින්ත එකේ සම්පෘක්ත ප්‍රවේග බින්දු වෙන්න නේ. හරි තලය එක්ක ගෑවෙන පොයින්ට එකේ සම්පෘක්්ත ප්‍රවේග බිඳුවක් වෙන්න ඕනි. ගක්කට ඒක එක පා ෆිල් වෙන්න ඇයම කක්ද කියන්න කියලා. මෙහෙමයි. යටතලය අචලවතියෙද්දී? එක්ක ගෑවෙන පොයින්ට එකට ප්‍රවේගයක් තිබ්බොත් සම්පෘුක්ත ප්‍රවේගයක් තිබ්බොත් ඒක තේරුම එතන ලිස්සීමක් තියෙනවා කියන එක. මකද මෙයාඩ ප්‍රවේගයක් ෑ මෙයාඩ ප්‍රවේගයක් තියෙනවා සාපෙක්ෂ චලිතයක් තියෙනවා ඒ කියන්නේ පුති ලිස්සීමක් තියෙනවා. එතු ලිස්සීමක් නෑ කියන්න නම් මේ දෙන්න අතර සාපේක්ෂ ප්‍රවේගයක් තියන්න බැහැ. හ යට තලය අච්චල නිසා ගෑවෙන පොයින්ට එකත් අ්චලවෙන්න ඕනේ. ඒ පොයින්ටකෙත් සම්පෘක්ත ප්‍රවේක බිඳු වෙන්ඩුව. හරි අන්න සම්පෘප්‍රයක බිදු කෙලගත්තම ප්‍රතිඵලයවෙෙන්නේ වී ඔමේගාරුයි සමානවෙන්න ඕනක. දැම් මොකෙත් රිතෙරල ඕකඉතින් ස්සරෙන් ලබිදන්න සූත්‍රයණ හ වී සනොමේ කරන්නනෑ කුුණ හර පහග්ඩ එ ඒකනෙ මේ මේකය. මේ කියලා තියෙන්නේ හරිම ල මෙතන. ඔය කියන්නේ රේකයේ චර්ති නිසාමයාට ඉස්සරාටහම්බෙන ප්‍රවේගයයි බ්‍රමණ චර්ත නිසා මෙයාට පිරිිපස්සරහම්බෙන පර්ශී ප්‍රවේගයේ සමානවෙන්ට ඕනේ කෙලයි ඔය කියන්. මේකට මේක සමානවෙන්න ඕනේ යට පොයින්තකය සම්පෘක ප්‍රයෙක් බිඳුෙන්ද ඒකයි ඔය කියා. දැන්මම කරන්න යන්නේ අපිට අර්ෙමෙක් ඔපපු කරත්ත ල අපිද. මේ රූපයෙන් අලුත්රූපයක් යියුත්පන්න කරනවා මේ ඔ මේ ගාරතියෙන හැම තැනකටම දරුවනේී කලා ආදේශ කරලා. ඔ මේ ගාරුවය ොට වීධානෝ. ළමයි රව් මැදගත්තා මේ ඇඳගත්ත එතකොට ළමයි මෙතර පොයින්්ඩට කිසිවක් වෙන්න ඇන දරු. ඒ පොන්ඩෙ කොහමත් වන වීවි තරයි වීකුර එහමිතුරුව. මෙතන පොයින්ට එකේ වී එකතු කිරීම ඔමේගාර් කියලා තියෙනෙ එකට වී දැම්මම ඕකෙ ප්‍රේග දෙකයි වී වෙනවා. යට පොයින්ට් එක ප්‍රයේග බිඳදු වෙනවානේ රි ො මේ ගාර කිය ොම ගට වී දැම බින්දිදරේෙගේ ඇතර මේ ගන්න මේක බින්දු කරලන මේක බින්දුබන සේ තමයි මේක තෘක්ත කර ගත්තේ. මෙතන ගමු ඔය ලක්ෂයට පුතේ ඉස්සර හට වී එකක් ලැබුණරයකගේ චලත්තෙන්. බ්‍රමණ චාදති සක් පල්ෙ හට ඔමේ ගාර් එකක් ලැබුණ අන්න ඔ මේ ගාරයනට මං ඒකවි රිපලේස් කර වීකුරින් එතකොට ඒක සම්පෘක්ත ප්‍රවේග සම්පෘත ප්‍රයේ ගන්න ඕනෙ පුතේ මොයි දෙක අතර මැදින් හරි මැදින් එන්නන්නේ මකද මේ දෙකම විශාලත්වයෙන් සමාන හින්දා අන්න විශාලත්වයෙන් සමාන දෛශ්ික දෙකක්. අන්ස අනුවෙන් තියෙන්නේ සම්පයුක්තරයන්නේ මූල දෙකයි වී කියලා එක පලාස්සකේ අරම්භක දවස කිව්වා එහෙම නැතත් මෙයා වර්ග කරලා මෙයා වර්ග කරලා. එකතු කරාම්් දෙකයි වී වර්ගයක් ෙනනවා මූල ගත්ත මුල දෙකයි වියකක් යනවා ඔක්තා මේ පොයින්ටකේ සම්පෘක්ත ප්‍රවේග තියෙන්නේ අංසක හතලිස් පහන්දී. මේකට ගියාම දරුවන රේකය චල්ති නිසා මෙයාට වයේකක් ලැබෙනවා. බ්‍රමණචාති නිසා උඩට ොම මේ ගාරයකක් ලැබුණන ඒ ඔො මේ ගාඩ වී කියෙලා ලියනවා පුතේ එතකොට සම්ප්‍රයුක්ත ප්‍රවේග වෙන්නේ ඔය දෙක අතර මැද මෙහෙමේ. එය පොයින්ටගේ ප්‍රේග ඇත් එන්නේ ති මූල දෙකයි වී ද දැන් ඕකදිහා බලාගෙන ම නිරීක්‍ෂණය කරයික දෙයක් මෙතරින් මෙතැන්ඩ දුර R එයාගෙවේගි වී මෙතරින් මෙතැන්ඩ දුර දෙකයි R එයාගෙවේග දෙකයි වී එන මේක තවක්ක ප්‍රතිඵලයක්ම පින්න අනවාලට වැදගත් ප්‍රතිඵලයක් දැන් ර්මය වැඩ අහන් ඇති හින්දයිඉතිං වැඩක් නෑ මේ අපි දුක්විදන ගැනවාට මේ ආර්කොට ආආරා මේක දගන්නේ මුල දෙකයි ආර් කෙලන පුතේ ඔගල් ලකුණු කරා දැන් ඔන්න බලන්න මෙතන පොයින්ට කෙ ප්‍රවේගේ බිඳුවයි මෙතන පොයින්ට් කෙ ප්‍රවේගේ ආර් දුරින්තින පොයින්්ට ප්‍රේගී දෙකයි ආරු සිංහිනය ප්‍රේග දෙකයි වී ආර්පෙදීම දෙක් මේක මැදැයින්න කනගේ හනක්වී පෙදීම දෙක්න්න. දුරට සමානු පාතිකයි. ආර්දුරින් නං වී දෙකයි ආර්දුරයන් දෙයි ව එ ආර්බෙදීමම දෙකක් තුරින් ඉන්න කර ව බේදීම දෙකයි. එක හමාරයි ආර්දුරින් ඉන්න පොයින්ටගේ වේ ගහෙනම් තුනයි වී බෙදීම දෙකයි. භාගය එක හමාර දෙක. මේ කෑලි කල් දෙන එක සමාන පර්තර වලින් මේ කඩලදින එක සමානව. එසේ අනෙත්ක්ක බලන්න. මෙයා ආර්මය ආර්කරම තුර මුල දෙකයි ආරණෙ. එතකොට යාගේ වේකට ඇවිල්ල තියෙන මල දෙකයි හරිත ගැලපෙන මල දෙකයි. හරි මෙතරත් ඒකමයි ආ ආර්කොට මේක මුල දෙකයි ආ මුල දෙකයි ආර් කියනෙක්කොට එයාගේ වේකට ලැබි තිෙන මල දෙකයිවි. හරි යම්දස්කමය ප්‍රවේචනත්වේ. ලම්බයි අනත මේ ආකරරේකාර මේ ප්‍රවේග ලම්බෝතිය යයාකරේකරමයා ලම්බෝ තියන යාලක් කොම ලම්බයි ක කියල පේවා. පහැදි දැන් මෙහෙමයි පෙරලීම සම්පූර්ෙන් ගන්න ලයිවර නැහැ දැම අරටයි එක පෙලට කියාගෙනයා හැකි කතන්දරයක් මේ කියාගෙන ඉවර කරේ. අද දැන් මේ රප සෙට්ටකල් දාගෙන ලකුණු කිරි මුක්කොම කරන්න ඕනේ අනමුත ගොලොුන්ට සංකිර ඩවේ අනිතක මේ ඔගොලොග ම පාට පාට හතරක් විතර නෑන කොල්ලොගාව එස ABCර කරලියන්න ඔන්න නැහැ හරි බේසි රපය අවශ්‍යමටි ලකුණු කරන පෙරලීම මුලින් අර චූඩි චිත්‍රය ආන හරි පෙරීම තතු්‍රකා පිඩුවන්ග පහලව මුලින්ීමට පොඩී චිත්‍රය ඳගන්න එක හලු දෙයක් නැපති රෞම තුන්සරයක් අඳන්න රි රව්ම තුංසරයක් ඇඳලා රව්ම තුන්සරයක් ඇදලා පෙන්නන්න වීවේගෙන් යන ගමන් මේ ගෙන් කැරගෙනවා වීවේගෙන් යන්න ගමන් මේේ ගෙන් කැරගෙන. ඊට පස්සේ ඒක කඩලාදින්න මේදක එකතුව කියලා හරි මේ කඩලාදින්න මේදක එකතුව කියලා වීවේගෙන් යන ගමන් මේ ගෙන් කැරගෙන කේ දැන් කලබල කරන්න බාපතේම ලස්සන ගයිඩ් කරලා දෙන්න ලකන් එයයා ලොක ඉඩා පේනවානේ අපපුතාලට. ඒ ලොක්කු ඉර තියෙන්න්නේ ලොකු ඉද යන්න අඩේ ම ඇ රව් බරම එන්ෙන් ලොකු වෙලන ර රවුන්තුන එක සැයි සඳින්න ඕනේ හරි ඔයාලට ඇතර මෙතන ඉඩේ රවු තුනක්බලහම අඳන්න බැරිු ඇතිනි එහම මෙහෙම කරන්න. මේ රව්ම ඇදල මේ රව්ම ඇඳල එකතු කරනවා කිය දලා යටට සමාන කිරීම දාලා අ රව්ම අදී රේකය බ්‍රමණ පෙරලීම කළ නම් කරන්න හරි රව්ම තුංසරයක් අදන දරුවෝ හරේ රව්ම තුංසරයක් අඳඉන්න ර ඇඳල්ලා පලේනෙන් දෙක එකතු කරලා සමාන කරන්න ඊළඟ එකට බේ ප එකතු කරලා සමාන කරම ඉළංඟකට හර ඊට පස නම්කරම පලවෙනයක රේකීය දෙවනියක බ්‍රමණ තුංවෙනක පෙරලීම කියිය ප්‍රමණ පෙරලීම දැන් එක කිවරයක් කලමුද මේක ඇවිල්ලා මෙන්න මේ අශ්ු පහේ වී ප්‍රවේගයක් පෙන්න්නන්න අශ්ු පහට වී ප්‍රවේග පෙන්න්න ඉස්සරහට වී ප්‍රවේග පන්න හක් පෙන්න්න ඕනවී ඒවා පහ. දැන් අර බ්‍රහමණ කෙන රූපෙට ගිහිලා අරය ලකුණු කර ඉන්න. අරේ ලකුණු කරලඉන්න. ඒක ලකුණු කරන්න ඔේගාර කියන පර්ශය ප්‍රවේග මොකද මේ හැමශුම උර්ථයක යන්නේ කැරකිල්ල ගැන විතරක් හිතුවම මේ හැමාශ්‍යම ෘථයක යන්නේ ඔමේගාර් ඔේගාර ොමේගාර් ඔමේගාර් කල පර්ශය ප්‍රවේග ලකුණු මේගර් ර් හරීර මේ කරගන්නුනී ඔමේගාර් හතරම් ලක්නු කරාත්්තු වේ. පෙරලීම කෙන චිත්‍රයේ අන්නාල ප්‍රවේග එකතු කරලා අදන්න ඕනේ කේන්දට එකතු වෙන්න දෙයක් නෑ වීවිතරයි දෙන් කේන්දරෙ වී අකුඩ විතරයි දේ. මේ ලක්ෂයේ? ව එකතු කිරීම ොම මේගාර කියලා තියන්නේ වී එකතු කිරීම මේේගාර යටම ලක්ෂයේ ව අඩුකිරීම මේගාර හරි වී අඩුකිරීම මේගාර මෙතන මෙතන මෙ බලන්න ඉස්සරහඩ වී එකයි පල්ල හඩු මේගාර එකයි ඉස්සරහට ව එකයි පල්ෙ හට උමේගාර එකයි. මේකේ ඉස්සරහට වී එකයි උද්ඩට උමේගාර එකයි මෙහාට මෙහෙර මේගාරුයි මෙහරසා මෙහර මේගාර දැන් අරත් හයිලයිට් කරගන්න එතර පොඩි වචනයක් ටයිපෙලා නෑනේ ලිස්සීමෙන් තොර පෙරෙන වස්තුවක් කියල නේ තියෙන්නේ. ඒ ඉස්රයි එන්නන අර කෑල්ල උඩචේද තියනවා පස්සේ තරට යිපෙලනෑ. අච්චල තලයක් මත කෙල එන්න ඕනෙ හර. අච්චල තලයක් මද ලිස්සීමෙන් තොර පෙරෙන වස්තුක්. අච්චල තලයක් මද ලිස්සිීම තොර පෙරලෙන වස්තුක්. අනේ ඉට උඩිින්ගියල තියෙනවා වී සමානයි මේක සිම්පලාරකරක් එක ැබිල්ලාාරන පුති රූපලම පාචර කැබල්ලාර. ඩි පේෙන සො මේ ාර කිය න රය කැපිටල් කන්න ඉට ඩුරුලෙත් කැබලාා කරන්න මේද කවිපුල ැලා කරන්න ඕ දැන් ළමයි අරපෙන්ේරුපෙ කොඳේ විියුත්්න්න කර. අරරපේ ේරුපෙහොඳද විියුත්්න කර. අරරූපෙ තින මේ ගාර්තියන හැමැතැනටම ව.වී කියෙන දාගනදාගෙන ය මෙය බිින්දූුණ මදකයි වවුුණා වී හක් කරයි. අය අදින්න්න අලතරුපයහ දව ලොකොට පෙන රුපේ වන් පැත ස්ක්‍රීන් වල ම් පැත්ත පේ ලොකොට ඒක. වේගේ කට්ටේ දැන්න සුපිරිර වේගෙන් කරානයක ඇඳගන්න වැඩේ ඇදගෙන දින්න අදඳින් නැතුව තාම අඳින්නට නිවේදන ලැබක ඉන්නනද. එ චරික්පෝ ඇන්ද. බිින්දුව වී දෙකයිවිී මුල දෙකයිවී මුල දෙකයිවී හරද මේක හරතුවේ කොල්ලො හරද මේ ඳලිබරද යි් ඊලන්ගේ ට අර ක්්‍ය දාල මේතියදන ඉඩ අධි වගේනේ එක දනනිති යුරුවේ. ේ තර පෙෙන ස්තුක ය ක්ෂක්‍රේග ශාලත්වය වස්තු තල සමග පර්ෂන ලක්ෂයේ ශ්‍රේම ලක්ෂයට දුරට අනුලෝමයි. ඔව ආරදුර ඉන්න එකනාග වේග දෙයි වී ොරිී දෙකයි ආරගුන් කරාග දුර වේගේ දෙකයි වීනි මේ අධදි නිට දර තියෙන මධි කළ හැගෙනවනම් පල්ලයා හරෙන් හරිකමන්නන්නේ ඇඳ ගන්නක කර මේක ඇද ගඩවා චර තය මං දන්න උච්ර පොඩීඩ අත්තිබ බේකර දෙ යටට නතරයිහි දයනවා. ස්සේම තොර පෙරෙනන වස්තුවක් ගත්තම මෙන්න මේක ලක්ුණු කරන්න යටම් පොයින්ට කවේකි බිඳුවයි මැද පොයින්ටකී උඩම් පොයින්ට දෙකයිවී භාගයයි වී එක හමාරයි වී මල දෙකයි වී මුල දෙකයිවි ලම්බයි කෙනෙ කෙමත් දෙෙන්න්න ඒ ඒ ලක්ෂවල සම්ප්‍රයුක්ත ප්‍රවේග. හරි රේකය චලිතනිසාත් ්‍රමණ චලතිනිසාත් ලැබෙන සම්ප්‍රයුක්ත ප්‍රවේග මක් වෙන්නේ ී දෙකයි වී බාගයයි වී එකහමාරයි ව මූල දෙකයි ව මූල දෙකයි වී හරි රයි් දැන් කියන්නේ න මෙෙනකතා දැම මඩි කර එක එකට එකදිකර එකම කතානීම එකම තුරුණ විස්තර කරවග එකම ජාද කතාවගද මේදන්නේ හ දැ වෙන එකක් මෙෙන ටිකක් කියන්නේ න්නේ හැර? දැන්පුතා වස්තුවක් පෙරලෙනව කිව්වාම ඔබ හොඳනම දන්නවා රේකියව ඉස්සරහට යන ගමන් කැරකෙන්නේ. එතකොට ඒක චාලක ශක්තිය කියදක ලැහුවෝ එයාට චාලක්ෂක්ති වර්ධ දෙකත් තියෙනවා. එයාට රේකය චලිතයකින් ලැබෙන චාශක්තිය කුත්තියෙනවා බ්‍රමණ චාශක්තිය කුත්තියෙනවා. කෙලිින් යන විතරක් නෙමේ කෙලින් යනමනිසා රේකව යන කමනිසා රේකය චාශක්ති්‍යයකුත් ලැබිලා බ්‍රමණයන විතරකුත්වේ රේකිවතන රේකයන විරකුත්න බ්‍රණත් වනවා තව බාගයි අයෝ මේක වර්ග පදයකුත් වනවා.. එ ඒගේ චාලක්තය යනු භාගයක් අයෝ මේක වර්ගකතව ගොක් අයගන්න නැහැ. මෙහෙම පදයකුත් යර මේේ දෙක එකතුව තමයි උළු චාලක් ක්තිය කිය. ඉගං විශේෂ පොයින්ට එක වස්තුවක් ලිස්සීමෙන් තොරව පෙරලෙන කොට අපේ උසස් පෙළමට්ට මේ ලිසි ලිසි පෙරෙනවා කොහොම දෙන්නෑ. ලිස්සීමෙන් තොරව පෙරලෙනකොට. දැව චිත්‍රපටියවල හරි දැකලා ඇති ගුවන්යාායක් බාන කොටහෙම දහවන පතේ රෝධෙක් ගෑවෙන්න ගත් තම. මුලහරයේ ලිසීමක් සහිතව කැරගෙන්. හරි? එක දරක් හිලතමයි ලස්සන්ට අර් දිස්සීමෙන් තොරෝ පෙරලෙන් තත්නයෙන්නේ. ඒවා විතරයි අපි කතා කරන්නේ. එතරේ ලිස්සීමකින් තොරව පෙරලීගෙන යන ඒවා ගර්ෂණයට එරෙහිව කාරයක් කරන්නේ. අපි සාමන්‍ය ද ස්තික ගර්ශණය ගති කර්ශණය තියෙද අන්නේ ගර්ෂණවලට එරෙහිව කාරයක් කරන්නේ. ඇයි ඒ කළ කල්පනාා කරන්න. ඇයිඒ ලිස්සීමකින් තොර නිසා. දමකද කාර්ිය පාඩමේද කියනවා කාර්යක් සිත්්ත වෙනවා කලා සලකන්න නං බලයක් ඉදිල මදිී චලිතයකුත් තියෙන්නු. ද යටම පොයින්ටක වේගේ බිින්දු හෙවත් ලිස්සීමෙන් තොරයි නං දර්ශනයට එරෙහිව කාරයක් වන්නේ නැත. ඒ හොදර මත්කදයා. මංමේ දැන් කියන එක කියන්න ඕන එකක් නෙවේ මණනිිකං ඔළුවට ගන්න පත් ගණ්ඩත්ත එපල්ලොකුවට. ද කාඩාහරිතයෙන්න්න පුළුවන්න්නේ හෙනන්සරී තිරස්ථලයක මොකක්කාරයකක් පෙරලා යැව්ුවම සදාකල්ලක පෙරලෙන්න්න ඕන කියල. පෙරලා ය සදාල් පෙරලෙන් බ සෛදධන්කු ඉතු. දංශ නිරව කාය කරන්න නතිකුට ශක්තිහානවී නන. ඔව ඇත්තඒ එහෙම තමයි. හැබැයි ප්‍රායෝක තු අපි දන්න එක පෙල්ලා යව් කල ි දුරක් ඇති අතරේවාන කැන ශක්තිහානයක් වෙනවානින්. මොද අපි උසස් පෙලේ කතා කරන්න නැති. පෙරලීමේ ගර්ශණය කළ ගක්තියනු. එක ගැන වැඩි හිතන්න මෙ පම මේවු කනින් ගත් අර කණින් පිට කරාවගේ හිට පල්ලයි. පෙරලීමේ ගර්ෂණය කළ ජාතියක් වන ඒකට හින්දා ශක්ති වැැවීමක් වෙලා තම ටිකතුරක් ගිලමක නතර වෙන්නේ. හරි නැක් කොමතු අතරපතුරද වලට හමත් පුො දන න එහනම් බලාහිතා ගනින් දෙවනි පොයින්ටක විදිහයට ගර්ෂණට එරෙහිව කාර කරන්න නෑ කිය. එතකොට අපි මේවාගේ තලයක් උඩ වස්තුවක්තියලා අතරිනවා. සුමටඋනොත් වැඩක් නෑ සුමට වුනොත් කොහොම ලිස්සගෙන එන්නේ. පෙරලීගෙන එන්ඩනම්ක රළු තලයක් වෙන්න ඕනේ. රළු තලෙක්ුනාමේ කට අර් ගර්ෂණයක් එල ගර්ශණය දව කරකලා දෙන්නේ. රළු තලයක මෙම පෙරීගෙන මෙතැන්ට එද්දී වේගයකුත් ලැබෙනවා රේකී අට කැරකිල්ලෙහිද ොමේකැ එක්කුත් ලැබෙනවා. අපිට ඒක පාතුන එච්ුසක්ක කිය. අපි සාමාන්‍ය වගේ තලයක යා එනකොට පල්ලෙ හට අපිදන්නවන විභෝෂක්තිය හැරන්නේ සුමට වුණානම් ්‍රේකය චාලක ශක්තියයට විතරයි. රල වනොත් ඒත් වවන කොටුවක් වගේක් කරෙ තන්න ගණකයක් වගේ වුණොත් ඒතිම් පුතේ පෙරල්ලෙන්න ෑන එක ලිසන්නේ තිෙන් ඒවගේ කෙනෙක් ගෙනක් වෙන්නේ අඩුවෙන විභෝෂක්තියෙන් කොටසක් චාශක්තිය හැර කොටසක් මේකටක එනකොට ගර්ෂන ෙරහි කාරය කරන්න වැෑය වෙන. සහරගණනගල හෙමදගරනු තියෙනවා. හරි නදර සිලින්ඩර් තැටි වලුවගේ පෙරලීගෙනවනමුදේ පෙරලීගෙන ආවුත් අර කියන අඩුවෙන විභෝෂක්තිය හැරෙනවා චාලක්ෂක්ති වර්ග දෙකේ එකතුවට. හරි රලු වනාා කියලා ගර්ෂණරව කාරයක් වෙන්නේ. තලේ රලුවිී ඒත් ගර්ෂණරයියෝ කාරයක් වෙන්නේ එතුර අඩුවෙන විභෝෂක්තිය කෙළිම්ම මුල චානක්තිය බවටයි හැරෙන්න්නේ. තෙරර ගනන් සාමාන්‍යෙන් තුංජාතියක් තැන්තැන්වල හුවෙලා ඇති සුමට තලල එජත් සමනය බාගය වී වර්ගය රලුතලවල පෙරලෙන්නෑ ලිස්සනවනන්ගේත් එත් සමනය බාගෙන් වී වර්ග එකතු කිරීමේ ෆෙස් කියෙලකක්ෙනවා හැබැයි පෙරලේගනවත් එෆෙස්පදේනෑ ගර්ෂණන එරහිව කරකාරරි කෙක් නෑ කෙල්ලිම් මාඩුවන ෝෂක්ති චාශක් දෙකට හැරෙන එකයි වෙන්. ේ ම ගඩන් හද මට න න්න නිම මේේ සම්බන්ධී හරි නෝට් එකර යන කොපොතිේ පහලෝපිටුවේ උඩේද ෑනම දෙවිනි ඩොට්ට් එක තියන්නේ දෙවනිින් ඩොට්ට ඒක තියෙනවනේ මුළු චාලක ශක්තිය සමානයි උත්තාරණ චාලක ශක්තිය දන බ්‍රමණ චාශක්තිය කියලා ඒකෙළ යන සංගයතුලින් කE සමානයි භාගයක් එම්වී වර්ගේ ධන භාගයක් අයු මේ එක වර්ගේ ඒ සමානයි භාගයක් එම්වී වර්ගයේ දන භාගයක් අයෝමේක වර්ගය. ඊල පස්සේ කියන ගර්ශණය එරෙහිව කාරයක් වෙන්න කියලා ඒක හයිලයි් කරගන්න ගර්ෂණ එරෙහිව කාරයක් වෙන්නේ හයිලයි් කරග. හ ඊලාන්න කරගට මේ කතාාව ක්තේ හරි. රලුත්තාලක පෙරලි නම කියල නිේ ගිය ඇඳගෙන ලියාගන්න පොද යි්. සමාන කරන්න බුතේ භාගයක් එVී වර්ගයට එකතු කරලා භාගයක් අයුමේක වර්ගය. රූප සරහණ ඇදලා අඩුවච්චිවිවෝෂක්තය සමාන කරන්න සමාන කරන්න බාගයක් එVී වර්ගය දන භාගයක් අයුමේක වර්ගය අඩ චිවර්ෂක්ත්තය හරෝම ාශක්ද දෙකතුරට. ඇති එච්චා රයිපතය ෝකෙදී මේ අනිපපුතේ මේ ගොල්ලොන්ට අද සොරි අගේ සතිය පේපරගේ මාකින්ක දෙනකොට එකසේ පහ පේපරේ මාකිින් එකනේ හම්බිින්දෝන එකස බහගෙන පේරෙ පහැෙන පිර මාගකිෙන ගම්ිෙන්නුන් බැරිවිවෙලාහර ඔමකදම මාසට මාවශ්‍යක ක්‍රිට කල්ල තියෙන්නේ තකොයි ලෙකල ැල න එකසි හය කියනක හම්බවෙලාන බැරිවිලාහරි. අද දුන්න පේපර රදාලෙක හම්බෙලාන ගමහරඉන්ල එකසි හයක තිල්ලන්න්ට අෙකසි අයක තිබගේ ලවලක් නෑ හරි දවයි ප්‍රශ්නටය ප්‍රශ්න වලට දහනමෙන පිටරන්න ලමයි ඇ ප ප්‍රශන දර සරල ප්‍රශ්නයක පනන්ගමක? සරලෙක්කීම රංගමුල් මට ගන්න ගුලා ලේස්ම එකක් මේ වෙලා තොරගන්න දහ නමය බිඩුවේ මුලිම ගම අපි පනස් නමය බහුවරණේ පනස් නමය බහුවරණය ගුහර සිලින්ඩරයක අක්ෂයවටා අවස්ථිකූර්ණය අයි. හරි කෝන එක ප්‍රවේග ඔමේක. ලිස්සීමෙන් තොරෝ පෙරලෙනවනං චාල ශක්ති කියල. ආහා පොතේ ලිස්සීමෙන් තොරෝ පෙරලවා කියන්නේ මේ දෙක එකතුන මේ දෙක එකතුව තමයි ඔයහන්. ්‍රේක චාක්ත පරචාක් දෙක එකතු. එඒ මේක පදේ දැනු සාමාන්‍ය මන් මේක විච්චර මෙච්චර බර කරන කීවානක් ලමය ෝක හිතර ගොවන් පේපරක පලනමසේ වරුදුන්නා කියලා කතා දෙකක් නෑ මේක ගහනවා කෙලි. ඒ වැඩ හි ද කු නැව කල ෙල්ලා නම මේ වැරදදි මේකනේ උත්තර. මේ නියෝජනෙන් ප්‍රචාශත්්‍යතය එකක මේ එකක්හෝ කරන්නවා. නමමාර ප්‍රශ්නයක්තිය බගේ වීවර්ග කැල ගන්න ස්කන්දවත් වේගවත් දීල නෑ. ඒ හදා ගන්නෝනේි හරි. හදා ගන්න දීපතති පරස් නමේ නේද. මෙයහන්න බලා කොහර සිරින්දරයක් කිව්වම මංගේ සතිය නෝට්ටක අර වගුය ලියවෙලා ඇති කුහර සිින්ඩ අස්තිගූර සූත්‍ර ඔබට මතක තියෙන්න්න ඕන. ගණගෝලයක තැටියක ගනසිරින්දරල දෙනවන. කොහර සිරිදකොල දෙන්නේ. අයිකයන් නිම්මාර වර්ගෙ කියලා මතක් වෙන්න ඕනේ. එතරරිින් මුක්තකරගත්වත්තේම අයිබද මාර වර්ගකිල මන බැවන්න මංගින්න්නවාන. ම් ර්ගන එමුක්දකග ත හොමිනවා. අනතක ්‍රේකේ චාශක්ති හන වේගෙත්ත ඕනි ලිස්සීමෙන් තොරෝපෙල්ලෙන වනං අච්චල තලයක් මත ලිස්සිමේ තොරපෙල්ලෙන වනං වීට ඔමේ ාර්ක සමානයබී ඔ මේ ගාරකයි සමානයි. එතු රේකයේ චාශක්තියක් ගන්නත් ඕනේ බාගයක් එවී වර්ගය කියලා මුළු චාශක්තිය ගද්දී ආය ගන්න ඕනනි පුතේ භාගයක් අයු මේ ග වර්ගය කියලෙ. භාගයයි ස්කන්දෙස් කන්දය කියනෙකට අයිබැදීම ආරුුවර්ගලියමු ගුණකිරීම වී මේක වර්ග කරලලියමු ඔමේගවර්ගය ආරු වර්ගය කියල. එකතු කරමු භාගයයි අයෝමේග වර්ගය කියලා. ආරුවර්ගෙන ආරුවර්ගය කැපුණට බස්සේ භාගයයි අයෝොමේග වර්ගෙන එකතු කරා භාගයක් අයොමේක වර්ගය. එක වගේ පද දෙක් ඇවිලා. දෙගුණ උනාම අයුෝ මේේග වර්ග තයි උත්තරෙ. භාගේෙකුයි භාගෙකව එකතු කරම එකක් උත්තරේ රෙනවා ඔන්න මුලු චාලක ශක්තිය ගන්න. පනස් නමය කෙලි න්න දුවේ කොහරසිලින්දරයක් නෑ පඩන්ගන්න අයිසමාන ඉමාරු වර්ගකීන අයිසන ඉමාරු වර්ගෙකිව්වාම එම වලට එෙන උත්තරේ අයිබෙදීම ආරල වර්ගය. ස්කදෙ දීලා නැහැනි දරුවන ස්කන්දීන අයිබෙදීම ආරල වර්ග කියලා ඊන් අස්සේ විසන උමේගාර් කෙල වේගෙ හොයා ගන්න බලුවන් රි වීශමානයි උමේගාල් එතනෙ හදම මුළු චාලක් ශක්තිය චාලක් ෂක්තිය ගන්න මුළුවක භාගයක් එම්වීවර්ගයකට එකතු කරලා භාගයක් අයු මේේග වර්ගයක් භාගී වර්ගයකට එකතු කරන්න පුතේ භාගයක් අයුමේග වර්ගයක් ග භාගයයි ස්කන්දයනුන අතරින්ගත්ත අයිබෙදිම ආරුර්ගෙලියමුවිීවෙනුවන ඔේගාර්දාල වර්ග කරදි වර්ගෙක්කුයි ආරු වර්ගයෙකුයි ඒවි ධන භාගයයි අයුොමේක වර්ග රයිට් කොල්ලනේ තයි කක් මාත් එක්ක බල්ලේ ඇතර මේ ගන ලේසි එකක් දත්තේ ලට හොඳේ කරන මම හැටතුන්ගනි බහුවරනය ළමයි බහවුවරනාක හැටතුන ලිසීමෙන් තොර පෙරලෙන කුහර ගෝලයක මුළුචාලක ශක්තියෙන් බ්‍රමණචා ශක්තියේ ප්‍රති සතය ගීයද. කුහර ගෝලයේ අවස්්‍යගූරණය සූත්‍රයේ අන්නදැක්කට ඒක දෙනව. කුහර ගෝල අයිගේ සත්‍ර අපි මතක තියන්ගින්න ඕොනේ නැ. කොලඩි ගලමක ම ිලඟන්න බට හන් වෙලා දෙන්න. ප්‍රශ්නය හාලාතියෙන්නේ මුළුචාලක ශක්තිය දීනවා නේද? රෙනනස්තුවක මුල ාක්ති ගන ේද එකකතුුණ. හරි මුළුචාලක ශක්තියෙන් බ්‍රමණ චාශක්තිය කොච්චර පස්සතයදද කියලාන්නේ. එන කරන්න ඕේ බ්‍රහමණචාශක්තිය උඩ රුලෙලියලා බෙදන්න ඕන මුළු චාලක ශක්තියෙන්, ගුණ කරන්න ඕන සීරසිය. ඕකන යහන්නේ. මුළු චාලශක්තියෙන් බ්‍රමණ චාක්තිය පොච්චර පස්සත ඇත්ද. එදේ මේ ගාන කලා වගේ, ස්කන්ධවේගවලට අකුරදාගැන මේ විදිහර ගිහිල්ලා ඕක කොටදාන්න පුළුවන්. මංවාට ක කියලා දෙැහරන හැමතිස්සේෙන් එම්දීකිව් එකක් කළ හැකි කෙටම කරමේ. බලන්න මෙහෙම නෙවේ මංහ දන්ඩ යන්ය අහන්න මේක තමයි හොයන්න වෙන එක. මම හොයෙනවා රේකය චාලක ශක්තියයි බ්‍රමණ චාලක ශක්තියයි අනුපාද. රේකය චාලක්ෂක්ත බ්‍රමණ චාශක්ති අනුපාදේ. එම් වීවර්ග කෙලෙහෙමෝ දැන්ට තියන්නම් කුහරගෝලයක අයිලියන්න පුළුවන් තුනෙන් දෙකයි එම්මාරු වර්ගේ දැමේ එමට මොකර එක කැබි ෙල්ලෙමනම් කැබිලෙම් සිම්පලෙම්ම සිිල්ලික්කුරදන්න අවස්තිකූරය තුනෙන් දෙක එමාරු වර්ග. ඔම ග කියන්නේ වී සමානවෙන්නු මේ ගාර්ට ඔේග කියැන වී බෙදීම ආර් වර්ග කරන්න ඕනේ. හරි විසනො මේගා ඔේ ගුක්ත කරන වී බෙදීමර වී වර්ග කර අරු වර්ග කරා ස්කන්දෙර ස්කන්දය කැපපුවා ආරුවර්ගයට ආරුවර්ග කැපුවා වීවර් වීවර්ග කැපුවා ඔක්කමක්කුරු කැපි ලගියයා එක්ක අනුපාතලක්කුණ දෙක බෙදීම තුන කියන්නේ තුනට දෙකර තුනෙන් ගුණ කළලාද තුනට දෙකර රයි. මෙහෙවවේ රේකය චාලක්ෂක්තියට බ්‍රමණචාලක්ෂක්තියේ අනුපාතය තුනට දෙකයි. ඒ ගැන මුළුචාශක්තියෙන් පංගු පහෙන්තුනක් රේකය චාලෂක්තිය, පංගු පහෙන් දෙකක් බ්‍රමණ චාලක ශක්තිය. අහන බ්‍රමණචාශක්තියේ ප්‍රතිසතය පහෙන් දෙකයි භාගිකව හිතුව ඒක ගුණ කලති යන්න සීරසිී. සුර කරම් සේයට හතලියක් ඔයාට මේකල යන්න එපා උඩරල්ල යන්න එපා මෙතැරින් පටන්ග හැටතුන බාගයි එම්වී වර්ගය අනුපාතලුණ බාගයයි අයුමේග වර්ගය භාගයවී වර්ගය අනුපාත ලක්කුණ බාගයක් අයොමේග වර්ගය ාගර ගගේ කොහොමස්සුුව වෙනබපුතේ එම් වී වර්ගය අනුපාත ලකුණ අයිලියන්නේ කොහොමද තුනෙන් දෙකක් එම් මාරු වර්ගයේ. තුනෙෙන් දෙකක් එම් මාරු වර්ගය. ගුණ කරන්න ඔ මේ කට වී බෙදී මාර්දාල වර්ග කර වී වර්ගෙ බෙදුව ආරු වර්ගෙන් එම් කැපුුවබී වර්ගෙ කැපුවා ආරු වර්ග ක. ගඩේනම් පුතේ තුනට දෙයි. හැ යටටිලියන්න බ්‍රමණ චාලක ශක්ති ප්‍රතිස්හතය. බ්‍රමණචාල ශක්ති ප්‍රතිහතය. පහෙන් දෙක වරක් සීරසීය පහන් දෙක වරක් සීරසීය. උත්තරේ සීරහතලියයි. හරි දෙකක් ජේකම් කරා. දැන් වා හැට හතර බහුවරණේ ර් කරනම කඩබැගෙනඉන්න පුළුවන් තරයි වසගෙනඉන්න. ොනුත්වේ නම් වෙන්න ැහැවිතේ මොකදන වේගේ තවට්ට වැඩියෙන් හම් වෙන්න බැහැනේ. ලිස්වානං එන තරන්ට වඩ වේ අඩුවෙනන මොකද පෙරලුුණම කොටසක් බොරම චාක්ත හැර හරි මුද්ද ලිස්සං ආවාන සුන තරක ලබෙන වේග වීලු රලුුණනාන පෙරලුනානං ලැබෙන වේග මක්ද ් වෙනර් දෙකරන යන්න ඇතිනේද මේමයි ඔන්න හගරන්න කෝ? සුමට වුණානං අඩුවෙන භර්ෂක්තිය හැරෙන්නේ චාර්ශක්තිි විතරයි. මංක රේකේ චාශක්තිලි විතරයි. හරි සුමට වනාා අඩුව ර්ෂක්තිය හැරෙන්නේ අනික ඒක චාශක්තිව විතරයි. රල වනාම ඒ අඩුවනි භෝෂක්තියෙන්ම කොටසක් හැරෙනවරයේ කිය චාලක ශක්තියට. කොටසක් හැරෙනවා බ්‍රමණ චාලක ශක්තිය. තෙර ොරුවට සමික දෙසැයක් ලලින්න නෑ පලෙන්සැරේ ලැබෙන චාලකශක්තිය මේ සැරේ. ේක ප්‍රම චාශත්තික ඇලි දෙක්කට කෙල්ල යන්නේ. මෙන මේ වේගතම අහන්නේ බාග දිගටම සුර කරලයි ඕොනේ එම්වීවල වර්ග සමානයි එම වවල වර්ගම වූහොයන තිනෙක්කෙන. මුද්දක් මුද්දක එම්මාර් වර්ග මතක තියන්න ඕනේ අගේ සූත්‍ර අපට දෙන්න නෑ හැයි විස්සේම තොරව පෙලේදි විස මේ ගාර කිවට මේක වවෙනට යු ගන්න ඕනේ යු සමානේ ගාර් මේ අක්තකරා යු බෙදමාර්. වර්ගරන්න ැුද ම වර්ග කරම යු අකරේ වර්ගයයි බෙදි මාර කුර වර්ගය. අර වර්ග අර වර්ග කැපපුවා දිගර එම්මකුර කපාන කපාගෙන ගිය වී වර්ග සමානයි වර්ග ධන යු වර්ග කැන දෙකයි. වල වර්ග මුල ගත්තම් වී සමානයි මුල දෙකයි. යු ඔයා මේ යු හයන්න තියෙන. යු හෙව්වාමවෙෙන්න්නේ වීවෙෙදී මුල දෙ සුමට වුණනානං චාශක්තියක් විතරයි රේක චාශක්්‍යක විතරයි ල බෙන්නේ ල න ඒකදැන් ශති වර්ග දෙකට හැ. කග. ඇතිනේ වෙලාවබතේ නවත්තමනම් එටවෙලා වැති දැන්ඩියයක් දිගට හදන්න එන ගාන බලන මේ ගාන එහ බිටුවේ විශ්වන බිඩුවේ විසි වෙන බිඩුවේ හැට අටවෙනි බහුවරණයන් හැට අට හැට අටේ ගනසිරින්ඩරයක් තිරසරට ඊරක් ඕනයක් ආනතතලයක මුදුනේදලා නිදහස් කරාලු ලිස්සීමෙන් තොරව පෙරලීගෙන ආවලු රේකය තොරනිීම ගදන්න කියෙයි හ. රේකය තොරයෙන උත්තරම ගත්ද ආරයි. හැමලා මේක වැඩ නවත්න්න ම බොහම ලස්වනටෝක ක්‍රම දෙක්කර දිතර කියලා දෙනවා පුොදේට වැඩ වෙලා යනවා වැඩේට. හරි ක්‍රම දෙකක් කියලා දෙනවවා කිවනේ. ේ තිරසට ටීටකෝනයක් ඇල තලයක් උඩතියලා තැරියම ගන ශරන්්‍රයක් ලස්සීමෙන් තොර පෙල්ලිෙන ආවලු ඒ ලස්සීමන් තොරෝ පෙරලීගෙන එ තොරනෙම ක්ද කියෙලාහන්. එච්චුසක් පාත්වනා කලා අරගෙන දික එල් කෙලා අරගෙන හරි මගුුණ එක ක්‍රමය කර හතල පෙන්නන්නේ යන්නේ සයින්ටීට සමානයයි කැලියනව පුතේ සම්මුඛපා දෙ බෙදීම කරණය ඕන එක එච්චුක්ත කර ගත්තොත් එල් සයින්ටීටගේ කක් ලිය ගන්න බළුවන් බලමු. එල්ලක්තගන දන්නත් න එල්ලුක්තකර ගතුත් එච් බදීමම සයින්දිර කෙ ලන්න තිුුණ ලමොකයි ගාහද නකොට මේක කරමේ හරි කාඩක් ලේසි ක්‍රමයට මුලින්හ දන්ඩය. මෙයා මෙතල්ලෑ මෙතන්න පාත්වනාම විබෝෂක්තිය අඩුවෙලා ඒකෙන් කොටසක් රේකය චාලක් ශක්තියකට හැරෙනවා තවකොටසක් බ්‍රමණ චාලක ශක්තියකට හැරවා ඒකයන්න පුුතේ මට මේ මෙහෙමලිය අන්න බලුවන් භාගෑ ස්කන්ද වේග වර්ග දන භාගය ගනසිරන්ද්‍රරයක්නේ ගනස්ලිින්ද්‍රයක අවස්තිකූරල න එම්මාර වර්ගවදීම දෙක්ක එක දීලත්තිේනව ම. මේ ගල යන්න පෙ දැ ලිස් ීමෙන් තොරෝ පෙල්ලේගෙන ද වී සමරුවෙන් ඕනේ මේේ ාඩික ලොප්පු කර මේ ගසන්න ඉවදි ර්ගලිය. මේක වර්ගරන්දෙ වී වර්ග කරන්න ඕනේ ආරකර වර්ගරන්න ඕ. ෙර ලම ල්ල සිබලට සිිබලෙම් ැෙයි. ැස මේ ආර වර්ගෙන මේ ආරර්ගය කැපෙයි දෙකෙන් එකයි වීවර්ගයට හතරෙන් එකයි වීවර්ගග එකතු කරාව. බාගයකට එකතුකරාම කාලක් හතරයෙන් තුනක්කෙන්. GH තමානයි හතරෙන් තුනයි වීවල වර්ග. දෙෙරු බාගයන එකතු කරා කාලක් හතරෙෙන් තුනක්කාාව වී වර්ගෙන උත්තරේ හතරයි H. බද තුනක්. ලේ ත්තත් වේගේ ඕන්නන් හොයන්න මුළුවන්. ැම මේ ක්‍රම ඔබට හදල පෙන්නුව සමහර ගණන්තියනවා පතුළට එද්දි දෙන වේග හොයන්න කිය. වේගහන කන ඒ ක්‍රමයට හදාගනය. හද මේ ප්‍රශනය හලන වේගෙනවේ අඇතරම එඳම වර්ග මූලේ දාලා ලියන්න බලා පොත්තුවක් නෑ මේකේ. පල්ලහාට ආවූ ආපු තොරණහන. රේකීෝ පල්ලෙහට ආපු තොරණෙම කක්ද. වේග වර්ග කියන්නේ මේ කියනෙක් කියෙන? හතරයි GH බෙදීම තුුණයි ය බින්දුවන එලියනන්න පාරමම් ග්‍රේ බින්දුව නිශ්ල පටන් ගත්තේ දෙක ගුණකිරීම තොරණය ගුණකිරීම ලිස්සූදුර එල්. ලිස්ුබුදුර ලිස්සපුනේ ර පල්ලෙ හට අබුදුර පෙරදීගෙන පල්ලලාබදුර එල්. දෙකේ ලක්කමක් කපන්න බලළුවවා. හරි දෙකයි ජී ගුණකිරීම එච් අකුර වෙනුවට එල් සන්දීන ලියනවා. එ් වෙනුවට එල් සයින්ටීට ලියනවා බෙදීම තුන සමානය කලියන්න ඕනේ ඒ ගුණ කිරීම එල්ලකුර. එල්ලකොට එල්ලකුර කැපෙනවා. හරි තුනෙෙන් දෙකයි ජී සයින්ටීට. ඕක පල්ලෙහට ඇවිත්තිෙන්නේ තුනෙන් දෙකයි ජී සයින්ටීට කියන තොරණින්. නරේ? මේ නෝට් එක දුන්න පාච් කල වේග හවෙලා අපි කොහම දන්න රේකචට සමීකරය දාලා රේකීෝ පල්ල හඩාපපු තොරන්නේ හලතිය. ප්‍රශ්ලංග දාල එක ක්‍රමය කෙන ඔය ක්‍රමයට හැල ඉන්නක ර ප්‍රශ් ංග දාන්න එක ක්‍රමේ ක න්න . එන්න තරිිකෝනයබස්ස පාතන උසරගන්න සිමල එච්චකර හරි එච්චකර එල්ලකර උඩ නිශ්ල වතැරයා පෙරදී ගැවිවෙල පල්ල හටනවා කොල්ලනේ ඔබ ලියාගන්න ඕනී ත්‍රිකෝණගාව මේ පිව දෙගලිවම ඇති මේ කෝඩ උන්නැහැ. සයින්දීරක යන එච්වෙදිමේල් සම්පුඛ පාදිවෙදීම කරණය එච්චුක්ත කරාමෙන්නේ එල් සයින්ටීට. සයින්ඩීරකයැන එච්වෙදිමේල් එතරෙින් ඒවා එච්චුක්ත කරාම එ සයින්ටීරකැල් ලියන්න පුුතේ යටින් මෙන්න හිමලියන්. යාන්ත්‍රික ශසනි අනුව යාන්ත්‍රික ශසනි අනුව කෙල්ල න්න සිම්පල් එG එත් සවාන කරලා භාගයයි එම්වී වර්ගයට එකතු කරලා භාගයයි අයුමේග වර්ගයක් භාගය එවී වර්ගය කට එකතු කරන්න පුතේ භාගයක් අයුමේග වර්ගයක් දයි කරන් යන්න වේග වර්ග හොයාගන්න ද සමහර ගනන් තියනවා වේග හොයාන්න ක කියෙන ගණන. ඒවා ගාන කොයික්‍රමයට හදනක තමයි කොහොමත් වවැදග ලේසි. ඊර්බස්සළමයිනේ sami කrne dalla torne vela ne? දැ බලාගන්න කිය න දෙවනි ක්‍රමි. ඔයා පස්සේ ගණ හදද වාඩ ලේසි ක්‍රමී ප්‍රගුණ කර. හරි දෙකක්‍රමින්. මවොහොඳට ඔක්කම තේරුම් කල දෙන්න ඉ පස්සේ මුකූත් කියන්න වැඩේ ලස්සන කරගන අහගන්න බලාගන්නද. මේක්‍රමයට යනකොට ශක්ති සංස්ථතිය මම්බ යොදාගන්නේ ඉන්නෑ. හැබයි මේක්‍රමේ යනකට බලරප ද න්න සිදවේ. බල එකක් බරතියනවාව පල්ලෙ හාට. ආය මේක මත ගර්ශනයක්තියෙන උඩහට එක අනිපම ඔක ඇතැරියම රේකීෝ පහලට එන්න හදනකොට මෙහාට ගර්ෂනයක් කෙන. ඇත්තටේ ගර්ෂනය විසින් තමයි කේන්ද්‍රයවට ව්‍යාවර්තයක් ඇති කරලා කරකලා දෙන්නත්. ලැස මෙතන තලේ උඩ තියනකොට ඉතරින් ආරය එකක් ති ඒෙද ඩක්්‍රියාකර මෙතරින් ර්ශණය ක්‍රියක කරුම මේ විදිහට මෙතරනි අිබ දිික්‍රියාක්‍රිය කරනවා අරයට මම මේ ගානන සිම්පලාර් ගන්නන් මොක්ද අබිලම්බර දිික්‍රියාට ආරයෝදාගෙන තියෙන හින්දැපලාර. ලියන එල මකුත් කියන්න එමං මේකොනේ ටීටනන් මෙතනකොනේ ටීටනය ගණන් හදල හදලා ප්‍රක්ටික එක දන්නන නැි. ඊට බස්ස මෙන මෙහෙමකම්. ප්‍රශ්නය අහලා තියන මේක ඒ. පල්ල හාට එද්දි රේකීව පහලාප තොරණෙම කද්කෙල්ද හලති ඒකදෙකත මහලතිය. හැබැයි අපි දන්නවා ඒක පල්ලෙහාට එනකොට ප්‍රමණයකුත් කරගෙන වනන් එහට දැන් කැරකිල්ලකුත් තියන කෝනිි කතර තොරණයකුත් තිය. රේචාතය රේකය තොරණය තිනවාගේම කෝනිික ොරණයකුත් තියෙනවා ඇයි ගර්ෂණ බලයෙන් ව්‍යාවරත් ඇැක වෙවල කරනවා න. දැන් මෙන මේදකේ සම්බන්ධයක් තියනවා රේකේ චාතය ඇයි? රේකිය තොරණේ කෝනික තොරන්නේ. අපි කියනවානේ ලිස්සීමෙන් තොරව පෙරලෙද්දී වී ඔම මේ ගාර එකයි සමානවෙන්න ඕන කියන. මේ ගැනන් සිබලා හරරමල්ලියන්න ඕනේ. ස්පර්ශය වේගේ සමානය ෝනික ප්‍රවේගවරක් අරය වෙන්න ඕන කියල. එහෙනම් මේකේ රේකය චාති නිසාල් ලැබෙන වී එකයි. ප්‍රමණ චාති නිසා ලැබෙන ඔමගාර එකයි සමානයෙන වගේ. ලිස්සීමෙන් තොරයි කියල කියනකොට රේකය චලිතෙන් මෙහට ලැබෙන තොරණයයි පොයින්ට ගෑවෙන පොයින්ටක හරි. ප්‍රමණ චාති නිසා මෙහාට ලැබෙන පර්ශී තොරණය සමාන වෙන්නත් තුන්. ලිස්සීමෙන් තොරව පෙරලෙනවා නං මේ ගෑවෙන පොයින්ටක සම්පෘත ප්‍රවේගබිඳ වෙනවා ගේම සම්පෘක්ත තොරණයබින්දුු වෙන්නත් තු. සම්පෘක් තොරණෙබිඳදු වෙෙන්ඩ නම්. රේකය චාති නිසා මෙ අට මෙහිට ලැබෙන තොරණය ඒ කියන එකයි. බ්‍රමණචාතියෙන් මෙහාට ලැබෙන පර්ශය තොරහි සමානවෙන්ත් වූ. ඇත්තර මේ ගන දෙමට මේකෝඩවන් නැහැ මේකින් මං ගන්නවා ඇල්ෆ උක්ත කරලා ඒබෙ දිම අර් කියලා. ඇයි හෙම කරේ ප්‍රශ්නයහන්න ඒ ඇල්ප මග ඇර ගන්න ඕන. දැන් මෙහෙම කර. රේකය චලිත ගැන හිතලා. රේකේ චලත ගැන හිතලා තර ශන ේදලා. මෙහෙරදානකොට එම්ජිගේ මෙහාටනෝ සයින් සන්බජජක. එම්ජිගේ සයින්ටීටක් ගෙන් අඩු කරන්න ගර්ශණය. එජිගේ සයින්ීටගින් අඩුකරන්න ගර්ශණය ස්කන්දය වරත් තුරණය කෙළිව මේ ගංකය කර. ඒ තියාගන්න. ඉරසමයක් කැරකිල්ලක් කරනවානේ බ්‍රමණ චලිතෙර ටෝසමානයි අයි අල්පදාල. දැ කේන්ද්‍රය වටා කැරකෙත්්ති බරයි ආරුයි දෙකම කේන්ද හරා යනෙහින්ද ගොල්ලොන්ගේ ව්‍යාවර්තයෙන් නෑ. ගර්ෂණ බලය විසින් එ් ගොුණකිරීම ආර් කියලා ව්‍යාවර්තයක් ඇති කරන. සමාන කරන්න අවස්ති ගූරයන අවස් ගරය කකෙන ගනස්සිරෙන්න්ට වස්ස ගූරය එ මාරුර්ගබැදීම දෙකයි. ගනසිරන්ද්‍රයක් එමාරු වර්ගබෙදීම දෙකයි. ගොුණකිරේ ඇල්ෆට මේ කෙනෙක් දාමු ඒ බෙදීම ගානතියෙන සිබ ආර්ථම අරයට. දැන් මේ සිම්බලාර්ට මේ එකක් සිම්බලාරකක් කැපිල ඒ තුරුවෙන සිම්බලලාර්ට මේ සිම්බලාලර්ට කපිල ගිය. දැන් මටි තුරුවෙන ෆ් සමානයි එඒ බෙදීම දෙක කියලා ඒක ගන්නෝ අංක දෙක කියලා. තොරණේ හොයන්න තියෙන්නේ ඒ අකුර හොයන්න තිය. එකයි දෙකයි එකතු කරන. එකතු කරද්දී. රිනෆ ධන එ කැපිලය. මේකි තුරුවෙන. සයින්ටට කියන එකෙනා විතරක් ඉතුර වෙන. දක්කුණු පැත්තේ. එ ඒයි එ ඒවා බාගෙකුයි ඉතුර වුණා එකතු වෙන එක හමාරක්කන. එකයි භාගක එක හමාරයින එක හමාරක්යැන දෙකෙන් තුන. එක හමාරක්්‍යයනු දෙකෙන් තුන. එ එම්ම කුරගැපුවා ඒ උත්තකරාමොයාට එනවා දෙක උඩඩ ගිහිෙල්ලා දෙකයිජී සයින්ටීටා බෙදන්්ඩ මේ කියන තුරේ. අරුත්තරේන කලින් උත්තරේම. ඉන්න ඔබ මේක ඇඳලා වගන්ධයක් ලිවොත් හොඳයි ලිස්සීමෙන් තොරව පෙරලනය විච්ච තලයහාස් පර්ශවන ලක්ෂයේ සම්පෘත්ත තොරය බිඳුව විය තුයි කියලා. කියලා මේක ලිය මතහිරින් ඇැතිවෙන පස්ස ආයක කියන්න අන්තිට කරයන් හරියට නීත්තකට රූපය අදඉන්න රූපය ඇඳල ඉට පස්සේ හතයියම් දාගන් මස් දාගඩ ධර්වත් ගෑනමෙකු තිරිය ලීලි වරයිතු කොල්ලො අර වගන්ති ලිුවද නෑ ලියාගනේ ලිස්ීමමෙන් තොර පෙරලෙන නිසා ලිස්සිීමමෙන් තොර පෙරලන නිසා අච්චල තලයහාස් පර්ශවන ලක්ෂයේ අච්චල තලයහාස් පර්ෂන ලක්ෂයේ සම්ප්‍රයුක්ත තොරණය ශුට්නිය විය යුතුයි සම්ප්‍රයුක්ත තොරණය ශුට්නිය විය යුතුයි සම්පෘක්ත තොරණය ශුුණ්‍යිය ව යතුයි ඒ සඳහා කිය සිංහල ලියල ඉන්න පුතා රේකයේ චලත නිසා ලැබෙන තොරණය සමානයි රේකීය චලිතෙන් නිසා ලැබෙන තොරණය සමානයි බ්‍රමණ චලතෙන් ලැබෙන ස්පර්ශීය තොරණ. ේකේ ජාති නිසා ලැබෙන තුරන්නේේ සමානයි, ප්‍රමණ චාති නිසාහ ලැබෙනන ස්පර්ශීය තොරණය. බ්‍රණ චාති නිසාහ ලැබෙන ස්පර්ශීය තොරණය. අන්න ඒක ලියන තැනම ඔට සිංහරෙන් දැලිූවනේ. තවිය ්‍රම ාතති සල වා සිංලෙන් මෙතර වාශචනයක් ලිව සමාන විතරක කටලි වනේද මේ පැත්ත ලිය පෙක්ගාව මෙහිරීතලයා දලබෙනන එක තියෙෙන මේ අතට අනිත්ක මෙහිී තලයා දාලෙන මේ අත හොර තේරු. රේකේ ජාතිනිසා ලැබෙන තුොරණට. ම ති ල ින පරශෂතතුර හන කරීමක් කර. එහෙම කරලා තමයි මේක ගන්නන්නේ ඒසන ඇල් ාර් කෙල් අරගෙන ඇල්ෆක් කරන්න. හර කොල්ලො කෙල්ලෝ දෑමත පට විශේෂ කර කියන්නදේ නොවල්. ඒ ඉතින් මම සමහර කාලවලට කරන්නේ පන්තියේ කියන්න නෑ පේපරයක කියන. ඔයාලට මට හිතුන පන්දිය කියන්න කියන. අරස්තීරමි පැති බලනක. කරු කීපේ ඇතිනමට කියන්න. මේවගේ තලයක් සුමට වුනානම් සුමට වනානම් පෙරලෙන් නැහැ තියන ඕනවස්තුවත් ලිස්සගෙනෙන්. ලිස්සං ආවානම් ඕන වස්තුවක් ලිස්සන්නේ ජී මෙහෙට බලපානව ජීගේ මෙහට සංරජක ජී සයින්තීටවලි. ජීතියන මේ අතට ඒගේ මෙහෙර සර්රජකයේ කොස් මෙහාට සයි. හරද තලේ සුමට වනාා නම් ඕනම හැටති වස්තුවක් ලිස්සන්නාවුතුොරණයේ ජී සයින්ටීට. හැබැයි මේ සිරින්දරයට ආවේ තුනෙන් දෙකයි ජී සයින්ටීට කියලා. පෙරෙනවනන්තොරණෙ තුනෙන් දෙකයි ජී සයින්ටීට. ලිස්සුවානන්තුරණය ජී සයින්ටීට, පෙරල නොතුොරන්නේ තුනෙන් දෙකයි ජී සයින්ටීට. ඒක ඇනමකක්ද ලි ලිස්සනතුරණෙන වඩා පෙරලෙදි තොරණය අඩුයි. ඒ අරක ජී සයින්දීට එමෙන් තු එෙන් තුනෙන් දෙක ගුණය හරි ඒක ගන සිරන්ද්‍ර විතරක් නෙවේ ඇතුරාව කොහර සිලින්ද්‍රයක හැදවාන බාගේ අයිජිසයින් දී කලෙන්නේ ගන ගෝලගර හැදුවවාන ව මුත්තරයක් කුහර ගෝලග හදනන් වෙන මුතරයක්. ඒක සාධාරරයිනේද ලිස්වවාන ගෙන ොරට වඩා පෙරල්ලෙ දන තොර නිවාරෙන් අඩුවෙන්ඩ මෙපැයි. ඕන කෙනෙට එක හරි. ලියා ගන තරුවක් දාලා ඔ ගනවසා තලය සුමට වූයේ නම්? සුමට වයේනම් ත සුමට වයේ නම් වස් ලිස්සනතොරණ යින්ාය වස්තු ලිස්සනතොරණ சைයින්ීාය වස්තු ලිස්සනතොරණන්ාය ත රළුවී පෙරනතොරණය ඊට වා அ தலை ரුව பெர்ன தொட தலை ரு பெர்னற ඊට ව அිය வணසිறிන්න මේ ඕනම හැඩති වස්තුුවකට வங்குய ඕනම හැති වස්තුකට வங்குිය ஒப்புக்கரேே கனசிறன்றேகி විரைයි வினாடත් ඒ රි. දෙවනියනැමු දේ තවත් විශේෂ කරුණක් තියෙනවා මෙහෙමයි. දැන් මේ ගනසිරෙන් රේට්න මේක කියලා දුන්නේ. ගනසිරෙන්ඩරය පල්ෙ හාට පෙරලීගෙන එනකොට ලක්කොන රේකිය තොරණය කෙරෙහි, තලේ ආනතිය විතරයි බලපාලදී. තලේ ආනතය තරයි බලා දීන මේ කාස්සක තියෙද හැද අධරිස්පාදික ලපාල. හරිද හැබැයි ස්කන්දයි අරයවත් බලපාල නෑ. ගාන මැද ඕන තරං ස්කන්දයාරය තැන්තැන් වල තිබුණ. තොරනන අන්තිපෘති පලේ ස්කන්දෙස අරය නෑ. ඒ කියන්නේ ගනසිලින්ඩර්නං ඔන්ගේ ස්කන්ද කෙනෙකට වෙනස් වුනත් අරයන් වෙනස් වුනත්. එඔක්කොම පල්ලෙහට එන්නෙේ තොරීම තම. කාඩර හිතෙන්න්න බලුවන් ගනසිලින්ඩස් දෙකක් තියෙනවා. එකක්ට වඩානනිකා අරයයාතින් වැඩි ස්කන්දයවතින් වැඩි අස්තිි ගුරය වැඩි ඒ නිසාත්තුොරන අඩුවවා කියලා නෑ. අන්තිවනෙන ප්‍රතිඵලයට ස්කන්දෙසාරය නෑ. එත ගන සිලිින්ඩර් නම් ඔක්කොම එන්න එකමතොරන්නේ කුහර සිලින්න්ඩර් නං අයිට මෙතැට දාන සූත්‍රය නස්්‍යනව. හරි මෙතන් දාන සත්‍රය ෙනස් කරපු ගමන් යාගේ තොරණන උත්තරේ වෙනස්. ගනගෝලයක්කිව වනන් මෙතන්න්න දාන අයික සූතරේ වෙනස. ඒග තොරණේ නඋත්තරේ වෙනස. දකොට ගනසිලින්දර්ද කුහරසිලින්ඩර්ද ගනගෝලද කුහරගෝලද කියන එක අනුවත් තොරණ වෙනස් වෙනවා. හැබැ හැම ගණසිලින්ද්‍රයකම තොරණේ එකමයි. හැම කුර සිලින්දෙකම තොරණය එකමයි. පැහැදිලිද ර මංව සත්‍ය අත වදතලට ොඩක්ලාලන් පිපසලා හන්න. එන යිලන්කලයා ගන්න තරවාදලා. ගනසිලින්දරකම කහරසිලින්ඩර්කම ගන ගෝලකම කහර ගෝල වල න ආද ආද ஐයි එකනෙකර වෙනස් නිසා ஐයි එකනෙකර වෙනස්නිසා අවස්තිති කූර්ණ වෙනස් නිසා ஐයි වෙනස්නිසා තොරන අසමාන තොරන අසමානව තොරණ කෙරෙහි බලපාන්න ටීටපය එම තොරණ කෙරෙහි බලපාන්නි ටීටාය එම තොරණය කෙරෙහි බලපාන්නේ ටීටාය එමසා ආ බලපාන්නේී නැත එසා ආ බලපානී නැත උදාහරය කැලියයනපුද එනම් සෑම ගනසිරිින්න්ද්‍රයකම ඒ එකමයි සෑම ගනසිරින්ද්‍රයකම සිමල් එකමයි ඒගේ හැම කුහර සිරින්ද්‍රයකමත් තොරණයකමයි. හැම ගන ගෝලයම තොරේකමයි. ඔතන ලේසිම ලමෙක් නොමගේ යන්ඩ ඉඩ තියෙන තන. ඇයි නොමගේන ඉඩ තියෙන්නේ ඇ අපි කියනන ගනසිරිදඩා කොරසින්න අයි වැඩි ස ොරන්නේය අඩුවෙනවා කියලෙම සිත ගන සිිරින්්ඩ දෙක් ගත්තුත් අයිඩිය කාග තොර අඩුවන ැන ගනසිරිින්ඩර් නන් දෙකම උන් දෙන්නම තොරණය වෙන්නේ එකම තොරය දැන් අප ම ොතනම ල්න්ග ප්‍රශ්ියම කොතේ හැට හතුරණයකට. ඔය වගේ මිශ්‍රප්්‍යාසයක්කුත් තියෙනවා ොරි හතනේ හ නමේ ලා ෝත්‍රමීලන්ගේක් කකොමහරි. හැට නමේ ඔයක මිශ්‍රපාස කරන්න ඇතු බහුවරණය කරන්න බති ස්කන මෙච් කර සිරදයයක් තිරස ඩිර කන න තලයක් මුතුදේ තියරෙන දහස්කරලු ලිස්සීමේතර පෙරල ීගෙන ආවාලු එහම වන්නඩ තියවන ගර්ෂ සංගම ගල හන්න උත්තර දිහබලන්න අ ගර්ෂන බලය වන්නේ. ගර්ශණ බලය කියීද කලා හන්නේ අපේ දරු එකක හබලාගන්නමක් මගේ පැත්තර මට පටි චාසකත්තිය නවා මන අලුතෙ රූපයක් අතින්න කොල්ල ඇද පරන බලා මේක වගේ අත් දදි න ති ගන සිරද කකහරස ද කෙ රුපම ගොහම රබේ දරුව මේරුපේ නැවත අඳින්න්න වෙනවා. හ මම අතින්න දේකක් බඳන්න දැන්වහලා තියෙන්නේ ගර්ෂන ලේක කියක් වන්න න්න ෙල හැට නමේ හන්න ගර්ෂන බල. මේ වගේම තමයි තොරණෙ නෙ මේ අහන්නේ බලය අහන්න. හ හම බලා ගන්නර ඕල රූපය ඇඳලා ලියන්න ඕන මේක ලියන්න ඕනේ . ඒ සමානයි ඇල්පාර් කියන එකෙන් ඇල්ෆෆක්ත කරගත්තොත් ඒ බෙද ආර්ගෙල ගන්න පුලුවන්. එතුර මේ අතර සිලින්ද්‍රේරේශන මේේදාත්දී පල්ලෙ හාට ගර්ෂනයක් සොරි පල්ලෙ හට බරය සම්බච කයනව තලේ දිගේ උඩහට ගර්ශනයේ දිනව තලේ දිගේ එක ක්. ඉලාට කරකන්න හේතුවෙන්න ව්‍යවර්තයක් එ ගර්ශණ බලයෙන් ගර්ෂණ බලය වරක් අරය සමානයි අවස්ථති ගූර්රී. කුහර සිලින්්‍රය ක අවස්ති ගූර්ය සූත්‍ර දෙන්නේ නෑ මතක තියෙන්න්න ඕ එමාරු වර්ග. ඒක තම වෙනස් එෙන මේ ගාන්ට වඩා බෙදීම දෙක නෑ. ඇල්ෆට එ බෙදීම ආර්කෙන ලියන. සිමරරක් පිලලාෑන මේ සිමල රුරක් ැපි ැගිහිල්ල එස්සමන එම්ම කෙගක් ඉතුරවෙනවා එකකංක දෙක. එසන මේ කලාක් කිතුරයි. හැමතිනං දැමක සුළු කරලා එෆ්නකෝමරි හොයන්න ඕනනි විධ කරම මට කියලා දෙන්න පුළුවන්. මේක එකතු කරලා රිනිේට දන පලත් තුරන්නේ හොල්ල ඒ කිල්ලා දශක දන්න කියන්න පපුලනිිීමට. හරි නැත්තන්ඉතින් හොයන්න තියෙන කොහර එක් අකුරණ මන්තර්ක ොමෙහෙම. මේක තියන්නේෙ දුණු පැති එ මේ අකුර මේක දකුණ ඇත්තිති එ කියන එක රි මේක දකුණට මේ දකුණු සමානන වමට වම සමානකරු. එකයි දෙකයි වම් පැති දෙක සමාන කරද්දී. සයින්ටීට අඩු කිරීම F සමාන කරන්න දරුවෝ මේකෙත් Fෆකුරට තෙර වම් පැති දෙක මේ කාානයේ ලස්සන්න සමාන වෙච්ච හින්ද හොනයිතිීන් වම් පැති දෙක සමානකර රිනේ ෆෙහඩිියම් දන එුණන FF එකතු කරන්න දෙකයි Fුන දෙක F Fෆ් ගන්න පුතේේකෙන් භාගයක්ගත. එG සයින් බෙදීම දෙකස. කලින් වගේමයි හදලතියෙන්නේ අයිගේ සූත්‍රය වෙනස් කරලති නො කුහර සිරින්රයක් මස. ඔප ඇදල රූපය ඇදල ඉන්න ඕන රූපය ඇඳලයි ගානහදන් අ නතුර ො ප්‍රක්ට සිුත්්‍ය වන මටයි ප්‍රක්්ටිසින දෙදන්න මංග ජීත කාල හසර . ඉතින් අරක්කට ඇඳ පවිධහමයි ඇන්දෙන්නේ හේතු වෙනසර යනෙ. ගහරසි ලින්දර. ඒතිදිින් රවමක්නයතින් ගණ ගෝලයක්කිව රවමක් ල ලක් රව්මක් හර ගොල රම ම. අයිගේ සූත්‍රය නස්කරන්න. රූපය 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 ර ത ක න නෑනෑ. ත ම ර ති ම බ කරනව දැන් හන හැටනමයගර දා ලියල් තොරණ නෙමේ හන්නේ ගර්ෂන බලය එනිසා මම Kaliலி வரைரே சுலு करරණ ක්‍රமே ෙනස් ला. තිනේ වෙලාව හරි එහම් ඔප් අවස්සාන වශයෙන් හැත්තෑවිනි එක කරන්න ගර්ෂණ බලේ නැතුව ගර්ෂණ සංගුණකය හලතියනෙ මහලොකු දෙයක් නෑ හැත්තව අන්ඳින් බහුවර ඔතන තින අන්තිමික ම විනා දෙකක් දර දෙන්න? ගෝලයකනව ෙනස්කර සිරින් ගනසිලින්ද්‍රයකර හැදවවා ගාන ගොහර සිරිින්ද්‍රගට හැදවා ගාන ගන ගෝය කර හදන්න කෙ ීීම. උත්තර කියපු සියලු දෙනා හරි. හැබැයි ඇත්තරෝඔයාට ඒ හැකියාව ලැබුණේ සමහරයට කලින්ගදල පුුවන් කමති පුුණා වෙන්න පුොුව එක වගේ පෙළට ගලංකීපයක් හදංගා පුොනිසා. මම කලින් ගණන් දෙකනතු ඒ ගාන තරක් කරනකිී වනම් බෑ හරිර හටනමේ ගානට තයික පියවරක්නේ ඇඩ්ඩෙන්නේ. දැම් බැලුවොත් හොඳ ඇැද්ද මම මේරුපෙමයි මං අතින්න. ගණගෝලයන්නේ තිබිදුවේ පලනිිපියවට එසන මේදාන පියෝරේ නස් කරන්න එපා එම්සිිගේ සයින්ටීට අඩු කරන්න ගර්ෂණය සමාන කරන්න දුවේ ස්කන්දවරක් තොරණය අංකේකට. ඉලාන්ට කැරකිල්ලට ටෝසන අයල් සලියමු අරක ගන්න ඕනේ මනමතපුුණා ්‍රියවර්තයක්න ගර්ශණ බලයෙන් අවස්සීගුරේ පහෙන් දෙකයි එම්මාරොලවර්ගයි ගුණකිරින් ඇල්පාකුරට ඒ බෙදීම ආර්ධාන් වනේ සිමලාරකරට කැපිලගිහිලා ඒතුරවාආරමික යාට පෙළලයනවා අක දෙක. දැම හරි කල වට ගර්ෂණ බය මයි ොයා ගන්න ොන් දැන් කියසරගේ කරන්න බෑරි ගෙසෙ කර යකමක ද මේකවන්පැත් ර්ගමත සමාන නෑනතිේ ැම්ම මේ කර හෙම ක්සාමානයි පහෙන් දෙකයි හරි. එ මේ ගුණිේ ද නවානේද පුතා මෙත දැන එම මේ ගුණිත ඇත්න සුළුරන ඕන දිරිි කරන්න. මම කරන එ මේ ගුණිත වෙනුවට මෙතරින් ගෙන් අදානවා MG සයින්ටට අඩුකිරීම F කියල. මේ එ මේ ගුණිතය වෙනුවට මේ ගෙන්ල මෙතරින් ආදශකරනවා. හරස්කුණ කරාදිී පහයි F සමානයි දෙයි එG සයින්ට අඩුකිරීම දෙකයි F. ක්‍රනදකයි මෙහරේෙනෙ දැන වෙලා. හයි එ සමානයි දෙයිG සයින්ට F උක්තකරත්තියෙන්නේ හතෙන් දෙකයි M සයි හතයි සයි දැන් උත්තර පේනවත් වගේ කමන් නැ ලියමකු. අර හැට නමනි ගානේ හොයාන තිබන ගර්ෂන බලය මේකෙත් ගර්ශණ බලය හොයලයි වරයි. අහන ගර්ෂණ සංගුණකය. මිය් ආර්දාාන්්ඩ වෙනවා ඉර කලින් ආර්හොයනවා තලයට ලම්බ අතර සමතුලිතතාවේ. ආර් සමානයි එම්ජිගේ කොස්්ටීට කිය. අරස්ු පුෘදුවිදිහට තලට ලම්බ සමතුරිතතාවේ දාලා ආර් සමාන එම්ජිගේ කොස්්ටීඩ කැල. දැන් එ සනමිවාර්ලියන්න. එෆ කිය කියන්නේ හතෙන් දෙකයි එම්ජි සයින්තීට මිය්හොයන්න ඕන. ලති ක්‍රියා අවර කියන Mොස්ී දැැ අර කොස්ීඩගගේ ගැනල බෙදන මිය සමානයි හතැන් දෙකයි සයින්ටීට බෙදනව මේ කියන කොස්ටී රග සයින් බෙදීම කොස් කිය නතිී තැයි හර ඔය වගේ මිශ්‍රභ්‍යාසයක් තමා තිබුණ අන්තිමනව ඒක ලාසික අය කරන්න නෑති. ති න ති කවරු හැම මේ ගේ න හදාද. දැන්නම් ඉවර ඇති කට්ටියලියගේ. ඒ අනම් පිටපිට කරන්න තෝරගත ගන්තුන පොඩ්ඩ පොඩ්ඩ පොඩඩ කෑලි ඇඩ්බෙවී යන්නේ හර ඇතනන ද දරුව? දැඟ එහෙනම් ලාස්ක ඇතුළේ ඔටවුට්ට එකින් බ්‍රමණචාතයේ ප්‍රශ්න සාකච්ඡා කරණයකම නවත්ද. ඒ හැර ඉදින් අර සමහාඩය ස්සරහට දෙන දවස් තල හිටනත් හිටනේ ල සඳ සයක වගේ ්‍රශචා ප්‍රශ්නයක් බැකින් දෙනෙක් දෙින් ඩීට තියෙනවා එහමයිසාකච්චක් කරේවී ඔයාලටම මෙන දීල තියෙනවා පුතේ බ්‍රමණචාතයේ පසුගී බාග රචනාටි ක එහෙෙන ම්. ඒවැටික පිළි වැඩ කරගෙන අෝ. ප්‍රශන පශ්න ක කියලා මංහිතන ත්‍රවස් තියයි බර්න්්ලි ුරුත ජාතය ප්‍රරංචත ක්ම තිෙ ක ට ති ඒක ඔබේ වගකීම් කොටස. දැමම වැඩකරගෙන යන්න ඉතින් ඒ පේද මන නිවස්කයන් ලොක අවබෝධයක් නෑ විවාහග දින සමද අල තෙමනත් ප්‍රශන කුත්තු නෑ ගේ සතයප ැන හිික න්නන්නේ නද ේකොල්ල න්ම් ර රයාලාටත් මේ සැරේර අනම කරන්න වා යමකඩ කොඩටස්ටික් විශේෂෙන් කර පස්සුගේ විභාක රචලා. කොහමත කොලො කොයිවෙලේ හරි දැ දස්ය එක ලිම පේපර එකේ ඒකක් ියකක් ලා පොත්තු ඉගන්න ලමයි මිතිරන්න වනන් ඉගොලොනම් දැන්දම් පාස් පේස් කරන කමන්නේ. එකන පේපරයක් කරනවා විදිහිරආරන්ගට. අනෙත්තාය එකැනේ වා හිතන දසිියේ රිසල්ටිකන එස්ස එකක් එ එකේ කක්න හිතන් ඉන්නේ. ොල ද ප ද ර බර ප ට ද ර ගල්ල තීරගන්න ො ද ද යන්තන් සී ඒක ගයිද නස හොේ ක් ේද කලාන වා තිරන කරගන්න න ඒක තේරෙ න ඒ අ තීර කර දැන් පාශිපස් කර ැද . ඒ පේ පරේ වශයෙන් කරදන ඒක වෙනයි. හැබැයි හැමකාම අර ගෙදෙර වැට ගොල න රන්න ර නර. තික දස්ති න ග දික ප්‍රවංචශත රගන්න ග හොම රන්න න ඒක පස්ේ වෙන ං දල කරනවාන ේක දැන් ේරට ිර රන්න මොකද ප්‍රමණ චාතය ගනම් ඇති මනමතනෑ හතකට වැඩේ ශවර්තියනවානේ ප්‍ර ජාත න චාග හතක වැඩිය තින දසර ගර ඒලා සතියෙන් ගොට දරවස්තීතියක් ඇඩ්ඩුනාාම අආය ගොඩග ඉතින් ඊලංගට බං අපිට සමහලාට ඒම කරන්නේ ේප ලසික සදර් මාරුරට බස්සේ ්‍ර විශ්ණක වෙලාසමට වැඩිරන්නඩේ විලාග සමහරලාට. එකන් අපි ඒ ට නි දන ැත්තු අනගේ ඒ ලා න අත පපට ්‍රේකයක් අයත්තුන තු හරං වෙන පාඩන්ක ඇල්ලක් කරල හරින ේකක්ම කරකි. එතුොර දැන්වාන්වා කිය තියන්න අ වැඩ ගොඩගහ ගණ්ඩේ පාකි නර්ථය. දී නට න ගෙරක බලන්න නදම ී ය කිය කරන කර . දැන් එහෙනම් ප්‍රමණ චලිතය කතා කරනක තීරයෙහි මුක්කොමි වවරරතු එක ඒ අද දැන් පටන්ගන්න නොවි ද්‍රවස්තිිතිය පටන්ගත් අගල ද්‍රෝස්තිය පුතේ කදසේ ඉගැ පැදගතුින් ව කරන්න හැ ලමයි ද මයිහා කොනේ තටි කල න්නා බලන්ගන්නකු හැමෙකෙක් මැරෙන මගේ වැත්ත ළමයෝ. ද්‍රවස්තිතිය කෙන පාඩම ප්‍රධහන මාතෘකා තුනයි. පලේනි මාාතෘකාව ගනත්වය දෙවනි මාතෘකාව පීඩනය තුංගනි මාාතෘකාව උඩුකුරු තෙරපුම කොල්ලනේ උදරහගෙනන්න ගනත්වය ඒ ඩුතරමකම හරිම සරල වචනන ඕලවල් කාලේසිර දන්න. එන අන්දන්න මේ ද්‍රස් තිය ෝට පටන්ගත් ොඩි බයක්ෂයිත පටන්ගන්න බප ඇතිම ගුලක්රනය ලස්සන්න ේරුම් ගම. අද මුලින් ගනත්තයකෙන මාතෘකාව කතා කරමකු. දැ ඕන එකෙක් දන්නවනන්නේ මෙතන අර්දයේ ෆිසික්ස් පේපරේ ෆෙල්ෙන් ලමයකුක් දන්නනවා ගනත්තයක්ල අදහස් කරන කන්ධබෙදී පරිමාව බව. ඒල්කාලන ඉති ක නොට කන්දුක්ත කර යනවා ගනත්තවරක් පරිමාව කියලා අයිනෝටක පරිම උක්ත කලද වාස්කන්ද බදම නත්තය කියල. දෙමම එත්තුන මන ඉතින් බෝට් උට් එකගේ පින්් කල නහ මේ ෙතරයි පිට කලදී. හරි ඒ ගනත්වය කියෙකනකුතේ කිසියම් ද්‍රව්විය සාපේක්ෂ ගනත්ය කළ දහස් කරන්නේ ඒ ද්‍රවවයේ ගණත්තේ ජලය ගනත්තයෙන් බෙදුවමෙන උත්තරයට. ද්‍රවේ ගත ජේ ගත බදුවම උත්තර. ජලේ ගනතම හොඳදරම දාන්න ගනමීට ලෝග්‍රෑවලින් කියරන දාහයි ක ගන සෙන්න්ඩිමීට්‍ර ග්‍රෑම්වලින් කියන වන එක. එකන ඇත්තරම ගණමීටට කිලෝ ග්‍රෑන්ගොලින් කියන ගණත්තයක් ගණන සෙන්ටිමීට ග්‍රරෑන්වලට හරවන්නේ දාහෙෙන් වෙදර. අනික් පැතරෙන් ඕන උනොත් එහෙම මේක මේට හරවන්න ඕුනොත්දන්න දාහෙන් කු කර ගන්නවා දයතුනෙන්. එතකොට සාපේෂ් ගණත්වලියන් කිව්ව ගමන් අපිට මතක් එන්න ඕනුූත්‍රක තමන්. ඒ ද්‍රව්වයේ ගත්ත බදීම ජලය ගන්ත කගෙන සූත්‍රය. තව එකක් තියෙනවා හැබයි. තත් දෙකක් තියෙනවා තුන්ගෙනියක පුතේ අදකුවන්නන්න වෙන්න හැ. එම් බෙදීම එම්ඩල කලෙක්කුත් තියෙන්. දැන් මේක කියවන්නේ ද්‍රව්වයේ ගණත්්‍ය බෙදීම ජලය ගණත්ය කියලාවනාට මේක මෙහෙම කියවන්න එපා. ද්‍රව්වී ස්කන්ද බෙදීම ජලේස්කන්ද කිවොතු වැරදි. ඒ කියවන්න ඕො හෙමයි ද්‍රව්වයේ යම්පරිමාවක ස්කන්දෙ බෙදීම සමාන ජලපරිමාවක ස්කන්දෙ. දැ මෙතන තෝරගන්නේ දෙගොල් අන්ගේම සමාන පරිමා දෙකක් අරගෙන ඒ දෙකේ ස්කන්ධනුපාතය ෙව් වනක් මේ ද්‍රව්වයේ සාප්ෂි කනත්ය ගන්න බරුව. ඊළග තවතන චුඩි විශේෂකරතින ගනන් හදන් යනකොට දැන් ගණමීටට කිලෝ ග්‍රරෑන්වලින් තියෙන ගනත්වයක් ගණස්ෙන ග්‍රෑම් කරන්න කරන්නේ දාහිං බෙදන එක හර සාපේක්ෂ ගණත්වයක් ගණඩ කරන්නේ ජලය ගණත්තේ දාහින් බෙදන එක එතකොට කිසියන්ද්‍රව්යක සාපේක්ෂ ගණත්තර එෙන උත්තරයයි ගණසෙන්නමීට ග්‍රෑම්වලින් ගණත්තය කිව්වොත් එන උත්තරේ සමානයි. ද සාමාන්‍ය ගනතව වැඩිපුර කැන මේ ඒකින්. අරප්පිෙන් කියනවස්ථා තියෙනවා එතොර කරන්නේ දාහෙම බෙදලතම උත්තරේ ගන්නේ සාපේ ගනත්තර හරවන්න කරන්නේ දාහෙෙන් බදන එක එහෙනම් සාපේෂ් ගණත්තේ සංඛ්‍යාවටෙන උත්තරයඇයි ගනත්වය ගනස ග්‍රෑමලින් කිවතෙන් උත්තරේ සමානය. ගැන යමෙක්ගේ ගනත්වය ගන සැලිින් ද්‍රෑමලින් තුනයි කියල කියනවාන ඒක තේරු සාපේෂ නත්වයේ තුනතමායිදකි. හරි ඔ සහතැන්රමන් පවිච කරයි විශෂ ලසර. ඊර පස්්‍ය බතේ ්‍රමූලික හඳින් වන් දෙක. ඊට ඩිර ගන්ගෙන්නේ මිශ් කිර ආශ්‍රිත වන පපුත මිශ්‍ර කිරම් ගන්තවා දෙන්නේ. එකයන්නේ ඕක එක වර්ගය ඇත්තින පරිමා අනුව මිශ්්‍ර කරණය. පරිමානුව මිශ්්‍රණයරි හිතන්නකො අබිට කියනවා කිසියන් ද්‍රව්ය ගණතේ රෝක එයාගේ වී එක පරිමාවක් ගත්තා. ද්‍රව්වය ගණත්තේ රෝ දෙක ඒදක වී දෙක පරිමාවක් ගත්තා ඒදක මික්ස් රම හැදැන කක් ගනතේ ඒේදගෙන. ළමයි මේකෙ ගණත්තෙයි පරිමාවයි දන්නවනම් කොල්ලෝ ඒකෙන් ගත්තු ස්කන්ද හොයාගන්න පුළුවන්. මෙයාගෙත් ඒ විද්දිහටම එයාගෙන් ගත්තු ස්කන්ද හොයාගන්න පුළුවන්. ඒක ගත්ත පරිම ගුණ කරතු දී තින ක සහමේ දෙක එය භාවිතා කරලා ස්කන්ද දෙක හොයා ගත්තා. එතන හැදන මිශෂණයේ ගණත්තම කදක ලැහුවොත් ගත්ත මුළු ස්කන්ද තියෙන්නේ. ගත්ත මුළුස්කන්දය බෙදුවනන් හරි මුළු පරිමාව තෙර ගත්ත මුළුස්කන් දෙකෙන මේ දෙකක් තුව බෙදුවනන් හරි මලු පරිරමාවේ. මේ තියෙන්නේ පරිමා අනුව මිශ්්‍රණයක් අසමාන පරිමා දෙකක්. හැබැයි සමාන පරිමා දෙකත් තෝර ගත්ත නම් ඒ යනේ මේ දෙක එකනෙකට සමානයි මොක්හරි වී අුරක් කෙන හිතමකු. එහරම් ගලත්තනෙන උත්තරේය. ර එකවරක් වීට එකතු කරනවා රෝ දෙකවරක් වී එක මෙතැන්ටත් වීධන මෙතටත් වීධානවා. එලස මෙතරත් වී සහ වීධාදයක දෙකයි වී වෙනවා. වී අකුර කපල දාලා එහෙනම් මධ්‍යියන්නේ නෙකෙලීම මිශ් කරපු දෙන්නාගේ ගණත් දෙකේ මධ්්‍යියන්නේ. අට සීය කෙනයි දාහකෙනයි අරගෙන සමසම පරිමා දෙකත් මිෂ්කරොත් හැදෙන කෙනාගේ ගනත්තරේණෙ කෙලීම නම සීයක උත්තරය. ඊලාන්න සහරට කියන්න පුළුවනි. ස්කන්ද අනුවමිශ්‍ර කිරීමක් දෙන්න පුළුවන්. ඒක යන්නේ. අපට කෙනක් ගනතරෝ වන්වන ලෝහයක් කරිද්‍රවයක් හරි ඒ එවන් ස්කන්ධයක් ගත්තා. ගනාාත රෝ දෙකවන ලෝහයක් හරිද්‍රවයකින් හරි එම දෙක ස්කන්ධයක් ගත්තා. පුතා ස්කන්ද දෙකයි ගනත්ත දෙකයි දීල තියෙනවා පරිමා දීල නැහැදෙන්ට වූ නැනෙ මේ දී තියන නබට හදා ගන්න පුුව. මේකෙන් තෝරන්තියන පරිමාව කියන්න අර්බලන්න පරිමාවක් ලියයන්න ස්කන්ධය බෙදීම ගණත්ත කියලා මේකෙන් අරන්තිය ස්කන්ධය ගනත්තේ ෙදුවනම් හරි. මේකෙත් ගත්ත පරිමාව ගන්න ඒකෙන් ගත්ත ස්කන්දය ඒක ගණත්තේ බෙදුවනම් හරි. එ ඔය දෙක මික්ස් කරාම හැදන කෙනගේ ගණත්ත ගන්න මුළු ස්කන්දය අරගෙන. මුළු ස්කන්දය අරගෙන බෙදලදාන්න මුළු පරිමාව. ගත්ත මුළු පරිමාව කියන්නේ උතේ මෙන්න මේේදකේ එකතු. ගත්තු මුළු පරිමාව කිය. තේරවාද මුළුස්කන්දය මුළු පරිමාවෙන් පෙදුව. එද මම කියන දක්ත වශයෙන් දෙන මේටික ඒව ඇසුරින් හැදන කෙනාගේ ගනත්තෙර කියලද. ඕකෙත් සමහාට කියන සමස්කන්ධ මිශ්්‍ර කරා කියලා. සමස්කන්ධ මිශ්්‍ර කරාකයොත් දෙකන එකම මකුරක් යුස් කරු. එ එ එම දෙකයි එම් වෙනවා එ එ දෙකයි එ යටරුල එම් පොදුසාධකය. එල්ගිර ගත්ත එක අයට රෝවන් එකතු කිරීම එක අඩ රෝඩ්හූ කියලා ගත්තා එටැ රෝසමාන කළ ියද උඩරුලෙක් දෙකේ ලක්කම බෙදීම පොදු හරය ගමු රෝ එක රෝද් එක කියලා රෝධක මෙතැන්ට යන්න ඕන එකතු කිරීම රෝ එක මෙතැන්ට යන්න ඕනේ ඒක ලියනකටම ලස්සන පිළිවට ලියනවා මෙහෙම මේ අකුර දෙෙකුඩ හටාරගෙන දෙකයි රෝවන් රෝ බෙදීම කියලා ලියනවා ස්සර පස මාර කරලියින්ම් ප්‍රයෙක් දන රෝධක. සාමන මම හිතනෑ ළමෙක්ට මේක මත්ගේ හි මේ මතග හිදී කියලා හෙමනම් ඉතින් හදලාගන්න මේ වගේ පටට ගල හදලගන්න පුරුදුනාන හරි මේකනති ම හි මේකත් සවහරයට මතහින්න පොඩි චාසකක්තිය ඔඩික තමයි සාමාන්‍යෙන් ගණත්්‍ය අඩිද කියන්න දයන්නේ තයිකක් කියන්න මෙතන මේ ආදේශ කරන්නේ ගනත්වල පුුතේ හැමතැනම රෝ එක රෝධ දෙක කියලා දහස් කන මික්ස් කරපු දෙන්නගේ ගනත්ව. එත රෝ කියන්නේ හැදන කෙනාගේ ගනත්ව. ගනත්වය ඔයාට මෙිතැන්ට සහමිතැන්ට මිශ්ෂ කරපු දෙන්නගේ සාපේක්ෂ ගණත්ව ආදේශකරු. සාපේක්ෂ ගණත්ත දෙක ආදේශකරුත් උත්තරයට එන්න කෙලම්ම හැදන කෙනාගේ සාපේක්ෂ ගණත්වේ. ඔරජිනල් එකේ සාමන කැන ගණත්ත දෙක ආදේශ කරන්න කියලා. හැදන කෙනාගේ ගණත්ව එනවා. ඒ වෙනුවට සාපේක්ෂ ගණත්ත දෙක ආදේශ කල්ලො හැදන කෙනාගේ සාපේක්ෂ ගණත්වය. ච්චරයි බම් මේ පාඩේ ගණත්තය කෙන මාතෘකාව අර්තිදී. ද නෝට එකට අයි් කරලා තියනවා උඩේදා බලාගෙන යාමු. ඔයාට හිතන තැන්තිකතිය ඒවා හයිලයිට් කරමු මේවා කොටු කරන්නේ. මේවයි බට එකවර පිස්සෙක්වා ගෙදාන්නෑ මින මිකෙම ගැනල්ල තමයිද. හරි තමමා නෝටේ බලාගෙන. තමුන්ද තේරෙන් ඕනේ මේව නේද වැදගත්වවෙන්නේ විභාගෙට මේ මං හයිලයිට් කර ගන්න වේවි කිය දැෙන් ඕ. අර දැන් ඕක ඔය ටික පුතා තියරි පන්තියක උගන්නලා උතන්ට ගේන්ඩ. පැය සාමාන්‍යතින් කහමාරක්කතුරයක්. ඇය අතර දැද ද ර සතු යු න තන ඩිගා දන අරකර ග න ද හමො ගොක්කා යන්නෙ. දැ අනිතක මමවාඩ ඒ වාලද තීරෙන්නැකි වෙනත්තං දැන් ඕක පිටුක් ඔය ටිකර දාල පිට එක හමාරක්කුද ටයි් පෙලා තිය න ඔවුේ පිටුව එකයි කාලක් වගේ ඒ එකක් නේද පිට එකක් ටයි් පෙලා ති අනිතික පීඩනේදී තිබුණාට බං මහල්ලොකූ ඇති මගුලකුත් නෑ ඕක බලං යනකොට මොකද මේවා කියරත්ව පාඩන් කරන්න හැන ඒ වයිලාට මි කියල දුන කරමවට හදා ගන්න බලොන්න ඇති. හරි දයින අපි ප්‍රශ්නිකක් කර ඔය ටික අශ්්‍රිත පටන්ගන්න සුපරවිදියට බහුවරණ වලි. හරි එනොතේ පිරවාංක තිහ පිකය ළමයි කියවන්න පුතේ මං ගණන් දෙකක් පිටපිට කරලා ඉලංක දෙන්න වාලට. හය බහුවරණය හය බහුරට යන්න හය ගණත්තේ හත්සය පනහකුත් එද්දස් දෙසීය කුත්වන ද්‍රව දෙකක් පරිමා අනුව දෙකටකනු පාදර මිෂ්ට කරාලු හත්සේ පනහය කනාගෙන් කොටස් දෙකක් ගන්නකොට එද්දස් දෙසේ කෙනාගේ ඒවගේ පරිමාව කරන්තය. මිෂ් කිරීමෙන් සෑද ද්‍රාාවේ ගතේකද මිෂ් කරම සෑදන ගනතේ අනිබොද පොටකින්න පොඩයින බඩයි පන ගන්න කල්ලා රමාතක ප්‍රශ්්‍යදීල තියෙන්නේ ගනත්වාල් පරිමා දෙකකුද ගැන. ගනත් දෙක් ස පරිමා දෙක්. අසමාන පරිමා දෙකක් ගැන කියලාතිය. එරං ඔබ මේ වෙලේ මේක පාවිච්ච කරන්නෝ. ඩකින්න දැන්බල කල්පනයි ස. ඔය කිව්වන අපිට මේ එක වරදාන් දෙපා කියලා. කටබාල කරන එක කියල ෝ වතමයි. එවන මං කවදත් කියලා දෙන පාක්‍ය ඇති නො. ඔය ඇතැන් ිතීක ප්‍රතිඵල මතක හිට්ටොත් හිටිච්චාව. බහුවර පෙවරට හොඳයි. වාස. එනිසා ම ටලාස්සික ළමය අලව කරනකොට ම පේබර ඩිස්කස් කකරක මේයි කරවන්දාන. රි එතකොට කඩබාලංක ලැනෙවේ නිතර දැකල ඇස් ගැටිලා මත හින් තත්වට ළමය හැද කෙළම හිතන්ගන්න. එන මෙහමයි කරන්තයන මේක ලියනවා ඉන්න මෙතන හත්සේ වනහා මෙ අර දස් දෙසීයක් පරිමා දෙකට එකයින මෙතතන මෙතන එක දාලා සුළු කළද දෙකයි එකයි කළම ගන්න. ලයාග සූත්‍රයේබුදේ රෝ සමානයි රෝ එක වී එක දන රෝදක වී දෙක බෙදුව වී එක දන වී දෙකේ. රෝ සමානයි රෝ එක වී ද රෝ දෙ වී දෙක බෙදුව වී එක දන වී දෙකේ. රෝහයන්න තියනෙක් කැනා සමානය කල යන්න දරුවුණේ හත්සය පණහා වරක් දෙක එකතු කි එ දස්සිය වක් එක එදස් දෙසිය වරක් එක බෙදවා දෙක දන එක හත්සේ පනාවලක් දෙක එක කිරීම එ දස්සයක් බෙදවා දෙක දන එක සුරුකද යස් නමසීයි නසිය ෙලෝගෑන්ම් එමරන තුුණක කියන්නේ නසසියයි ලෝගෑන් මර තුන කියන්න තර තුන් එෙනනි උත්ර එරෙන්. ඉලාංගෙකට එමෙ ක මදදි වෙ අර සමර සු කරන බැරවීම බන්ද. හත්වන බහෝරෙන් හ කොල්ලනේ හත්වෙන බහු අරමේ. ගනත් අටසියකුත් එදස්සියකු ොන දරයකක්ලු. ගනත් අටසය ස දස් සිකන්ත්‍රෝධය කක්ලු. ස්කන්ද අනුව එකට දෙකනු පාදර බෙදු ගත්තලු එක ස්කන්ානු පාදේ. අන්න බල ස්කන්ධ ප්‍රශ්නයක්ට යන්නේ සෑදඳද්‍රාවනේ ගණත්තේ. හරි මේ බලන්න මංනේ මන්ද මංම කියාගන්න එක හරිනෑනේ බල හරන් කිය න ඉීන් උට්ේ හර ලස්සන පිළිවට පෙළ ගස්ලා උන්නම හර ලේසින පුතිබනට නිිකටිකටිටි කරගෙන කරෙන ය ස්කන්ද ආශ්ධ ප්‍රශ්නයක් අසමාන ස්කන්ධාරන්තියෙන්නේ ඒනිසා මතර ලියන්න පටන්ගත්තරි ඔය දෙකේ ස්කන්ධානු පාතය එකට දෙක සහ ගණත්ත් අට සියසයි දස් දෙසය ස්කන්ද එකට දෙකනු පාතිකවම එකයි දෙකයි කෙන හිතාගන්න හරි එකක් අරන්තයෙන ගනත්තේ අට සිය කෙනගෙන් දෙක් අරන්තෙන ගනතේ දස් දෙසීය කෙනාගගේ. එහෙමද කොයිදන වැරතුමාදන ෑනෙ හරි පංගූ දෙකක් අරන්තයෙන ගනතේ දස් දෙසය කෙනාගෙන් මේේදක . ආනෑ ඔවන්න එත්නැ උඩරුලෙ තුනේ ලක්කම තියන්න එකයි දැකයුතු කරා දෙදා සාාර්සය කියලාගන්න මෙතැන්ට මේ කපාන තිබුණා දසාරසීයට අට සියවගත් තොත්තුනයි රි දශර්සය දස්තේසිය ගත දෙකයි දෙවරත් දෙක අතන හතරයි දැමේ දසාර්ස උඩරුල්ඩාර ගන්න තුනෙෙන් ගුණ කරලා හතෙන් බෙදලද කර යන්න රෝ සමානයි බෙදන්න්න නෑ උත්තර තියලාතිනෙන බෙදීමක් වශයෙන් එම්වන් ධන එම්තු බෙදලා එම්වන් බෙදීම රෝවන් ධන එම්තු බෙදීම රෝටු ඉතිං ස්කන්ද අනුපාත එකට දෙක කිවම එකසාහ දෙක ගෙල හිතවම් එක එකද කිරීමන් දෙක මෙතන්ට එකලියලා ගණත් අට සීයෙන් බෙදුව එකතු කිරීම මේක දෙක කියලලියලා බෙදවා ගණත්තෙ දස් දෙසී. සුළි කිරීම කරන්න. සුළු කරද බෙදන්නා දශම කරන්න එ පාපුතා මං උත්තරය තිෙලතිෙන භාග සංක්‍යාවක් විදිහට තමයි. ஓ උතර බ අ බහුවණය ක අවෙනි බුවරණය ම OKේ බලමුක් පුතාලා දෝල. ප්‍රශ්න කියවනකොට ම තේරෙනවා අස්සමාන පරිමාවන් නැති වගේ හැඟීමක් පරිමානු පාතින හලතට පටඟද අපි දන්නනෑ කියර සමාන පරිමාගයි කියලා දහසල්. අන දැනුබල බඳදි හබලන්න ඇද ම රගන්නව ගන්නවානේ බලාග මේ? ික දශමට මධ්‍ය රයි ජලය ජලයේ ප්ිකනත්ති දිි ොමක් එකන. මිෂකර හැදැනක් සාපිකගන්ධය දශමාන නමයයි පහලු. ඔහෝහෝ රිමාම ප්‍රශ්ණයක් අසමාන පරිවා පරිමාන උපාදය හලාතියෙන්නේ ර් පරිමා ප්‍රශ්ණයක් නමේගෙන් යන්්ඩෝනිි. බලන්ඉන්නමිස්වනයේ ගනත්තරෙන උත්තරේ රෝකවීක දන රෝධක වීදක බෙදනවා වඒක දනවීදකි. තා. ම වාක්‍යයක් කිව්වා ගනත්ව වෙනට සාපේෂ් ජනත් ආදේශකට කමණන්නය කියලා. හැදන කෙනගේ සාපේෂ් ගනත්ත දශම නමයයි පහලු හැදන කෙනාගේ. මිශ්ෂකරම මධ්‍යස්සාර වල දශ මට්යිී එක. එකතු කිරීම ජලය සාක්්‍යාන්ත කොමත් එක් වරක් වී දෙක බෙදන වී එක දන වී දෙකේ. හරස්කුණන කරදි දශම නමයයින් පහයි එකර දශම නමයයි පහයි වී දෙක. සවානයි දර්ශම අටයි වී එකට එකතු කරනවා පුතේ වී දෙක. දැන් මේකෙන් මේක ගැලා අඩුකරන්න ඕනේ. දශම නමයයි පහයි වී එකෙන් අඩු කරන්න ඕනෙ පුතේ. දශම අටයි වී එකක්. එහා පැත්තේ වී දෙකෙන් අඩුකරන්න ඕනෑ පුතේ මේ ගිල එහා පැතිරිෙනනිච්චම දශම නමයැයි පහයි වී දෙක. මේ මේ අඩු කරම අනු පහෙන් අසුවක්ගේයම පහළොවයි දශම කයි පහයි වී එක සමාන කරන්න මේක මේ කඩු කරාම සයෙන් එකෙන් දසව නමයි දර්ශම බිින්දුු අයි පහයි. වී එකර වී දෙකලු පාද ලියනකොට දර්ශම බිඳුව අයි පහ බෙදන්න ඕන දශම එකයි පහයි පහබෙදීම් පහළොව කියන්න එකට තුනයි පහබෙදෙන් පහලොවයි එකට තුමා. ර උත්තරය හතර උත්තර කරග. කරගන්න බැරි ච්චයි කරගන්න කරපු අය නමේ බහුවරණය කරන්න. අන කල් කරන්න පා එකුල්ලෝ හිමින් සරේ මේ කරල යිඉ වරයක් කළඉන්නක. අරිමා ප්‍රශ්නයක් රෝසමානයි රෝවන් වීවන්ධන රෝට වීට බෙදුව වීවන්ධන වීටූ වලින්. එක්කෙනෙක් දශමටයි අනත් එකන එක්කයි මේක දශවන මෙයයිපා. ෙම ඒකන වැරදි හැබ විුතුේ එහෙම බැ අරකනම් මේක ඒකනවේනම්ක හෙම මාර කතාවන්නේ එක ආර යි මර්තේ පුතාලා දල හැමෝමකල ිරිි වැතිනි කොල්ලො ඔයා හදද්දී මෙහෙමද හැදුවේ මධ්‍ය වාරහ ජලෙස් කන්ධ පශ්නයක් නතිය. කොල් මාහන්න පුතේ උඹ පටන් ගත්තේ මේකින් ගන්න පුළුවන්දට. බෑන මේක සමානස්කන්ධ ගන්නායටද මේක වකක්කෙන් එන මේ. පුතාවයා මේකෙන්ද පටන් ගත්තේ නැද්ද. ඉත්තා හොඳයිය උඹ මේකින් ස් කකන්ධ පිළිබඳහන හින්ද මෙතරින් පටන් අර ගෙන සුළු කරගන කරගන කියලා එමෙර ෙම්ද කනුපත හයලා ත්ත්‍ර ගත්න්න හොදයි ම කියන්න න න්නෑ කියලා. න ඔන්නෑ. මේකෙන් පඩන් අර ගෙන ගාන හදන්න ඕනින් නෑ මේ ගාන හදපු හින්ද. මෙහෙමෙක් නැතු වෙන ගාන කදර දතුමත් තතිනි හදන්න පඩන්ගන්න වෙනවා ඉර ගොඩක් ලේස් ක්‍රමය ඇති නොති මේක ස්කන්ධානු පාතේක කිය පලළමිනිි කරගේ ගන්න ස්කන්දයේ දෙවනි කරය ගන්න ස්කන්ධානු පාතිනි පලිනිිකරන් ගන්න ස්කන්දකයන ගනත්තය වරක් පරිමාව, දෙවනි කර ත්ත ස්කන්දකන ඒක ගනත්තය වරක් පරිමාව. ගනත්ත දෙක දන්නවානේ දර්ශමාට්ටකුයි අනෙකගේ එකයි. මෙයාගේ දශමාට්ටයි අනගේ එක මධ්‍යසාර සහ කෞුද ය. වීකර වීදකනුපාතයේ පරිමමාරු පාතේ තින වියකර වීද කනුපාතික කිය කලින් හෙවනේ. ඒක හොයපු නිසාලේසි එක අඩ තුනයි. හරි. මම ඕක දහයෙන්ගුණ කරොත් අ්ටයි යට තිහයි දහැන්ගන කරම් උඩ අට වෙනවා යට තිය වෙනවා දෙකෙන් ැපුුවම හතර යට පහලයි. අ යට පහල ඔන්න උත්තරේ එම්ම කර එ දෙක. ඔවතම ලේසිම ක්‍රමේ අරක හොයපු නිසා ලේසි මේක්‍රමේ හද කෙනෙක් පොඩි සංඥ ත්ධමල අඩේ ඉන්නවා නිබා. ගැල්ලමන්ඟ දැක්කනැයි. ඇදවනි කෙටියෙන් හදාගත්තයි කොල්ලන්නට ොඩා අඩුවයි එ එකරෙම් දෙක අනුපාත ලියනවා මෙහෙම රෝ එක වී එක බෙදලා රෝ දෙක වී දෙකින් රෝ එක දශමාටටයි රෝ දෙකෙක්යි ව එකර වී දෙක අනුපාත එකට තුනයි එකට තුනයි. දශමට බදීම තුන ගැන්ටයට තිහයි දෙකින් ගැබම හතරයට පහලුව. හරි දැදැන් දැන් ඉවරයි උත්තරෙරියයා ගත්තානේ හතර කියලා තයික්ක බහවරනය කොත ින් කරෝමම දහයින ති තිය නොනයිනතිී දයි. දහය බහුවරන එන්න පුතේ සාපේක්ෂ ගනත්වල් තුනකුයි හතරකුයි දහයකුයිලු ලෝහ ස්කන්ද පිලිවලින් හැටකුයි හතලයෙකුයි සියකුයි තොරගත්තලු සෑදන සාපේෂ ගණන්තේ. සෑදන කෙනාවගේ සාපේෂ ගණන්තේ. ෝෝෝෝ. මෙ බලන්න තුන් දෙනෙක් මිශ්ෂ කරලා ස්කන්දදීල ගනත්ව දීල ඇත්තදීට ගණත්තනීම සාපේෂ ගණත්ත. අවුල ගණඩො මකිවන ගනත්ව වෙනට ඕන්න සාවිෂ කනත් දාහන්න දුම කරෙන් ශප ගනත්ව කිී. මෙච්චරයිපුතේ. අපි සාමන්‍ය තයරි පන්තියේ නෝට් එකෙද ලියන්න දෙන්නෙක් විශ් කරණයවර තමයි. තුන්වැෙක් මිශ් කරාම තව පදයක් මේකට එක්හුෙන එච්චන. ඒ ක තුන්ෙන්න්න එක් කවුරන්න එච්චණය කරන්න ඕන පොත. එනං රෝ සමානාකල යනකොට ස්කන්දවල් තුනම එකතු කරන්න ඕන.රි ඊට පස්සෙ තුන් දෙෙනගේ පරිමාතුන . ර එක බෙදීම සොර එම්ම එක බදීම රෝ එක එම් දෙක බෙදීම රෝ දෙක්ක එම තුන බෙදීම රෝතුන ජේකබ්ලිය යන්න. එන්නක දානෝන විදිීම නෝද. හැට හතලිය සීය හැට හතලිය සීය හැට හතලිය සීය. ලයටට දානවා තුන හතර දහයි සාපිෂ් කරත දාළසුරු කරා ලියයින තුන්ද ෙක්මිෂ කරා ස්කන්ධ ප්‍රශ්නයක් තියෙන්නේ රෝසමාන එකලියමු සිවල එ එක දාන එ දෙක්ක දන එම් තුන බෙදලා එම් එක බෙදීම රෝ එක එකතු කිරීම එම් දෙක බෙදීම රද එ තුන බෙදීම රෝ තුන ස්කඳවල් තුන පිළිවලින් හැටයි හතලිය සීයයි. හැට්ටහතලිය සය. හැට හතලිය සය. ගනත් තුන තුන හතර දායි. ර ප්‍රක්ටර් එකගත් එක් කලම් ලනම තේරෙන් වොන කොච්චර මඟ වේග හැෙනවද. ඇමල පොන සිෙක්මන සුලු කරනවා. උත්තරේ අංකෙකි වසයෙන්ගත්තොත් එන්නේ හතරඋත්තරයට සුළු කරාමෙන්නේ ප නේද. ඔන්න විපහකල වෙන දේවල් ගාන හදලගයාම් සුළු කරාම් පහක් කනවා පේරේඩ කියලා පස්ස උත්රයට හලයවා. ඒ අරරපි කියීනව කරන්න ති වුණම අවරුද්දර මේ ගාන හද පංකිව මහදන්නේ. ඒ වගේ උන්ට තම විවාාහි හිමිෙන ැන දන්න හදන්න පුළුවන් ගණත් වරදිනු. දැයිති මිස්වභ්‍යාසකුත් කර මනේද තොරමි බෝඩියත් කපටි සම්පූර්ණයි. තිස් හතරන මිටුවටන්න. හොඳ මේ ඔක්කොම කල හරින්න එන්න න එකත් හොඳයි දෙකත් හොඳයි දෙක එකක් කරන්න න්නේ ද දෙක්ක මානේ මන්ද කෝකද කරන්න එක කරම කොයින පලනිි ගානරු දෙග ම නනින ඒේගත් ඉටල් ලහි ක පලබල පලනිි ගාන බලමුතුේ ලෝහ දෙක්ක සමාන පරිමා මිශ්්‍ර කරාලු සමරිම මිශ්්‍රරම සෑදන මිශ්්‍රණයේ ගනත්ත මිශ්‍ර ෝහයේ ගන අටදා රදායිලු සමාන්ස් කධ මිෂ්්‍ර කරාන සෑද මිශ් ෝහහි ගනත්තේ තුන්දා හක් ූු එක <own> ොෝ ගනත්ත දෙෙ ොවාද කියලා. විිශ් ලෝහ බලපං පලසර මිෂ්ටකරේ සම්පරිමාලු ඉලා සරමි්කේ සමස්කන්ඳලු. අහන්නකෝ අහන්ටක ඉතින් මේ ටියුට් එ මෙෙදා තුර හැමදා මගේ ටියට හදන මමයි. ටයි් කරන කියලා මමයි කරන්න. ඒන්දා මමදාන්නනික පිළිවොල කර හදාගණඩබයි ඔයාලට කරපු MMCQ එකවත්MCQ එකවත් සමපරිමා එකක් අහු නෑ සමස්කන්දය එකක් අහු නෑන. ඒයි මං එහෙම ගානක් දැන් මේ දෙක පාවිච්චි කරවා. සම පරිමා මිශ්ෂකරෝත් මිශ්්‍රණය ගත්තෙ ැන ගණත්ව දෙක එකතුව බෙදීම දෙකටන. දැන්බට විභාගට මේක කරල ියන්න බැහැ අරගත්ත වගේ අරගෙන පෙන්නන්ඩ වෙනවා. හරි. සම පරිමා දෙකක් ගත්තම සෑදන කෙන ගනත්තේ හාර දහක් ලුණේ හාරදහ සමානයි ිශ් කරම දෙන්න ගනත්ත දෙකන හොයන්න තියෙන්නේ කොච්චර කරත් රෝවන් බරෝටූලියනොට වඩක්Y අපට හුරුුවයිනි එක් එකතු කිරීම වයිකැල්ලිවා බෙදවා දෙකෙන් ගුණ කරලා ගත්තමක් එකතු කිරීම වට එන උත්තර අට හක කුත්තරය ඕකේ කවහර උක්ත කරන්න වෙනවාමුදේ අි වයුක්ත කරා කළ හිතන්නක අ්ට දහ අඩු කිරීම එක්ස එකක් කරවා වා ලියන්න මෙහෙමයි සම පරිමා මිශ්්‍ර කළවිට කලා මේක ලියලයි වර්ර වෙලා ආදශ කිරම් කරලා එක් දනවයි යුක්ත කර වයි උක්ත කළලින්. සමස් කන්ධ මිශ්‍ර කරාලු නීඩ බස්සේ. සම ස්කන්ධ මිශ්කරපු වෙලාවකට පුතේ හැදන කෙන ගත්තුල නක. දැන් මේක වි භාගයට එකවරදාන්න බැහැ. මේක කියන හැදිච්ච කෙන ගනතත් තුන් දහක කතාවත්ද කෝජන කියන් ය තුන් දහයි. මිශ්්‍රකරපු දෙන්න ගනත්ත දෙක එක්සා වයි කෙළමයි යජනා කරේ ක්කුණ කිරීමම් වයි බෙදීම. එකකි එක් එකතු කිරීම වයි. හැබැයි තුන්දහ සමාන කරමු දෙකයි xක් බෙදාාන එක් එකතු කිරීම වයිමකක්ද කියන්න එක් එකතු කිරීම වයින අටදහ එක් එකතු කිරීමයින අටදහ මේරේ කැපුණාම හාර දහක් යට දෙනවා. අප පටසි. Xක් ගුණිතර එන්නේ යන්නෙ බුතේ හර දොළහයි බිදුු හයන් දොළහයි බිඳු හය මට පස්සේතුනා ගණත්වල් ර්දහතුන් දහාවල් දාගෙනම හද නැතුව සාපේක්ෂ ගනත හර තුන දග හදන්න තිබන සුරු කරන්න සංග පොඩි වෙනවා ඒහ න ක් වයි කලෙ සාපේෂක නත්ත දෙක දාහ ගන කළ ගනතර රන තිබන්නේ දැන් කරන්ද න්න මේ කති බුණ දඩපයි ද දැන් මේ අංක දෙක කියලා කියා හරි දැමක සුරු කරන්නේ කොහොමද. මං මේ සුරු කරන්න ක්‍රම දෙක තුන තියනවා. මේ ගත්ත එක් ත දේක ට ේක නුගමයකර. ගුණ කිරීම වයි වයි කියන්නපුතේ අටදාහ අඩු කිරීමේ එක් සමාන කරන්න කාටද දොළස් ස්වරක් දාය හය. රිීනෙක්වාර්ගගේ හාට ගෙනනිච්චම රීන එක්වාර්ගේ හරිිච ධනක්ස් වර්ග වෙනවා. රිීන අටදාහය එක්සේ හර්ගචම සරි ධන අටදාහයක්ේ හරිගිච රන අටදහය එක්සෙනවා දුළහි දහය හයයක් කොහොමත් මේකෙ තියෙෙන. බලන් හරිදිකල් රිීනක්වාර්ගේ දකුණට ගිනිච්ච දනවුණනා. අට දාහක් දකුණටිගෙන ච රිීන වුණන මේ තිබිච්චක් නොවයිද. සාද කැඩ නෝවපද මේ ග්‍රස්සනට එක් අඩු කිරීම දොලා කදරන සට් කරන්න තැයි එකතුකරම අට දහකෙන් ඇතැබැයි දෙකයි දහයතුන වතාවක් හයයි දහයතුනු බලන්න එක්වර්ගය හැදෙනවා. මේයි මේය ගුන කර රින රිනයි දැනවවෙලා දෙවරක් යි තුළ හයි දහයතුනයි දහයතුන දැයි හැදනවා. මෙයයි මේ අගුණ කර රින දෙකයි එක්සෙනවා. ඒයිමයග න හයක්ෂ න ඇතු කරම රටයි එක්කනව දාහක්තිය නොවද. එන උත්තර දෙකේ එන්නේ එක් රින දෙකයි දහයත්තු වුණන සහන බිඳුවෝ හෝ එක් සමාරින හයයි ද හයත්තු වන සමානයි බි. ඒකයන්න පුතේ එක් සමානයි දෙද හෝ එක් සමානයි හයදා. එක්කො දෙදහ එක්කො හයද. හරි ඊට බස්ේ පුතේ වයිහයන්නෙ මනි සංකේකින්. වයිටන උත්තරේ අටදාහ අඩු කිරම් දෙදහ ැන හයදාහයි නැක්ත මේක ගයත් වයිඩන උත්තරේ අරවලන් හ අට අඩු කිරීමික් කියැන හද කියල ගත්තුත් හනන් දහයි. මොනවවනත් අන්දිමට දෙදහයි හයදාහයි. හයදහ දෙයි මොනවඋනත් මිශ්කුතින ගාත් දෙක දෙදහ සහ හය. හරි ඔ ඩෝන ආසර චෙක් කරන්න පුළුවන් එකතුක ලෙක බදුවම හර හ නොදවලන්න අර ැ සුර තු හ ද. පටන් ගන්නකෝ සම පරිමා මිෂ්ඨ කල විට කිය පටන් ගන්න. සම පරිමා මිෂ්ඨ කළ විට සම පරිමා මිශ්්‍ර කළ විට රෝ සමානයකලියමුූ රෝ එක දන රෝ දෙක බෙදීම දෙකක් රෝ එක දන රෝ දෙක බෙදීම දෙකක්. හරදහ සමාන කරම පුතේ එක වයි බක ගනත්ත දෙක එක්ෂසන් වයි කියළ ගත්තා. එක් එකතුකිරීම වයි බෙදීම දෙක. දෙකේලක්ම මෙ හාට ගුණ කරාම අට දහක් කෙනවා. එක් එකතු කිරීම වයි අටදහයි හරංගති වයිට ගන්න පුළුවන් අටදහ අඩු කිරීම එක් කියල. අංකෙ රුල කරලා සම ස්කන්ධ මිශ්‍ර කල විට. සම ස්කන්ධ මිශ්‍ර කල විට මෙන සූත්‍රයේ සමස්කන්ධ මිෂ්ට කරම හැන කෙන ගැත් එෙලියයන නෝට්ටික අපිගෙන ගත්තු සූත්‍ර ියයාගන්න ඔතරින් අදට පටන්ගම් රෝ සමානයි දෙකක් රෝවන් රෝට බෙදලා රෝවන් දන රෝට වලින් දෙකක් රෝවන් රෝට බෙදලපුතේ රවන්තන රෝට වලි මේකෙ ගණත්තය තුන්දහ. සමානයි දෙවරක් එක්වයිබෙදලා එක්ස් තනවයි වලින්. හරි දයිනට ළම මේේ ප්‍රශ්නයක් ඇතිම කදමී කළේ. අතරින් බලලා එක්ස්තනවයි වෙනුවට අටදහ දැම්ම. මේක වෙනුවට අටදහ දැම්ම මේ දෙෙක් කැපුවම යටර හාර දහක් කෙනවා. යි එහක් කොළට ගන්න උත්තොර දෙකරයෙන්නේ දෙදහකුයි හයදහකුයි තම කෝමහරි. මෙහ මයිති විභාගෙන නම් වර්ගජ සමීකරගානක් සුළු කරන්ඩ දෙන්නේ නෑ කලනෙ කොලු කියන්නේ. ඒ ඒලිවෙල් මහ විභාගටන මම දෙනවානි මද දහකුතුර හට ගියාක් කවන්න හැ. හොඳයි නක් දැම් බ්‍රේකය කරන්නම එලා හරි ඇදනේද එන ඇති මුලින් අපි බ්‍රමණ චලිතය ඉතුරරි එමස කව්ටි කිවුත්තරදා ගැනිමු හොඳයි? දන්න ඒක තම අපපු ගමම නිහ දෙන්න ගේල ඒවාගුව පෙරලගෙන ඉන්න කහර හොඳ මමදා ති වෙනකන් කියන්න ඇත නේද හතලියයේ ද බුරුදු විදියට කියන්න තුන පහ ප හතර තුන පහ එක තුනතුන පණහයි එක තුන දෙක හතර තුන එක පනස් හතේ දෙක, පනස් අට තුන හෝ හතර එදක මහරිය කයිපුුතේ. පනස් නමේ දෙක හටේ දෙක දෙක තුන දෙක දෙක තුන තුන හතර හතර දෙක පහ. දැන් මුත්තර කියන්නන්නේ ොදේ පස්සේ එකක්ර කියන් ළමයි දැන් ආය මම සියලුම වැදගත් කරුන් සමහලාරේ වැදගත්කරු මං කියන සබරදගත් කරු ගොල තිේරි පන්තියකගත් හර හලතිවවෙන්න බුලු පීඩනයට අදාළව කියලා ඉන්න ර හැල එන්නක පුතා ලතුලා ද්‍රවස්ථිතිය පාඩමේ මාතෘකාවන පීරනය සාමානයෙන් ඕලෙවල් කාලෙදලා දන්න කියනෙ වැටිකක් පුලින් කියන්න තියෙන්නේ. හරස්කඩක් මතර ලම්බකෝ බලයද දැම්ම හිතරින් ඇතිකර පීඩනණේලියනබ බලයබෙදීම වර්ගඵලය නැත්ත ඇතින් බලයගති පීරිනය වරක් වර්ගඵලය. හැබැයි මේ පාඩම අපි අදහන උමුකරන්න පුතේ ද්‍රවයක් පිළිබඳව. ද්‍රවකදක් තියෙනවා ද්‍රකඳේ උසේච්ච්. ද්‍රවේ ගණත්ත රෝ යට පතුල හරස්කඩ ඒ කෙල හිතන්. හරි? පුතේ උඩින් වාගෝපීත් දැනනවා වෙන්න පුළුව. දැරෙනවා වාත්‍ර විවෘත් අයන උඩින් වායගෝල පීරණය දැනවා. සමර්තන් වාගගෝලපින ප ATMම් දානව සමර්තනම පයි අකුරත් ලිය නොයිදී. කොල්ලනේ මෙන්න මේ ද්‍රවකඳ නිශ්චලවනං තියෙන්නේ. ද්‍රවද නිශ්චලවනන් තියෙන්නේ ඕලෙවල් කාණද අපි හල යනො පීඩෙන ලියන සූත්‍රය එචරෝජී බව. හැ දැ උසපලේ ත චුට දැනම වැඩිරන්නබෙ. ද්‍රවකඳ නිශ්චලවතියද්ද විතරක් නෙවෙයි හිතන්නක මේක තියෙන ලිෆ් එකකස්සේ මේ ද්‍රවකඳ තියනෙ බීකරයක් ඇතුළේ හරි? ලිෆ්් එක ඒකාකාර ප්‍රවේගෙන් ඉහලහරි පහල හරිය නිවටන්යම ඉගනක අතරට පස්සළමට තේරවා නිශ්චල කර තත්තෙයි ඒකාර ප්‍රයගෙන් චල්නෙන එකයි එක මරිිකක් එක වගේ තමයි බල පැත්තෙන් හිතනකොට එතකොට ද්‍රවකද නිශ්චල හෝ ඒකාකාර ප්‍රවේගෙන් චල්නය වෙනකොට ද්‍රවකඳ නිසා පමණක් හට ගන්න පීඩවේ ියන්නේ මේ සූත්‍ර රි හැබැයි පතුල්ට දැන මුළු පීඩන ඇහුවොත් වාගෝපීත් ඕකට එකතු කරන්න ඕන වාගෝපී ධන එච්රෝජී තමයි පීරණි. මේම ක්‍රෝයිලාටද නිශ්චල හරි ඒකාකාර ප්‍රවේගෙන් චලනය විදදිහරි. එස්තොරණින් ඉහල යන වනං ත්‍රවකන්ද ස්තොරනෙන් ඉහල යනවනං එතොර මේ පතුල්ට ද්‍රවකඳ නිසා විතරක් දැනන පීරනය එචරෝ වතාවක් ජීධනේ් එචරෝවරක් ජීධන එතාම මෙතැන් දැන්න පීරෙන. ද්‍රව කද නිසා විතරක් හොඳේ මේ ඔප්පු කර ධරදිනට උට්ටගේ නෝට්ගේ ක ඔප්පුක කරන ක බාඩ හන්න. හැබැයි මුළු පීරනේම කද කල හොත්ම තට දැන වාගෝපී ඕකට එක් අහු කරන්න ඕ. එස්තොරනෙෙන් පහල යමින් නම් තියෙන්නේ. එස්තොරණෙන් පහළයමින් තියෙනවනං ද්‍රවකද නිසා විතරක් එනපීඩනය එචරෝවතාවක් ජී රිනෙෆ. ඒකෙත් මෙතර දැන්න මුලුපීඩන ඇහුවොත් නම් වාගෝපී ඕකට එක්කහු කරන්නුව එචරෝවාර ජීර්ණෙෆ් කළියන්. හරි ඒ පස්සත අන්නක මේ ද්‍රවකද ගුරුත්තයයටත වැටනවා කියලා. ද්‍රවද ගුරුත්දය අටත වැටෙනවනම් පීඩනයන්නේ එචරෝ වතාවක් ජී රිනජී ඒැන බින්දුව කියලා. එටජී දාළගන්න. එකන ගුරුත්තවය අටතේ ද්‍රවකද වැටෙන කොට ද්‍රවකන්දේ බරහින්ද කියලා පීඩනයක් එන්නේ. හරිනේ ඇය නිවටනියම කාලෙක් දලා කියනවා. ි් එක කස්සෙවුනත් මිනිහෙක්කින්නවා ලිෆ් එක ගෘත්තය අර්ද වැටනොත් මිනිහාගේ ශුුණ්‍ය බරතත්යක් එන්නේ කියලා. පර රහිත බවත් දැනෙන්නේ. එද බරක් නෑවගේ දැන්නකොට පුතේ ද්‍රවකන්ද හේතු කරගැන කෙලපීඩරයක් එන්නේ. හැබැයිති මෙතනෙන් වාග්‍යගෝල විවුෘත හින්දවායිගෝල පීරනය දැනවා. එදර ගැඹුරට ගැුරල ගියා කල පීන වැඩිවෙන්න හැම දැනමතියෙන වාගෝපී මයි හරි. මෙහෙම හතරක් ඉගැන්නුවට ගනන් අපිට සාමානෙන් පණහක් තිබුණුත් එහම ගලම් පනහකින් හතුලිස් අටක්ම බ මේ එකකක් තම හ දන්නතිී. නිිෂ්ටල අවස්ථාතමයි වැඩිපුර ගංගලදය. අ ත පස්සේ ඉති හොද පේන ගැඹරට න්ඩයන්ඩයන්න්න පීදරී ඩිවෙන බව මේක හැඒක හැමතරම දෙරනවා ගොපි විතරන. උඩට එන්නන්න පීන අඩුවෙන බව. ඊර පසයෝයි ගලන් හදති අපිට වැදගත්වෙනවා ඉතින් අර. සමට්ටං වල පීරින සමානාය කියයන එක. නිශ්චල එකමදුරවේගේ කොන් දේසි සමල් ලමයි අමතගෙනවා. නිශ්චලවතියන එකන මේ අතර තොරණහිම තියන බැහැ. නිශ්චල එකමද්‍රවයේ සමමට්ට වල පී සමාට. ඕගනි තර මන් අද දන්න ගන හදනටද පාච්චි කරේ. හරි. ඕක සාමානඋලුවේ තියෙන් ඕනේ ආය සසාමනඔලුවේ තියෙන් ඕනේ සාමාන්‍යයෙන් පීඩනවල් කැන පැස්කල්ලින්න්නේ. පැස්කල්ලින් කියන්න නැතුව ඕන රසද මිලිමීර් සිමීටර් රොලිින් හරි ජලමීටර් රොලින් හරි කියන්න පුළුවන්. එත ජලමීටට ජලමීටර් එකතු කර පීටන ගන හදන්න පුළුව. රසදි සමට රස සැිට එකතුරකර පීඩන ගණං හදන්න පුළුවන්. හැබැ පැස්කල් ගනව රසදි සටමිටරයි දෙක් එකවර එකතු කරන්න බැක තේර . ඊට පස්ස සාමානෙන් ඔය පීඩනයයාසතු ඉළංඟ මතක තිය න ීනයත්තමයි පැස්කල් ෙමමුල ධර්රමේ. ැරි හටතාවනද පීඩන සම්ප්‍රේෂණය පිළිබඳ පැස්කල්ග මුලදරම්. ඔයක සීන්න එක කියන්නේ හිතන්න සංෘත භාජනයක් අස්ස තියනවා තරලයා දරවයා. මේක පොඩි පිෂ්ටන ගත්තින ඒ හරස්කර සිමබල ඒ කෙල කියමු ලොකු පිෂ්ටනයතන හරස්කර ැබිලේ කෙල කියමු. ඉරස මේකර සිබල එස් කෙල බලයක් දාල තද කල්ල පීඩනයක් යෙදුවම ඒදාන පීඩනය හැම තැන්ටම එක ව දන. තකොට ිහෙන්දාාන ප්‍රශරක හැමතැන්ටම දැනකට මෙතනින් උුඩ ලයක් කියෙන එ මෙහින්දාන පීඩනය අයි පන සම්ප්‍රේෂණ පිළලාන්ඳ පැස් කළම් මුූදරමය කියන්නේ මෙිහින්දාන පීඩනය අයි මෙතන්ට දැන්න පීඩනය දෙකමික වෙන්න ඕ මේටික තමයි සාමාන්‍යයෙන් ළමේට පීඩනය සම්බන්ධය මතක තියෙන් තුොනී තියදිටික. හැරැ ඉති ඕන්න ද මෙහදෙකු මට ඇඩ් කරන්න පුළුව. වස්තුක් ද්‍රවයක් අස්සේ තියෙන කොට අ වටෙන් වෙන පීරනවල් හිද මේ වගේ තම තෙරපුම් බල අදත් නොනෙදී ඒක මං හිතන්න හැ තිං විෂන් ලාස්ක විශේෂ කියයන්ටනනි තරම් කියලා. ද මේ වගේ වස්තුක් ද්‍රවයක් අස්සි ගිල්ලුවවාක් කල හිතන්නක. මේවා වගස්ස ද්‍රවයක් අස්ේ ගිල්ලවාම්පුතේ මේ වගේ තෙරපුම් බලයක්ය. මෙහෙම වටේට තෙරපුුම් බලයක් කිය. හොඳ දක නොටක රසන කපලිට් කරන. පීඩනය කියෙන මාතෘකාව දාලා ඇති. හරි ද. පිටුවංක විසි පහ. පීසමන නිෂ්වදීම ඉතින් කොඩු කරගන්න එක නේද කරගන්න පැයිදි. පිසනෂ්වද මේ කොටු කරග. පිඩුවන්ක විසි පහනේ ඉලන් ද්‍රවයයක් තුල යම් ගඹුරුකති පීඩනය කියෙන මාතෘකාවත් තියෙන්නේෙ. හරි? ඒක ද්‍රවකද නිශ්ලොෝ ඒකාර ප්‍රවයගෙන් චල්්‍යය වන විට කියල නේද මන් කර ටි තිනවොද අනනි මාතෘකාවේ අතත තියෙනවා පිසමන එච් රෝජී කියලා. ආඒක හයිලයිඩ් කරග. මිශ්චලොහෝ ඒකාරල් ප්‍රවේගෙන්යයානකොට පිසමන ච්රෝජී. ඊලාග තියන තොරින් ඉහලයාන කොට කියලා ඕනන්ගේ මාතෘකාාවවෙත් එස්්තොරනින් ගමන් කරන විට කියනෙ හයිලයිඩ් කරන්න එස්තොරනිින් ඉහලට ගමන් කර විට කියෙන හයිලයිඩ් ඒක අවසානයේ උඩ එහපැත් උඩ තියෙන්නේ පීසමානයි එ ර ජීධනෆ කියන එක බුතේ කොඩු කරගන්න පසමර වරහන කස්සි ජීදනෙෆ ඉලගනලියන්න මුතේ Fඒකා කාරතොරෙන් පහළඩ යන කියනගේ පීසමායි Hර ජීරිනෙෆරිෆ වැඩියයේ ඔය පාවිච්චයෙන් නැහැයිද. දර කන ගුෘත්ති අරදය වැටන කොරපුතේ කියලා වා්‍ය හලට් කරන්නන් හොඳයික් බට හිතනවා. ගුෘත්ති අර්යට චාතරනන්දරව කඳක දරව කඳ නිසා පීඩනයක් ඇති නොවේ. මොකද ශුුණ්‍ය බල තත්ත්වයක් තිෙන්. ඕනම ගැමරගෙති තියනෙ වාගෝපීමයි. ඔකයි බහට චෙක්කලා තියෙනවා. හරි ආතරහට පබල හට ඉතින් කමන්න බලංයංවපි. බල හට බලංගිහිල්ලා. එඒයට හිතන අඩේ මේක මට හයිල්යි් කරන්නවෙේ ට මේ අමතකවී ඒව කරග. ඒද ප්‍රකාශන අනුව පෙනීයන්නේ ද්‍රවකඳ තුළ යම් ලක්ෂයකති පීඩනය ද්‍රවකදේ චල්ද ස්වභාවයානු වෙනස්න ්‍රකද ශ්චල ොරෙෙන් හළයානවන්ද පහයානොද කියෙනකනු සත්‍රය නස්සර. එද ප්‍රකාශන ච් කියනන්නේ ද්‍රකද සිරස් උස එගන හයි් කරගත් මකුත් ැහැද. එච් කියල කියන ද්‍රවකන්දේ සිරස් උස. හරි? ද හදගේ සිරස්ස හලයාද පීරන ඩ වෙනවා ර හියාද පිරණ ඩුවනවා තිරස්ස වෙනස් ෙෙන්න ඒවනම් පොඩිල් ලමයි වගේ ගාන්ට වැටනවා යියි දක්තු එක්ම ගමරේ පීහිර සෑම ලක්ෂකම් පිීරණ එක මයි හරි එකත් ඕෙද මන්දන්න එක තමුන් තීරණය කරන්න පීන නද්‍රහඳනු උස්හල් වශයෙන් ප්‍රකාශ කරන්න බළුවන්. රසද මිලිමිර එක පීරනයක් කියන්න පුතයේ මිලිමි ක්ුස රසදේ කඳගින් න්නන පීරන. ක් හ ත්තු ද. පාඩා කරන්න ස්සුනන බ. රසම හත් හක පීඩනයක් කිය සෙනම හත්දාහයක්ු රසද කන ගෙන බිර . ඒක පැස්කල කරාම හය පහකට අසන්න න. ජම හක පීඩනයක් ැනමීමට හයක්කුස ල ඳගෙන බර . ඉලන කෙන ද්‍රවයක් රයක්තු ලක්ෂ පීද ෑ ග මන ර. ඒහින්දා එක සමසර්ධශ රාශයක් කියලා කියනවලු. පීඩනය ද්‍රවයක් තුළ පීඩනේ හැමදිශාවට එක සමාන ක්‍රියා කරන්න. ඉරසේදී පෘ්ටයක්මට පීඩනය ඇතින බලය පෘ්ටට ලම්බයි ඒ ඕන නං එතැන වාකයෙන් පස්සේ පිටු අන්කෙතින් තීරුවේ මේ මගේ රූප දෙකක් ඕොනන්දා අතකමක් නෑ. ද්‍රවයක් කස්සේ ගණකයක් ගිල්ලලා. හරි ද්‍රවයක් අස් වන්න ගණකයක් ගිල්ලලා දීෙන. ගිල්ලවාම? ද්‍රව තෙරපුුම් බලවල්ල හරි ද්‍රවයගෙන තෙරපුුම් බල වටේට බිත්තිවලට ලම්භකව. තවරනික හකුබෑාවක් වෙක්කු තරින්නක? අකු බෑවක් වගේ එකක් ද්‍රවයක් අසිති ෙද්දී හරි සමතල පුෂ්ටට තෙරපුුම් බලට මෙහෙම දැනනවා. සමතල පුෂ්ටයට මේ වගේ තෙරපුුම් බලයනවා. වක්කර පුෂ්ටයට මෙන්න මේ වගේ තෙරපුුම් බලයනවා. මේ වගේ තරපුුම් බල. විසිහායනි පිටලාත්යකෝ. පිළුවන් කරිසි හය හරි. ඇස්කල්ගේ මුලධර්මය කියවලා කොටු කරල හරි හයිලයිට් කල හරි දයාාගන්න. දැංකාලවල් ලී අන්ඩ කියලනං අහනවා හරි අඩුයි ඒටවා දැනගඉන්න පැපුති. සංගෘත භාජනයක ඩිස්සලවති වෙන තරලයක පෘෂ්ටේ මදදට පීඩනයක් එදවාම ඒ තරලේ සෑම කොටසකටද භාජනයේ බිත්්තිවලටද නො අඩුවේක සමානෝ සම්ප්‍රේ්ෂණය වේ. ඉතිින් දරුවනේ ඒ ගොඩක් අ ගාන හදත්වර වෙන මෙෙනමේ සම්බන්ධය දම. මෙතරින් ධාන පීරනයයි ලොකු පිෂ්චන දැන්න පීඩනයේ සමානයි. ඕක වෙන්න අන්දර එතරින් පොඩි බලයක් දැම්මම මෙතරින් ලොකු බලයක්ගෙනවා. ඔකටන් දන්නව ලමයි සාමාන්‍ය. හරරි ඉති ද නෝටිගෙන් ප්‍රශ්ික ප්‍රක්ට ිස් කරන්නදී. ොතේ ළමයි ලේසිෙකින් බරංගම ආරමක ප්‍රශ්ණි විදිියර දහත්වන බහුවරණය දහත පොඩිමෙකින් පටන්ගමවිදදි පොඩිමේකකින් දාහත්වනි බහුවරණය ස්න බිුව දැම්රමජ දස තිස්සන බිදුවේ දහත්තන ප්‍රශ්ණ කොල්ලනේ කී හදළමයි වගේ මෙහෙමයි පතුලට ක්‍රියා කරන බලය කීයද. බලය කීයද. පුතේ බලයකිදිකළ ඇහුවට උදට හගනමගේ තර්කටික පීටනය සමානයි එච් රෝජී කලනෙලියන්නේ පීරල්ලි ඇද හස්කරවල් මට අදාළම නෑ. උස පෙන්නවස් සිනිමිර හතරයි එකට හතරයි දහිරෙන දෙකයි. ගණත්වය අටසීියලු ජීකරෙක් කෙන ද හි. දහයරන දෙර මේ සිය කැකුවම අටරක් කද තිස් දෙකයි මේ ද හයයි තුන්සිය විස්සයි. දැනන උඩ්ඩෙන්දලා එනද්‍රව කඳ නිසා එන පීඩනේ නිවුටන් තුන් සි විස්. හරිද අහන්න පතුල දැනන බලයමකක් ඉතින් බලය ගන්න පුළුවන් පීඩනය සයින ලය පීඩනයයි හරස් කරයි ගුණ කරලා. තුන් සස්ස ගුණ කරන්න ඕනනිපති හරස්කර කියෙක්. හරස්කර කියෙනෙක් කෙනා. යට හරස් කර මට නේ පතුලෙ හරස්කට විස්්සගුණ කිරීම දහහිරන හතර කියලා තියන් තිස්තවරත් දෙකෙන් හැට හතරක් කෙනවා මේක සුල්ු කරන් දහහිර දෙකයි ම සීයි දහරන හතරයි දහරම් දෙකක් කෙනවා එකන් දශනමස්ථාන දෙගත්තින් බලන්න හරි. හදාගන්න කොතිේනම් දහත්වෙන බහුවරනය පි සමානයි එච්චරෝජී දාලා හිටිය. එච් කියයානේ හතරයි සින්ටිමීට හතරයි දහයිරින දෙක රෝකයානෙතිං අටසීය ජී කියයන්නේ දහයි එ හතරයි දහර දෙකයි රෝ අටසී අයිජී දහයයි හතරා කරතිස් දෙකයි බලසු කරාම තයිකද හැ ඉතිතුරුා තුොසේ විස්සයි නටන් පීඩනේ. දැන් ගන්න පුතේ එසානපී වරක් ඒදාල පතුල්ර දැන තෙරපු බලය. හරි තුන්සිිස්ස ගුණ කරනවා හරස්කර විස්්සයි හහිරහතුොරේ. හොඳයි. දැන් එන්න තිස් එක්කෙනි පිටුවට ඒකේ විසිවෙනි බහුවරටයන් හොඳින් කියවෙන ඉන්න ළමයි ඔත් පෙනෙන දුරවල් අරවාමයෝ හරි අවබෝධ කරගන්න ්‍රවේ ගනತ රෝධ. මනමට රව තුළ ද්‍රවේ ගන රෝධ රපಸ ಡ්ಡි රප සරහ නම්කර පොಡ්ඩි වැරද දක්ಕ ලා න ಾති ್ ಪನ uhh . අර ගೋල අ್්‍යතියන ද්‍රවේතින අනේද. අන්නේ ද್්‍රවේ ගනතර දානන සිග್ම කරක්. ರೋನ್ න සිಗ್ಮಕරක් දානුව. හරි උතාලා හොමයි ති මොන දුසවල් තියන එච් තුන කෙල උසක් තියනවා මේ බල මටික එච්තුන ක උසක් මිතරින් මේටික එච් දෙක කියලා උසක් එතරරිින් එහාට මිතරින් උටර තිෙන ස් එක කිය උසක් බලනහර එ එක හරි මේක ගනත්ය සිග්මලුර මේ මැනුමීට තෙද්‍රවේ ගත් රෝ කියලා කිය. මයි වංහරයද වල්කෝල ින ප නොට් න පුතේ වයිකෝලට විරෘත්් කරලා තියන ැන විතරයි වල්කු විරෘත්්ත පෙරක එත පීඩනේ තියෙන පීනෝ කල පිඩන. තෙරු මෙතන පීනෝට් පීටන යෙනවා. දර බරංගෙන පුතේ අහලා තියෙන්නේ ඒහි පීන ඒක කියන පුතේ ඇත්තර මෙන ඒකෙල අත්තර දස්කර මේක අස පීටරේ. හොදේ බල්බේ අස්ස පීරේ තම ො අහන්න විමසන්. අවුලනෑ ස්තු හරි ච්දක පිටිත් කරත් ඔක්කම හරද ම කොහත් වැරද වලන ඕන. දැල් මේ වගේ ගණංවල මෙ අර අප යනල කියලලා ප්‍රක්්තිකල ඒමති කරගන්නේ. මේගේ ගනංගල සාමනි කරන්නම නිෂ්චල එකමදරවේ සම්මට්ටන් දෙකත් තෝරග. නිිශ්චල එකදරවේ සමටන් දෙකක් තෝරගෙන ඒ මට්ටන්දගේ පිටන්න දෙක සමාන කරන එක. එකමදරවේ තෝරන්න තෝලි. හරි නි්චලයි තමයි. එක මද්‍රවේ සමට්ටන් දෙක. බොහෝවිට ඒ සමමට්ටන් දෙක ගද්දි එක ලක්ෂයක් ගන්න මෙන්න මේ ද්‍රව දෙක වෙන්කරන මූුණත තියෙන් එයා ගැන අතුරු මුහුණත. අතුරු මුහුණත මත ලක්ෂයකුයි ඒහා සමට්ටමින් තියෙන අනික් පැත්ත ලක්ෂයකුයි. හරි ලක්ෂ දෙකර බොහෝ විට තරගන්නේ එකක් අතුරු මුහත මත ලක්ෂයක් සානනික ඒ හා සම්මට්ටමේ ලක්ෂයක් හරි දැන්. මේ ලක්ෂ දෙකම මේ ද්‍රවේ තුළ යෙන කෙලා ගණන්ගන්න පුලුවන්. මේ ලක්ෂන ති පැත්තර මයිතී තම යිති. දැන්ඒ පටන්ගන්න මෙහෙමයි නිශ්චල එකමද්‍රවයක සම්මට්ටංල පීඩන සමානයි. ඉතින්පුුතේ එක් පොයින්ටගේ පීඩනය කියැන මොකක්ද මේ පැත්තෙන් හිතත්්දී හොයන්ඩ තියන ඒ ලක්ෂයේ පීඩනයට මෙතන ඒලක්ෂි පීඩනය තියන මෙහෙම තිලස්ස ගයා කළ පීඩනය වෙනසක් වෙන්නේ. ඇැ මෙැ පලට සිරස්ස යන්නඕන එච්තුුණක් ගනත්්‍ය සික්්ම වන ද්‍රවය තුළ. තුොර එතරගෙනවා එච් රෝජී කියද්දි එචත්තුන රෝට සික්්මා වරජ්ජි. එතුන සිගමජි. ඉරි පස්ස සමාන කරන්න ඕනෙ පුතේ මේ පොයින්ටගේ පීදනය. ඔය පොයින්ඩේ බීන හැදන කොමක. මෙතර පීනැහැදෙන්නේ වයිකෝල පීදනය එකතුවරවා. මේේද්‍ර කද උසින් ගන පීදනී. එහෙවන එන්න නෙපුතේ හරි.මේද්‍ර කදය අනිපුතමයි Hතු කියනකරුණුර හරි නේවනි කොක්මරි වල්ලක්ොනෑ. මේ මෙතරින් මෙත මෙතනින් මෙතැට උසින්ගෙන පීදනී. ඉතිපතේ මෙතරින් මෙතන්ට එ්න් යන ත්තරේ දමයි කඩලදකොද තියෙන්නේ. එවන්තිය න මෙතරින් මෙතැන්ටතාව H්‍රී තියනවා H2 අදාලනෑ. Hවන් වුසක් මෙතනින් මෙතන හතාසක්. මෙැර මතිර මූස ප්‍රමාණය එ වන්ධන එ ත්‍රී එ රෝජී එමද්‍රවේගාන්ත රුවවාකුර තමයි වරක් ජීගෙලලිය. දැං ඔබේතරින්PAඒ උක්ත කරල මට උත්තරේ තොරන්් උත්තර තිරවුණු මම්මිකා කර ප්‍රසාරණය කළ පද දෙකට කඩලයි තියලාතිය. නීටකට ඇඳ ගඩරය කෝකනත්. ප කරන කො කියර ට හිතුන වෙලාගේයාට කමන්නෑ කිය. 6 क्ष la ख . යි අතන ලිව්වොත් හොඳයි නේද නිශ්චල එකමද්‍රවේ සමමට්ටම් නිසා පx සමානයි පව කියලා ඇ ක මතක හිටි නනි දරුවුණ නිශ්චල එකමද්‍රවේ සමට්ටම් නිසා පx සමායි ප ව මං එකන එකට වෙනස් වෙනස් ගණන් තමයි ලාස් එකේ අද කරන්න ඉති. උඩක්ලාටහෙම තමයි අවුලක් නෑහැ තේරවා හැමෝට මෙන්න හතර වෙන උත්තරේ බව. නේද? අරු නෑ කියන්න වගේ ෑස්තිය. බල පතර තම උත්තරයට මේ මයින කිව හරිනෙ?

හරි බහරි කොල්ලෝ ළමයි ගැමුර සමග පීඩනය වෙනස්සන විදිහ ගැමුර බිඳුවටක් පීඩනයක් තියෙනව මේ ද්‍රව අස්සේ අන්ඩයනකට ගැමර බිඳදුව කන මෙ තන ති ගැමුර බින්තුවේද තියෙන පීඩනය ඒ තමයි වාගෝපී පයිකළ සාමන එලියන් ෙසි පලෙන්න්ද්‍ර වස්සේ ගැමරට ගැමරට යනකොට පීන වැඩිවෙනවනි ගැමර එක්වන් දක්වා යනකොට පුතේ පීඩනය ඒකාකාර වැඩිවීමක් වෙනවා. ඊලන අනතිතක රසර ගියයාම තර ඇතරම තන්ට ගයා මුළු ගැමරක් එක දානෙක් දෙදක්ව න ලු ගමුමර මෙහෙම දෙයක් තියෙනවා පුතේ. මේ යටද්‍රවයයටයන්නේ ගනත්තෙන් වැඩිදර්‍රවේන දරුවනි. යටටිින් තියනෙ ගනත්වයාතින් වැඩිතරවය. එතකොට එම්මද්‍රව අශ්‍රරග්‍යයාමත් පීඩනය වැඩි වෙනවා තමයි හැයි අනුක්‍රමණය වැඩියෙන් අදී. හේතුව ඇත්තරව රෝජේච් කල හිතුවත් එච්චපීන අදින කොට අනුක්‍රමණයගන රෝජීගුණිතේ. ඇ යටතදරවේ ගම් ගණත් වැඩිහින්ද අනුක්‍රමණ ඩි කරලා දෙන්නවො. ගැම්ඹුර බිින්දුවේදී තියනවා යි ගූල පීඩනේ මේ දක ගැම්ුරට ඇද පීන ඩවගෙන නවා මේකරට කියම පීඩනයේ ඉට වඩා සීග්‍රතාවකින් වැඩිවේගෙන යනවා. හරි උත්තරේ පහතෝරගන්න අවශ්‍යයි නං මෙතර සඳහන් කරගන්න යටදරවේ ග ගනත්ය වැඩි නිසා පීඩනේ වැඩිවන සීග්‍රතාව වැඩි උත්තරේ පහ යටද්‍රවේගනත්ව වැඩි නිසා පීඩනය වැඩිවන සීග්‍රතාවේ වැඩ පිළිතුර පහ කියලදා ගමු ළමයි දැම අයෙක්ක බලමු ප්‍රශ්නයක් විසි හතරවෙනිී එක ඒක ගන්න දෙයක්ති නො ලමයි විසි හතර පශකු. රූපය දක්කඇති ශිරිින්ඩලා කර වස්ත්‍රේෂස් කඳෙම්ලු පරිමාව වීලු ද්‍රය ගනත රෝලු වස්තුයේ පතුම වස්තුයේ පතුළ මත ද්‍රවවෙෙන් ගෙන බලය කියද. කොල්ලො පොඩි අවුලක් තියෙන රුප සහනනිකං අර සිවිලිීමක නූලක් දලාවාගේ එකක්ත්තියෙන නේද සිිරිිමත්ත ඕනෙ නෑ නල ඕනත් නෑ අයි කළද. බොරුවැඩ ඒක මන මන්දමට අති ගොහ මුණව උුණනද වදන්නේ වෙලාවේ. හන සිහෙන්. තෙර තන්තුුවක් වගේ තියෙනවා ඒවැඩක් නෑසිීලිම ව තිනවා ආධරක වැඩන්න භාචනය තරයිතියෙන්න්නනවා අප කොල්ලො කෙල්ලි මේ හකන්න කපේ දරුටික ද්‍රවය අස්සේ ද්‍රව අස්සේ මොව කියලා තියෙන්නවා. හරද මෙහෙමයි මේකේ බරතියෙන්නෝනේ පල්ලෙ හාට කැවිල්ලිමචි. කන්දේමි ලක්කරත්තියෙන හොඳද එG බරතියෙන් ඕන. ඉට සර නෝට් එකේ කිව්වාගේ මේක ද්‍රවය අස්සේගල්ලලා තියනෙ හින්දා තෙරපුම් බල ජනනවා. උඩ මූනතර මෙහම තෙරපුම් බලජරනවා. මේ මූනතට මේ වගේ තෙරපුම් බලජරනවා. මෙයාට මෙහෙම තෙරපුම් බලජරනවා. ඇත්තරමකට සිිලින්ඩරයයක් වගේ තින් බම ඉබත්තරෙන වටඒ තියෙන තම හිද. ඒ හැර මේ යට වක්ක්‍රපිත්තිය තියනෙ මෙහට වක්කරල තිය. ඒකට බිත්තිර ලම්බවෙඩ මෙ වගේ තෙරපුම් බල සෙට්ට එකක් ක්‍රියාකරු. තෙරර උඩින් දෙපැත්තෙක් මෙහෙමයි. ඇන්ද ගමන් ළමේට තේරෙන්න්න ඕනේ මේ තරපුම් බල නං ඔක්කොම කැපි කැපි කැපිය නවා මෙයායා මෙයාල මෙයාල අහෝසීවෙලවා එකනෙ කාඩ. එත මින් පසමට මිගල්ො ගැන ිගොල්ලො ගැන හිතාන්ඩ අවශ්‍යම නැෑ. එත දැන්තින බල තුනයි. සමතල මූණතරය තෙරපුම් බලයයි බරයි වක්‍ර මූණතයන තෙරපුම් බලයයි බල තුනයි තිය. මේ වගේ සමතල මූණතකට එන බලයනම් හරිම ලේසිංහන්න පුළුවන් පීඩනය වරක් වර්ගඵලය කියලා අරගෙන ගැමුර එච් කියලා රන් එචරෝජී කෙළගල්. වරත් අනේ පුතේ වර්ගඵලය ගද්දි බලන්න මේකේ විෂ්කමි දෙකයි ආර්කයනය අරය ආරණය එන පයියාරු වර්ගය. ඒරවා? මෙතට එන පීරණයේ ච්‍රරෝජී ගුණකරන්න මේ හරස්කඩ පයියාරු වර්ගය. ඔය හෙවවේ මේ එන තෙරපුම් බල ටිකේ සම්පයුක්තය. අපි ඕන්නන්ගේ බල සෙට්ට එකකම්පෘතිත එක කියලලා වගේකුරත්දම්. මේ බල ටිකේ සම්පෘක්තේ දෙක කියලා කියමු ඒකතම හොයන්නදී. දැන්පේනවද වාලට මේ එන තෙරපුම් බල සෙට්ට එක හරි සම්ප්‍රයුක්ත කරා මෙහටනෙන්නේ. මෙයාගේ තිරස්යකට මෙයාගේ තිරස්සක කැපිල සිරස්සේ ඔක්කම එකතු එකතු වෙලා සම්පෘක්ති උඩහනේ. දැන් ඔය බලේ හොය යන්න බෑ මේකමට. බැරි ඇයි මේකේ තැන්තැන්වට ගැඹුරවල් අසමානයි. ගැබුරවල් අසමානහින්ද පීඩන අසමානයි තැන්තැන්වල. ඒ නිසා මේකම ඇප්ල එක කරන්න බ. කවුක් හැම ැන තිනෙ එක ගැඹර හිද හැමතැනන එක පීඩන හිද කෙලින්ි පීනේ හස් කරගර තිවුුණ. ඩැන් මේ තෙර පුම් බල ඔොහත් එකම ක්‍රමයේ තමයි බල සමතුලිත්තාවේ දානක. පල්ෙ හාට F එක තියෙනවා. පල්ලෙ හට එGී තියවා. පල් එක තියනවා පල්ට එGී තියෙනවා. උඩ හට එක බලයයි තියන එ් දෙ එක විතරයි. එච්චලයි. සිරස් බල සමතු ලිතාව ද. දැන්වායිෆ එක කියන එකට මේක් ගැනල්ල ආදේශ කල තිය උත්තරය. පිටවත් කරගත්වනම් හරි. විසි හතර පුතේ බහුවරණක විසි හතර එක දැන් කලිවැට වඩ හාත් පසින් වෙනස්. තමයි උඩ වක්්‍ර මුහුණතර වක්කරමේ ඇත සමතුල මුහුණකට තෙරපුුමක් එනවා සිරිින්ඩරකර වක්ක්‍ර බිත්තෙර තෙරපුම් බල වටඩමෙනවා. යට හාරලාතින කෑල්ලට ටෙරිපපු බල ෙට් එකක්ෙන. දපුදේ උඩට එ තෙපුම් බලවල සම්ෘ ේ එක යට අ හරලා තින කෑලිට එන තෙරපපුම් බලල සම්ෘක් තේ දෙ එක මේ වන වැඩන්න කැබිලම යාන කහොම බර මෙතන් එන තෙරපුම් බලයමු පීරන වරක් වර්ගඵලයාර පීන ච රෝජී ගඩකිරනි වර්ගඵේ පයියා වර්ග ඒගේ හදත් කියරතු ආගපි ගණඩ පා ද වාගෝපි වටේ හැමෝට බලපාල ඒ එක බලබ නැති ලනත ආගෝපි ගන්නෑ එචරෝජී වරක් වර්ග බලය පයියාර වර්ගෙ සිරසර බල සමතුරිත්තාව දාරු. දඟහා ගන්නක පොඩි ද මංගහන්න දිනවා ලගේ. මේ රිිවිෂයන් ගලාසකක්නේ දද සවාල බයින්න ඕොන ඇති මේක තේර ලාසයක් වගේ මකරගන්නත් එහෙමම කරන්න බැහැනේ හරි රිිවිශෂන් නමේත්ත ප්‍රශ්නයක් මතුවෙන්න ඕනි ඇයිසර් මේකේ බලරුප සරහන අධිනකොට උඩුකර දැරමක්මාක් කරෙන නැත්තේ. තිීර ලමටඒ ප්‍රශෙන්න්නේ විදිහක් නෑනේ. මකද ඒලාමට උපාඩනම් පිලියොඩ ගන්නන් එනෙකොටයි ඔත්තැට ඇතිතම උඩුකු දරම ගලනෑ. හරිවි න ක දරනෙන්කට ප්‍රශන වි න්න ප්‍රන තු තුත්තර තු වෙන්න තව. තුවේ නැති නවිශ. ? ඇයි මේ උඩුකු තෙරම ලක්ුණු කරන්න නැත්තේ. ඉතිං පුත්තේ හොඳර මදක්කරමං උඩුකුරු තෙරපුම් ගණන්ගල? උඩුකුරු තෙරපුම් ගණන් හදනකොට මේව ලකුණු කරන්නේ නෙම? නේ? ඒ ද ල ක රන ලක කරන්න හ ල ර න. ඇත්තරම උඩුකුරු තෙරපුම කියන්නේ මේ එන තෙරපුුම් බල සෙට්ටකේ සම්පරක්තයට. මේන සියලූම තරපුම් බල ෙට්කේ සම්පෘක්තය මයි ඩු කරතරුණ කිය. එතකොට ෙරපුම් බලටක වේන ලකන කරනවවා උඩ ුරු තරම ලකුණු කරන්න වඩක් නෑ උඩුකුර ෙරපුම ලකුණ කරනවන මේ වගේ වටේ තෙරපුම් බල ෙට්ට ලක්කු කරන්න වැඩකුක් අරිද. මේ එන්න වූ තෙරපුම් බල සියල්ලේ සම්පෘත්තයයූ උඩු කුතරමතුකරවා මේ ලකුණු කරන්න නැතුව යුලුණ කරන පුළ නොත් මේ ානට එක්ල වැඩක් නෑන මදවන් අහන්න්නේ මේ මූනතර විතරක් ැන තෙරපුම් බලය කියද තොඒක මේ ක්‍රමේයට හදන්නව බෙන. හරි හරි. දැන් ඒ කරාට වඩ ඉළඟ තොර ගාල ඉඩව සාහිතින් වෙනස් සිතිී. රි විසිහාය වෙන ගාන ඒ අමක් කියන්න මගේ එක තරගන හලකු අමාරු ගණක් නෙවේ මේ වගේ මහා ඉගරගන්න ලොකු දෙයක් නෑද. එකක් කියන්න ඕන හැබේ ම විසිහයි. සිහය කියනවා ඒ කාකාර හරස්කරවර්ග පලයේ ඒ යුනලයක ගනාාත රෝවණ ද්‍රවයක් පුරවා බීබාහුව තුළට වාත පිමිණු ලැබේ කෝ අන බී කියන් දකුණු පැති බවාව නම් කරලා නැහැ. ර පද බහද දෙදරට පිහිටන පරිදිය වාත පිබිබි නැත්තුත් ඒ මොහොත ද්‍රව කදවද සම්පෘක්් වලය ගියද.හ . එක පැතකු සසිම ලච්ලූ නක් පැතිුසු තුනයි සිලක්්ලූ රයිට් කොල්ලනේ. සාමාන්‍යෙන් මේ වගේ තන යුනලයකට තනිකර එකදරවයක් දැම්මම. එකදරවයක් දැම ද පැත්ත එක වගේ හිටිින් නෙබයි නමු නමුත්? දැන් මේ කරලා තියන එක පැත්තක් කටින් පිම්බල පාත් කරලා. පාත්කරා නනිත්පැති ස්සිලා තියනවා. මේ වගේ දැන්ඩ තියෙන්. හරි. මේ පැතර උසේනවත් තුනයි එච්චුසක් මේ වැතු උස තියෙන එච්චුසක්. හරස්කඩ ඒ කියලා හරස්කරා ගැන කියනවා. මෙයහන්න කටින් පිම්බල මේ පැත්ත පාත් කල මේ පැති උත්සලා තියලලා පිමිණ එක එක පාර නැත්තුවාල. පිම්බිණ එක නැවත්තුවාම. ෂනිකයෙන් මෙන්න මේ ද්‍රව කදරෙන සම්පෘක්්ත බලය. එම නැහන් එනෙ ඒ මොහොතේ ද්‍රව කදව නෑත එම මොත ද්‍රවකදමත සම්පෘක්ත බලය කියන. පොතේ බලේද පීරටනේද වහර යන අ බලය තමානෙ ර මෙච්චරයි පපුතේ මේ දෙ පැත්තේ මේ දෙපැත්තේ මොහොත පීදන වෙනසක් මේ ොත තියෙනවා. මේ පිබි එක නත්තපු ගම ක්්නක ක ඔහම නවතින්න්නෑ ඕක ැලසෙනද පැත්තරෙනවා එක මේ මොහොත්තේ මේද පැත්ත පීන වෙනසක් තියනවා. අන්නේ පීන වෙනසට අදාළවෙන්නේ මෙන්න මේ ටික විතරයි. මේ පැත්තර වඩා මෙහා පැත්තේ වැඩිපුර දෙකා එච්චු සක්තිය. ඒකන්තුමයි මේද පැත්තමද පීන වෙන සක්කය. එන පීන වෙනසලියාන චර ජීවලින් ගන්නකොට එච් කල අදහක කනට දෙකයි එච් කියලක. පීන වෙනසර බලපාන ක ච්ුක්. දෙයි එච් රෝජී කෙල්ලියල්. අන්නේ පීන වෙනස නිසායන තෙරපුම් බලයගන්න නලේ හරස්කරින් එක මේක මටේ ඔය හරස්කර දයන හරස්කඩින් ගුණකරු. දෙකයි එචරෝජී කුණ කරන්න මෙන්න මේ හරස්කඩ සිම්පලයේ. බටේ හරස්කර ඇඳගා දෙකයි එච්චක පෙන්න්න ම පෙන්න්න වෙන්න ඇනකී වට. දෙකයි එච් කලව එක පෙන්නලා එතරින් පීන ව පීනන්තරේක. බාහු දෙකේ පීරණ අන්තරය ගන්නෝඕනේ. . බාහු දෙකේ පීරින අන්තරය අර ගන්න ඕන දෙකයිච්තමයිතන්ට අදාලවෙෙන් දෙකයි ච රෝජ. හරතේ ඩෙල්ට පී සමානයි ගදදදි බිරි විරසර හේතුුව දෙකයි චුස බටේ හරස් කරින්ගුණ කරාම හරි පුතාල අපි තෝර ගත යුතු උත්තරයි දෙ දෙවන උත්තරයි දැ ශේපනේ මේ ග ඔබ කරන්න ඕ බෝඩය තාම මැක්වෙන තිරික් ඇලිනොවත් විසි නමය පහුවරණේ එහා පිටයි. රූප දැක්කම බං බෝඩ්ඩ එකත් තාමය රූපය තියෙනවා තේරෙනව මේ කෙන්නේද හදන්න ගල්. පුතේ විසි නමය ය කොල්ලුන්ගේ දෙන්නෙ තරකින් හරි එයක දුරරිීදගිල්ලමයින තුතර කියන්න දායවෙන්න දැව මාස්කගේ දාගනින්ම ඇත ඉස්රා තනි කල් අරගන්නවෝමතැන්ට දන්නෝනෙම් දවසම් යි්. ර ො රුප දැකකාන් තේරුුණා වෙන්න ඇති ොද පොඩි පිෂ්ටනර එන පීටනයයි ලොකුපිෂ්ටනන පීටනය සමාන කරමු. හරි පොඩි පිෂ්ටනය එන බලය නොදන පොඩි පිෂ්ටනය එන බලයදන්න පිෂ්ටන හරස්ක හැබැයි දශම එකයි පහයි වර්ග සින්ටිමීටර් එහ බැත්ති හරස්ක දශම හයයි බිඳුවයි වර්ග සිටිමීටර්. එති මුතේ එතන බලයස්කන්ධය කිලෝ ගරැන් හතළියයි කියන්නේ නි්‍යවටන් හාරසියයි ස්කන්ධය හතරේ නිටන් හරසීයි. මේදක සුරුකරාමයට හතරයි බෙදුවම සීයක්ෙන. බලේ නිවටන සයයි. පොඩි පිෂ්ටනයට දැරෙන බලේ නිියටන් සීයයි. දි පොඩිපිෂ්ටනයට තෙරපුම එනකොට ඒ දශ පිින්නක තදවෙන්න. පිරිෙ ක ියනකට ියන් නන් සනක ඒගේ ද ඇදි කැබිලෙක්කතමයි ලියන්නේ. නවත් ඕකේ ඇත්තරම දැනෙන්නේ සිම්පලේ බලය. සීය සමාන කරන්න එත්දාස් හැසය වතාවක් සම්පීදනය ඊටෙන උත්තර එක අර දාසයයි මීතර් සී අයි බෙදීම දාසයයි ෂෙන්ටිමීටර් සී දසකැන පණහපිදීමට විෂිපහබෙදීම හටර දුලාර්ශපාපෙදීම දෙක හයදශම දෙකයි පහ රයි. අප්‍රද හයකත දෙන්නම් හදාගන ැරිච්කට දා. පැස්කල්ගේ මුල දධර්මය දාල ඉන්න පැස්කල්ගේ මුල ධර්මයම් බුතේ පොඩි පිෂ්්‍ර න දෙරුම් බය හොල ඉන්න ඉට ස්ස බුතේ ඒක සම්පීරින හොය. හරි ළමයි ඇත්තර මේ හරියේදි මේ යුනලවලට අදාලව ප්‍රක්ටිකල එකක් හයාාවපක ප්‍රැක්ටලි එකක්කේම තියෙනවන බැංහිව ඒදක හමි අනිදවස කරමු කියලා. රි ප්‍රක්තික රක්ම හරත් යන හතරම එක දවස කරන එක හොඳයි කියරත් කතගේ හිතෙනවා. දැන් අපි යනවා මිශ්්‍ර අ්‍යාසලට ය පී සමානයි චරෝජී පාවිච්චි කර. මිශ්‍ර අභ්‍යාස්ලටය. හරි ළමයි ින් ගම අපි මිශ්්‍රප්‍යාස වල දරුවනේ නම එන විිශවභ්‍යාසය නමේ දරුවනේ ඔබ තේරයින්ද රූපයක්කය මැනදමකු ඒකාර රස්කරන්තින යුනලයක රසදි අඩංගු කර ඇද එක් බහුර තියක්ක්සිීමට ලුසර ජයවත් කරලු අනක්බාහු රසමටම හි මුල් මට්ට ස කොපනොසක් හිර යයිද එවි බාහු දෙ ද්‍රකාන අතුරුසේ වෙනස ඕකේ යල සිීන කතමයි තියෙන්නේ දැන එකක ර පැත්තර සිට හක්ුස ජලකත තම්මර පස්ේ නක්බාාව රසද මට මුල්මට්ට ේසිට කොපම සක් හෙල යිද.හ දරටික බොඩ බලාගත්තන හොදයි බුදේ මං කියලදන අඳින වෙලාවෙේ. යන යක් ම ක්කර ද ර ට කවුලන්න මෙ හැන්දර කරන්න කලි දන සි මක් එකගේ රවු කර කරන්න ගම ැතව වනගෙ. මේමයි. පටන්ගදි තනිකර මේක රසදී විතරයිලු තිබුණ. රසදි විතරයිජ ොර අනිවාර්රයෙන් දෙ පැත්තේ රසද එක සමානමට්ටපන තිෙන්නවුනේ. රසද විතරක් දාලා තියෙද්දී හරස්කරව සමාන වනත් නැතත් දෙ පැත්තේ මෙහෙමතමා දය. දැන් කෙන එක පැත්ත කර තිහක් උස ජලකදක් දැම්වර. මේ පැතර සි තිහක් උස ජලකදක් දානකුට ඒ ජලකදගෙන පීරණේ. පීරණයක් එන නිසා මේ පැත්ති රසදී කඳ පාල යනවා ඒක පහලයනකොට මෙහින් රසදිය ඉහලය. මෙහි පහල යන උසර සමානුසක් මෙහි ඉහල යනවා. හරස්කර සමානයගල හිතන් කතා රන්න ඒකාර හරස්කර. තර ජැනතු රසේමටම මෙතන නිමේ තියන දැමි පාත්වෙලා. රස්සමටම පාත්තල ඔය හරියට ඇවිල්ලා. ඉරස එතකොට වෙන්නම කක්දපුදේ ඒ පාත්තෙන්නේ කොච්චර උසක්ද. ඒ පාතින උසර සමානුසක් ඉස්සෙනු. මේ ටික ගලන් එහා පැතරෙන වඩ දරුව. හරි. දැ ඉස්සිලාතියන එක්සුසක් මේ එක්ු සපපාත්තුන යටටකමතිරින් ගලන් එක්සක්. දැන් මේක උඩ තියනවා මෙතරින් උඩ තියන ජලකාද. ජලකන්දේ උසතියන වලු සෙනීමඩර් තිහා. දැන්ි ගනං හදදිපතේ ඔයි ගුණන ගනං වල නොයි නි්චල තින වස්ථාවල් වලපුතේ. ම කිවේවල එක මදරවේ සම්මට්ටන් දෙක තෝරන්න ඕල. එකමදරවේ සම්මට්ටන් දෙකක්. ඒ තෝරමට එක ලක්ෂයක් බොහොවිට ගන්න අර අතුරු මහුණද තියෙන තැන. මේ ලක්ෂය කැවිිටක්ස් කියලාක හරි මේ උසනෙක්ස් මේක සිම්බලෙක්ස් කිය. මේ ලක්‍ෂ කැබ්ලෙක්ස් නං ඒහා සම්මට්ටමේතින මේ ලක්ෂය ගන්නා වයි කියලා. දහොද කියල බලන්න ප්‍රශ්ය හල ීම කති කියෙන. ප්‍රශ්නය හලා තිබනෙපුතේ. එහම කරනේද අනෙක් බාහුවේ රසිදිමට එහි මුල්මට්ට මේසේ කොප් නුසක් ඉහෙළ යිද මේ එක්ස හලතිෙන්. එක මුල දිදිිච ලෙල් එකතව කඩේරෙන් පෙන්නුුව ජලේදා පුුණනිසා එතරෙින් උඩටොච්චලක් ස්ුනාද කියලා හලතිී. ඇත් ඒකනම එක් කියළගත් මේ පාතුරක් කියලගත්. නිශ්චල එකමදරවේ සම්මට්ටන් නිසා කියලා එක්ගේ වයිගේ පින්න සමානකර. නිශ්චලය එකදරවේ සමට. ක් ලක්ෂි පීරණය ලියන කොට භහූරණවල්ලන් කබන්නෑ හරිර ලියමු එක්ලක්ෂි පීරරන බලපාන වාගෝපී දන්න ජලකන්දය උසිංගෙන පීරණේ. තිහක් උස ජලකන්දය උසින්ගෙන පීරනේ. වාගෝපී ලියන්න එක කැපෙනව පස්සේ උස සැඩිවිට තිහයි ඒ ක සැඩිමීටලි දැම්මත් අවලකුත් ැහැ රෝ දාහයි ජීතහයයි හරයි මීට කරන්න ඕන කමන්න දැන්ටුහො කරම ඒ මෙතන පීරණේ. ඕක සමාන කර මේ පොයින්ට් එකේ පීරිනය කොමද හැදෙන්නේ මෙතනේ වායකොඩි විවෘත්තයි ඒකට එනවපුතේ මේ බලන්න මෙතනයි මෙතනයි ගත්තම දෙකයි එක් සුසක් කියන්නේ. රසදය කදඳ වස දෙකයික් සෙන්ටිමීට වලින් කෙළගත්. වාගෝපින එකතු කරන අයිචරෝජී දෙකයි එක් ගුණ කිරීම දහත්තුද්දා සයසය ගුණ කිරීම ජී දයකළිය. ඇ ගෝපීිට වාගෝපී කැමිලා යයි ඉ පස්සෙ දහයට දහය සුළු වෙලා යයි ඉට පස්සිරි ත බිඳදු දෙක් බිින්දු දෙකක් අපපලක්ක දහයක් තුරු වෙනවා. ඔය අට දෙකයි එක් නම එක් හොයන්න කියාව එන උත්තරේ මේ වැදක දහක ඉතුර තුන්සීයක් බෙදන්නඩ සෙට්ටනවපුතේ දෙවරක් එක සෙතිස් සය තිස්සයෝ දෙයක් හැත්ත දෙකයි දෙසේ හැත්ත දෙක. රස්සදිය කඳ මෙත්තනින් ඉස්සිත්‍ය උස මෙතරින් පාත්ච්ච උස ගන්න පුළ. රූප සටහනේ මුලින් යු නලය ඇඳන් ඉන්න. මුලින් තිවිච් ලෙවල් එක කඩෙකෙද පැත්තමමා කර බාහදක තුළ සමට් අන්වලටන රසදයෙන් නැ. ඒ පටන්ගති කොහොමත් දෙපැත්ත සම්මට්ටං වලට තියෙන්නවයි. ඒ කලෙරකින් පෙන්ුවේ දැන්වාත ේරුම් ගන්න මේ පැතට ජලය දැන්ම එන පිරිණය සක්පාත්වනවා මෙහෙ ඉස්සෙනවා මෙහෙෙන් රසදය එක්සුසක් පාත් වෙලා මෙහෙ එක්සුසක් ඉස්සීලා ජය තතිරවා තිහක්ුසට. මෙහෙන් පාතච්ච ප්‍රමාණ මරයහිෙන් ස්සේනවය මෙතල්න්න මෙතැන්ට වෙනකං රසදිය තියෙන්නේ මෙතැස මෙතන්ටම රසදිය තියෙන්නේ. මෙතනින් උඩට තියෙනවා ජලය සනිමිට තිහා. මේ එක්සුසක් පාත්තලා මේ එක්සුසක් ස්සනා මේ පොයින්ටක කැබිල් එෙක්ස් මේ පොයින්ට එක කැබිල් වයි. රැසිරව්ුවන හොඳයි නිශ්චල එකමද්‍රවයක සම්මට්ටම් නිසා කියලා. ඒ ඉතින් දෙසේ හැත්තෑාව කෙළ හිතුවොත් උඩ තිහේව දහයයි යට තිහෙව නමයයි එකශ්ම එකයි එකගේලලින්නේ හරි ඉතින්මං හිතන එකශ්ම එකක් වගේ සෙට්ටී කියලකට පුතයෝක සුරු කරාම නේර තිහේවනන් දහයයි තිහෙව ආස වෝ නමයයි නමර ඇතට ටිකක් වැඩී රුත්තර එකකශ්ම එකයි කරල චුට්ට කඩු නම එකශ්ම එකක් වගේ කියන එක ටික සාධාරණයි වගේ තවක්. එක හලා තියෙනවා දකට සතියන එක නිවරණෑ තවර අදහන්න ජේකක් මෙ බාහු දෙේ බාහු දෙකේ ද්‍රවකඳන් අතර උසේ වෙනසකීයද කොල්ලෝ බාහු දෙකේ ද්‍රවකදන් අතර රුසේ වෙනස පොඩක්කින්න වෙලන් රරු සහන බාහු දෙකේ ද්‍රවකඳන් අත රුසේ වෙනස මෙනම වෙන සන්්ඩි මේ වෙන සාහන්න්‍යපති මෙතරින් උඩට ජලය තිහක් තියෙනවා. එම ලෙවල්ල කෙලා උඩට රසදය දෙකයික් උසක් තියනවා අන්නේ වෙනසා හලතිය. තිහෙෙන් අඩු කරලාති යන්න දෙකයි එ. මේටික තිහායි මෙතර එක්ක් එකතු කරාමික දෙකයික්ක අඩුරම යනමින්න මේ වෙනස කීයද කියන කෙනරවා. එ එකමකදා. බාහු දෙකේ ජලමට ද්‍රවමත්තම් අතර වෙනස බාහු දෙකේ ද්‍රවමට්ටම් අතර වෙනස. තිහෙෙන් අඩු කරන්න ඕනි බුතේ දෙක එක්ස් කියනෙක්. හරි ඉද එක් කියන්නේ කශම එක අයික කෙලගත්තට වස්සේ දෙකශම දෙක් අඩු කරන්න විසි හතයි දශමට්කර උත්තරේ නවා විසි හතායි දශමාට. රයි චිරද දෙක ගණනය උත්තරේයට දැම පොි වෙලාවත්නවා මේ ගාන ට්‍රයිකත් දෙන්න මේ බහම විස්්‍ර්‍යාසක කියල දැම්මට විලි දහක් ව හම දෙ නෑම විනිලි හතරක් පහත් දෙන්න හතරක් පහත් දෙන්නම් චරයි උත්සා කරාන්න වන දහවිනික ර සරන් දෙකක් අඳන්නවෙයි හ දහවිනික තමේෂ්ට කියන්න පේපරක වෙබ්සයිටය දන්න කිය. සේ පහ අර දකුණු බාහුට දහයක් කුසකට තල් දමා ඇත ජලමට්ටමට වඩා තෙල් කඳසිෙන දෙකක් උසය එ තේරල්මකද කියකි क्यों ने ග මෙ බලුණේ ජලයාරග යුනාලයක දකුණු භහුර දහයක් ඔසකට තෙල් දමා ඇත වම්බාහුේ ජල කදරට තෙල්කදය උස දෙගක් උසයි.ඒගැන මෙන මෙහෙමනේ ඔයි කියන්නේ පතේ. ත කන්ද මේ වගේ ති එෙද්දී හරි ජලකන්ද මේ වගේ ති එෙද්දී OK තෙල්කදේ උස දහයයිලුරි ඇරේ තෙල්කන්දේ උස වැඩීලු එහ පැත්තේ ජලමට්ට වනොඩ දෙකක් ජලමට දෙක් වැඩිලු එතකොට අි කොහමතෝක ලක්ෂ තෝරන්නේ මෙතන එකක් ලක්ෂ තෝරගෙන ඒහා සමානමට්ට වෙන මෙතර තරගන්න වනි. එතර මෙයාටඩා දහයක් ොට දෙක් වැඩි කර මෙ මේනික දෙකයිනේ ඔයක දෙකයි එර දහයි මේ දෙකයින් කර මෙතර හ දෙෙන අට්ටයි. මේවසතින අන්ටයි සිෙට්ටිමේල් මේක අට්ටයි මෙතරින් හට දහයි ඉතින් අහලා තියෙන්නේ එස් තෙල්ලොල ගලත්තේ ද සාමාන්‍ය බේසික්ම ප්‍රක්ටිකලිගේ කරන්න තෝකන එක්සලයි වයිුලයි පීට සමාන කරමු වාගෝපීට ජලකද උස්සින්ගන පීනෙක් කහුරමු වාගෝපී ධන එච් රෝජී එච් හරිනං සියෙන්බෙදන්න ඕනෙ. රෝදාහයි ජීදහයයි. සමාන කරන්න මෙතන පීන හදන වාගෝපීට්ට එකතු කරලකාවද තෙල්කදේ උසින්ගෙන පීටනේ එච් දහයයි සැටිමීටර් දහය සියම් බෙදවා රෝ ජීද. P සුරුුණාට පස්සෙ සියර සිය සුළු වනව ඉඩ පස්සෙ දහර දහය සුළු වෙනවා රයි. ඉති මෙතන අටදාහ දහයකින් බදුවම අටසීයක් ගෙනවා. ගනත්ට අටසීයක්ගෙන. Kජ එම්රින තුළු. ර් කාගෙද තෙල්ලොල ගනත්තය. ඊර් වස්සේ දැන් වම්බාහුට ජලයසම මිශ්ණවන ද්‍රවයක්දාානුවත් පහක්කුසකට වම්බාහට මේකර ජලෙ ස මිශ්ණවන ද්‍රව්‍යදාානු පහක්සකට හොඳයි. එඩ බාහ දෙකේ ජනමට්ට සමාන උුණලු එම ද්‍රවේ ගණත්ය කිය. රිම මේ හරි අඳන්න අදරුවනේ රට් මෙහෙම තියෙන එක කොල්ලනේ දැන් ජළමට සමාන තනක් තත්තරාවලු ජනමටන් දෙ බැද සමාන තත් රැවිත් තියෙනවා. එති උඩට තෙල් තියෙනවක් ලබිදන්නවා කොහොමත් තෙල් දහයක්කුස තෙල් කදක් තියනවය. හරි දැස්සේ මෙතනින් උඩ වෙන තෙල් වර්ගයක් දාලා වෙනද්‍රවයක් දාලා පති ඒක දාන වනාලු පහක්කුසකට එ මද්‍රවේ ගණත්ත යහන්න අපෙන් දැන් අලුතෙන් ආයමත් මේ ලැවල්ක ගමු දැ සම්මට්ටන් ඔය දෙ ගන්න පුලක් ද වයිදශ් වගේ ගම වෙනස්සුනාන තෙරක් දේ වයිදෑශ් කර ගතම මේ ලක්ෂ දෙක. හරි නිශ්චල එක මදරවේ සම්මට්ටන් දෙක තෝරන්තිය. දැම මේ ලක්ෂ දෙක පින සමාන කරන්නක් ද වලහ වයිශ වන වාගෝපිර එකතු කරන්නන අරදරවහඳ වෂසින් එන පිනේ රෝජී රට රෝහරි සික් මහරිලියීම ජී දාහයයි. සාමාන කර මෙතන වාගෝපීට එකතු කළත් තෙල් කන්දේ උසින්ගෙන පීඩනය වාගෝපී එක කිරියීමම් තෙල් කන්දයවු සැිට හයයි. රෝ අසීයි ඒ තෙල්ලොල කලින් හොයාගත්තා චීදහයි. PTM සුළු කරාට පස්සෙ සීර සය සුළුවනව ඉඩ පස්සේ ද හයට දහය සුළු වෙනවා පහහි දහසුක්‍රන් දෙකක් ඇවිලා ගුණ කරමේ දස් හැසියකට. අර පැත්තර එකතු කරපු ද්‍රවය ගැත්තේ දස් හයසීයක් Hේී එම්රින. කරගව අවශ්‍යයට මං පඩි පොඩි සහන වෙලාවක් දෙන්න ගති රයි මේක ගොඩක් හදල ඉවර ඇතිකල මට හිතෙන්නේ. මේක ඇල්ල බල? හරිනර දැන් එහෙනම් ඇ ඇති දැංගුගොලොන්න පුත පලහිට බෙදුවන්න ඇති එසේ පහ කියන පේපර එක එක විපසයිට් දාල ඇති පුතේ ඔන් Onlineයි ලමයි බලන්න හරි. ඒ පහ කියන පේපරයක් පේපරයක්ක් ැනෙ එක කොල එක ගනත් යෙනෙ අන තර දැෙ ලැිලා ඇති ඔයාස්ස ොද කරන්න ප්‍රට්ටි ො න ඒක පස සාකච්ා කරනමු මෙදන් මෙබ ඒක පසබලන්න මුොදේ ම වෙලාව දෙවා දැන විනාඩි ක ටිකක් දිගයි විනාඩි දහතුනක් වෙතර දෙන්නම් නිියවටන් නිය මෝලින් පේපරය එක ප්‍රශ්න යත්යෙන්නේ දහයයේ දොළහයි කැනේ දොලහයි විසි විස්ස වෙන ක විසික් වෙනකම් වගේ හිතාදාගන්න බැහැ පස්සෙමව මට පුළුවන්වෙයි කියලා පුළුවන් දැන් පුළුවන් බැරන්න කැන බේතමයි. හරි දැහැමෝමපුදේ අද දවස්සර නියමිත රචනා ප්‍රශ්නයනි උටන්නේ මශ්‍රිත උත්සාකර

චතිිවෙලාවත් දෙනවා සමර්ලමයිත්, හදමින් උත්සාකරමින් ඉන්නවාකළක් පේන හින්දා. හර බල ොතේ එහෙම අමාරුත් නැති එවනට ලොකුලේසියක් එකැන පහලෙන් පහළොම ගන්න ලමයි කීප දෙනෙ එක ඇති එහෙම නට පොඩිදේ වඩයක් තියෙනො දානී. තුනක ඒකාරයගෙන් දාන වාහ පටිරෙ කඳ කලකර ස්ස පටිිය ති බලු තපර දෙකක්කින් එයා පටිය ප්‍රවේග බාගත්තරු ේ බෙල්ට එකක් කියනවා තුනකේකාකාර වේගේ. හරි? බෙල්ට එක උඩ්ඩ ස්කන්ද කෙලෝග්‍රෑම විස්ස පෙට්ටියත් තියෙනවා. පෙටියත් තිබා පුොත අපි දන්නවන පුතට මෙහෙමෙන වෙන්නේ. යන පටිය උඩ පෙට්ටිය තිබ්බම පටිය මත පිටිපස්සර ගර්ශණ බලයක් වනවා. පෙට්ටිය මතර ඉස්සරහට ර්ශණ බලයක් කනවා. ඒකන් තමයි පෙටිය තුරණය වෙන්නේ. පිරිපස්සරෙන්න ගර්ශණ ලය නිසා පටිය වේග අඩුුවන්න බලනවා. අඩුවෙන නොදී ඒකාරවේගෙතියා ගන්න මෝටරයක් දාලා බාහිරින් බලයක්දාලා තල්ලුගරන්න ඉන්න වෙනවා. ඕක කියලා තියෙනවා මේම ඇතකදීත්. වාහක පට්ටියයේ ප්‍රවේගට එළැඹෙන්න්න පෙට්ටිය මද ක්‍රියා කළ බලය කියීයද ඒ බලය ඇතිවන්නේ කෙසේද. පෙට්ටියට එස් සමාන ඩෙල්ටවී ෙදීමටීදාමමු. පටියස් ද කලෝකගයි විස්සයි ලබාගන්න වගෙ තුනයි හැබයි අප අපර දෙග. ත අපර දෙගක් යන පෙට්ටියස් කන්ද විස්ස ලබාගණ වේගෙ තුන තපර දෙකයි සුළු කරමණ උටන් තිහක් කෙනවා ඒ බලේ ලැබන්නේ කොත නින්ද කෙරත්ම විමසනවාපුතේ. පට්ටියෙන් පෙට්ටිය මත ඇතිවන ගර්ෂණ බලය. පටියෙන් පෙට්ටිය මත ඇතිවන ගර්ෂණ බලය. ආශකන ක්වන ලියාගන්න පුොතේ ගොඩක් අය හරි හද ඇති කෙලමට හිතන. ස්සාමන ල්ට ඉ ෙදීමටි ස්කන්දය විස්ස ලබාගන වේගේ තුන බෙදවා කාලය දෙකෙන් සුරුකරාමණවට තිහයි පටියෙන් පෙට්ටිය මත ඇතිවන ගර්ෂණ බලයන්ක ලියාග. හැබැයි මම උත්තරයයි පැහැදය කිරමයි දෙකරම තමයි කලපුණාත්දේල. හරද? ර්ශණ ලෙද සහරු මේ හද ර්ශණ බලයන්ගගේල නැති කර න්න ඇති කරන්නේන්න එඒ තම ජීතදී. B ඉරසහනනේ පටිය ඒකාකරතිය ඔය ගෙති යන් ඉන්න දා නොනනු බලයක් හේතුව හේතුව තමයි පෙට්ටියෙන් පටියේ මද පිදුුපසර ගර්ශණ බලයක් ඇතිවර නිසා. පෙටටියෙන් පටියේ මද පිටුපසර ගර්ශණ බලයක් ඇතිවර නිසා. එ ඒදාන්නන වලයකීයද ඒ කාර ප්‍රයේගයන්න්න තියාාගන්න වනේ හන් දාාන්නන බලනිි උටන් තිහක්මතම එකලක්ුණයි එකලක්ුණයි පෙටටියෙන් පටිම දර්ශණ ලය ඇතිවරන නිසා කරලියන්න්න වනි ඉරවසරියයන්න ව උත්තරණන ටන්තිෙේ ග ලක්ුණග. සී කොටස පෙට්ටිය වාහ පටිය ප්‍රයේග ලබාගත් පසු පෙට්ටිය පටියේ වේගෙ ලබාගත් පස්සු ඒ මත ක්‍රියා කරනම් බලය බින්දුවයි. හරි ඉවාස් බතේ කාරප්‍රයගෙන් යනන්නේ කවද පෙට්ටිය තොරණයක් නැනතහට බලය බිඳුවයි එක ලක්කුණයි ඒ කොටසර ලුණ තුනෙක් මං ෂේප් කරා නොදීලා කොටස දිගයි සැහැන දිගයි දේවනි කොටස. පුතේ මැදිරි තුනේස් කඳ කෙලෝග්‍රැක්යේ මැදිරිත්තුුණක් ජින්නෙ එක ස්කාාන ලොගහ හසේ පනහයි කොල්ලො ABC මැදිරිතුන හරි පුතේ එන්ජින් එකඒ කෙලවගගේ අපපුරක් දාගනිමු අපි මේ මැදිරි කිිලෝගැන් යේ මැදිරි හරි හැබැ න්ජින එක ස්කාන ක ලෝගරැන් හැසේ පණහයි ඒකන රිය දුරාගේ පනහහිකතු රමස්කාණ ිලෝග්‍රම් හසය. හත්සය ලෝ දැනතොර දරුවනේ මුළු ගර්ෂණ බලය හත්ද පන්සීයක් තියෙනවා කළ කිය. ගර්ෂණ බලය හත්දස්මස. පලයන හලතියනෙ මම එන්ජෙම් මත පමණක් ක්‍රයා කරන ගර්ශණ බලය කී මං කියලලා තිෙනවා දර්ශන බලය බර අනුව බෙදිල යනවලු. මේක සයියියි තුන්සීයි හත්සයයි දාහයි මුලුස්කන්දෙ දාහක් නං ඒ මත ක්‍රියා කරනවා ගර්ශෂණ බලය හද්හස් පන්සීයක්. හරි මැද්‍රීයේ සො ෙන්ජිනෙගේ විතරක්ස් කණ කලෝගයි හත්සීයයි. එයා මත කියා ක්‍රියාතරනවාද ගර්ශන බලය. ලින්දුවයි හතවරක් පහ තිස් පහහි තුනක් තුරුයි හත්රාද අතරිස්නමේ අරතුනයි පහයි පනස් දෙකයි. පන්දාස් දෙසය පණහයිනේ. හරි එක ලක්ුණයි. දහ මත හද්දස් පන්සීයක් ක්‍රියා කරනවාන හත්සය මත ක්‍රියා කරන්නේ කිය. පන්දස් දෙසිය පණහර. එක ලබෝ. ඉරහට කියනවා රතේ දශ දක්ක තොරයෙන් ගමන් කරන එංචිමෙන්දදාන බලය කියද. රයි එංචිමදදාා බලේ හොය සන මේේදා අම රතයට සමස්තේයට එංචිමෙන්දාාන බලඊවලින් අඩු කරන්න නේ ගර්ශණ බලය හද්දහ පන්සීය. මුළුස්කන්දයේ ඉතින් පුතේ දාහයිනි ලස්කන්ද දා හයි රතේ දුම්රේ තොරණය දශන දෙකළු දශම දෙකරේ. දෙසීයි මේක එකතු කරම හදස් පන් හද්ස් හත්සීයක් එනවා. හදස් හත්සී අයි එංජිමෙන්දාල තින බලය ලකුණු දෙකයි. හරි එස්නෙන් මේේදානකොට එෙන්ජිමෙන්දදාන බලෙන් අඩු කරන්න ගර්ෂණ බලය හද්දස් පන්සීයයි මුලස්කන්ද හද්දාහය දශන දෙකයි. මෙතර ි හදනකට බලක්නුර ඉන්න වා ුතේ. දාහ මත ගර්ෂණ හද්හස් පන්සයන සයේ මැදිරියකට සියෙන් ගුණ කළ බලන්න හත්සය පණා ගාන තමයි ර්ශණ වල්ල. හත්සය හත්සය පණයි හත්සය පණහයි මේ මත විරක් ගර්ශණ බලය පන්දස් දෙසය පනහයි බර වැඩි ස්කද වැඩී. එසේ ඉංචින්යගෙන් දාන බලය ඔය හොයාගත්ත බලය හද්දා සත්සී කියන එක ඒ හැර දැන් ආතති ලකුණු කරගන්නපයි. මේක ආතති මේකාතති මේකාතපුතේ ම පොඩි කියලාවත් දෙන්න මුකුත් කරගන්න බැරිච දරු ඉන්න වන පටස් කළඇඳගන් එචින්නගෙන් දාන බලය හතර දෙනා මත ගර්ශණ බල හතර අර කඩල ඇන්දම කේබලල ආතතිී තිකල අකුණු කරන්නවා. හර ඇතිනේ බරවල් අබිලාමදිික්‍රියාවල් මං අඳින්න ගියෙත් නෑ. මුලින් හනොන් ඒ එකනෙක සම්බඳු කේබල තුනේ ආතති තුන මොනවද කේබල ආතතිී. මයි දැන් මමන හිතුවේ මෙතනාතතියෝ හැන ලේසම ඒට එසන ම් මේ දාානනිකරින්. ඒට එසන ඉම් මේ දානුක ලිස්සර හට ඔොම් බලන්නට එක ඉස්සරහට හත්සය පනා ගර්ශණය බරිවස්ස. Tී එකෙන් අඩුකරා ගර්ෂණය හත්සේ පණහයි ඒ ස්කන්දයේ සීයි තොරණය දශම දෙකෙන් ගුණ කර. එතනි විස්සක් ඇවිලලා මේ ගිල එක්කහු කරමට ට එකට එන උත්තරේ හත්සේ හැත්තෑවයි නියවටර් එකලා කුණ. හමඩ පොයේ හැරි මිස්්ේ එකකයක් ුුණු පටගල කියන්න වෙලාව අපරාදී. ඒට එසන මේ දාල බලන්නට එකරින හත්සේ වනා සමානය සීවරක් දශම දෙක. ඊට පස්සේ මමනං මමනං පුතේ මෙන්න මේටට හොයන්ඩ වඩා කැමති ක්‍රමෝ හතරක්විතර තියනටටූ හයන්න. මමනන්ටටූ හොයන්න කැමති ඒ දැන බීට එසනම් මේේදාල. දැබීට රටස්නේ ද ඔොන්න ොඳරලාගන්න පුදේ. ඒ දනබී ගන්න කොට මේ බලන් ඒ දනබී ගන්න කොට ටීවන් යුකලේ කැපිලා යනවා හොස වෙනවා ීූ එනවා ගර්ෂණවල් දෙකක් කනවා. ටීටූගෙන් අඩුකරන්නන හස්සේ පණහයේ ගර්ෂණවල් දෙකක්. සමානකර ස්කන්දය දෙසී අයි තොරණය දශම දෙකයි. එතරින් හතලියයි. එදදා පන්සීයි. එත්ද පන්සය හතලියක් කෙනව නෙව්ට. එකලක්කුණනයි. ඔබ වෙන ක්‍රමයකින් හැදුවත් ඒකම මෙන් නොනේ මට චුට්ට අතුුස්සන්නක ඒ දැ බීටස මේ දහ ක්ට ඒ දනබීට හරි ඊට පස්ස කියනවනේ තුනගලනය කරන්න කර ඒ ඕන ක්‍රමයක් ඒ දැන බී දන සීට ධාන පුළුවන් ජිනික දාන්න පුළුවන් ඒ බී දන සීට ඕනයක් පුළුවවා හර කමනව අනිවිදරම ගියතේ රයි ෝමට් එකකතියා ගන විතර ංහම කරේ ඒ දන බීධන සීට සන මේ දාද අනේ ුතේ මේ තුන්ගොඩ දන කර ගත්ත මේ බලන් මේ රුබෙදදිහ. T2 දෙ ගහෝසී ටවන්දේ ගහෝසී තීත්‍රියකි තුරවෙනො ඉස්සරහට ටීත්‍රීගෙන් අඩු කරන්න තුන් දෙනනා අරන්තියරනේ ගර්ශණවල් තුුණන කක්ත්්‍යයපන ඒ තුනක් අඩු කරන්න ඕනෙ. හරි මුළුස්කාන්දෙ තුන්සී අයිත්තොරණය දශම දෙයි. මෙතර ුරුකරාම ද දෙසය පනහාක් කැවිල්ල අතන හැටක් එකතු කරාම දෙදස් තුන් සය දහයක් ක ෙනොනේ ීතු දෙදස් තුන්සිය දහයි මෙතර සුරු කරාම හැ්යි मेරික සුරුකරාම දෙදස් දෙය පනයි හටයි දස් තුන්සයේ දැයි ලුණු නෑර හරදුන් රට ඉලන ඩක සරයයාන පො ද මද්‍රියන සම්පෘක්ත බලය හෝහෝහෝ මේහන්න මේ යරු පෙරමු බී මැදිරිය මද ක්‍රයා කරන සම්පෘක්ත බලයකිව්වම තී දෙකෙන් අඩුකරන්ඩ තී එකකුයි හත්සය පනහකුයි. තී දෙක කියන්නේ එද්දාස් පන්සී හතලියයි ඕකෙන් අඩුකරන්න ටී එක කියන්නේ හත්සය හැත්තවකුයි හත්සය පනහකුයි විශසක් කෙනවනේද? නිියුට නිසක් කනෙ ලකුුණයි තියෙන. හැබැයි නියමයි එම හැදුව අනංබ නියමයි. තවක්‍රමයක් කියන්න. බීට විතරක් එසනම් මේ දානවා බී විතරක් එසනෙන් මේ එ් පැත්ත මුකුත් කරන්නේ එ පැත්තේ එහෙම දයනවා. ස්කන්දය සීයි තොරණය දශම දෙකයි කෙ දානවා සුරු කරමිති නිවට නිසක් කෙනවා. ඉතින් එසන මේ වල ඇත්තරේ කරරිින් අදහස් කරනකාවද සම්ප්‍රෘක්ත බලින්.

හත්තයි අට්ටයි නමයැයි දහයි අපා. ඕොන ඉතුරුද. හර ඒ කොටස නිශෂදධාව රබා ත අප ද හත් තුරන්නට පස් ෙන්චිමිදන ල නත කරලද. OKකේ එංචිමෙන්න්ධදාන ලය නත කරල. එංචිදන බල නතර වස්සේ. අර හද්දාස් පන්සයේ ගර්ෂණය තියෙන්නේ හද්ද පන්සේ ගර්ෂණය නිසාක මන්දරය වෙන්න ගන්නවා. හරි දුම්රිය ලක්කන මන්දරය කියර ර් මෙහන්න? ම්රේ මදරනෙන්ට හේතුව ගර්ෂණ බලය නිසා දුම්ර ඉස්රල එසන මේ දාදී ස්සරහට බලමුකුත් නෑ පිඩි පසර හදහස් පන්සේ ගර්ශණය තියනවා ඔබපුති මේකේ මුළුස්කන්දය කියද තියනෙ පුතේ දහහිනනේද. දාහයි මන්දනයක් හොයන්න ඇත්තරම රීණ හතයිශ පහ කෙන්නේ ඕන මන්දනය කර ිව්ුවම හතාර්ශම් පහ කෙලිුවම ඇති. ගර්ෂණය නිසා මේ පද්ධතිය මන්දනය වේ. එස්සන මේ දාන්න පතේ. හත්තාස් පන්සී අයි ගර්ශණයක රීන බලයක් ඉංචිමින්දාන බලි දැන් න්නේෑ. රතේෂකන්දෙදාහහි තොරය දන්නේෙ නෑ. සුරු කරාම රීණ හතායිදශම්පාහකටේ. රීන හතයිදශම්පා. එක ලකුණායි මන්දනයට තේ දෙවනි කොටස දැවලනු ගිය සතිේීමන් චල්ද ප්‍රස්ථානකත් මතක් කෙරව්වා අදත් දැම්ම පොඩිකඇල්ල. දුම්රේ මුළ චල්තරස් ප්‍රයේක් කල ප්‍රථරය න්ඳ පෙන්න්නලු කොල්ලනේ. ප්‍රවේග කාල ප්‍රස්ථාරය කාලය ත දෙකයි කාල තපර ප්‍රවේගෙන් මිශ්‍රිණයක මුලින් තොරණයකින් අනවලුනේ හරි දශම දශම දෙක බොහම අඩුතොරණයක යන්නේ. හරි? ඔවුනේ දර්ශම දෙකක අඩුතොරණයක් එකය ඇත්තරම ඒ තොරණංගයාලු තප්පර දහයක් ඉතින් පුතේ අයි බලඩ දෙයක් නැහැ? කක්්‍රම අර හදුවත්ව නවාපුතේ ැත්තැනික දශ දෙ ගාන ප්‍ර දහයක් කියයාම මෙතන එදිප ප්‍රවේග දෙක තියෙන්නේ පේ. දශම ක ොරන තප ප්‍ර දහත්තිදිසගේ මෙතන දිප්‍රේගදගේ ද. ඒ ැන් ට ඒකාරපයගෙන්ගේපු කැල්ලක් හෙමනෑ නේද පුතා. හරි න්දන තැනසිස න්දයන හදශ පහගන මේ තොරන ඩ දනකොඩක්විශාල අනුක්‍රණ වැඩියෙන් අඳමු. හරි මේ ඒකාවට වඩා මේේේක්කායි අනුක්ක්‍රවණ වැඩියෙන් අඳන්න? ඒ අනුක්‍රමණ ගත්තවත ඒ රන සමානවෙන් ඕොනේ තයිදශම පහගට. ඔය හැඩේ තියෙනවාන ත්‍රිකාෝණ තියෙනවනයි කලකනයි. හැබැයි මෙයාට වඩා මේ බැෑම වැඩියෙන් මුත් ඇත්තර ඇඳල තියෙනවා නම් මේකරන ම මේ ැෑම ඩියෙන් තියන. අනුක්‍රණය ඇයි තොර්නෙරඩ වන්දරේලකයි එහෙමන ලකුන් දෙදක්ම තියෙන. නිකන් දෙපැත්ත සම්මිතික වගේ ත්‍රිකෝණයක් නයි කලකුණයි. හ නැතම මේ පැත් දිග මෙහට කාලේ වැඩිය ඇදොත් කලකුන. හැබයි මේ කරවට මේ අනුකර වැඩි ගඳන්නන ලකො අවුල නෑනේ මෙතරමන් කෙලෙීමි හිතන් ලකුණු කරාපුතු වේග දෙක බව දර්ශම දෙක්ක තොරන්නේ තත්්පරද හැ කිය බ. හරි ඉර් පස්සේ ො මේ ආගනිල්ලා. මුළු චරිත කාලය හනවා මුළු චරිත කාලය කෙසේ වෙතත් තොරනීගප කාල තපරදහයි ඇවුලක් නැහැ මන්දන කාය කැබිඩටී වග කුරක්දාමු මන්දනෙන්ගේ කාලය හො යන්න පුළුවන් මේරේකාව මේක අනුක්‍රණය අරගෙන. එකයන්න ඇත්තරම මේ වන වෙන්නේ මේ අතුර උත්සද් දෙෙක්ක බෙදනට ටියකුර. බෙදනවාටක්කුරින් ඒක සමානත කර අනුක්‍රමණය හතයි දශම පහාට මන්දන රේකාවේ අනුක්‍රමණය හරිද හත පහසමාන දෙකබෙදීමට තීගත්ත වෙනෝ දෙක බෙදන්න හේශම් පහෙන් දෙගුණ කරාම ඕන හතර බෙදන්න පහළොවෙන් ර සුරු කල්ලා ගන්න ඕනයෝ ඕක දිරිගහන උත්තරේ නැහැ හොද කරන්න ඕනකොට තවතපපර දහයක් එකතු කරන්න ඕ අරක සුරු කරමෙන උත්තරයට තව දහයක් එක කරන්න. හතර පහලුවයෙන් බෙදනවා. මේක දශම දෙකයි හතක්වා ගැෙන එන්නේ. දෙකයි තුනම්. හතලිය බෙදී පහළුව අට්ටයි. මේ කියදැනවත් දසම දෙකයි? ැයි හැයි එහම දශම දෙකයි හට කීවේ එකයි හද වන්නේ. පුොතේ දශම දෙකයි හත්ත කිය කියෙක දශම දෙකයි හතත් මුළු කාලේ වෙන්නේ බුතේ දහයටෝක එකතු කරන්න දශ දහයි දශම දෙකයි හතක් කෙනවා ත්පර එකලකුණයි මුළුකාලය හරන් එකලකුණයි දහදශ දෙකයි හතයි අ හරි ඊරවස්සය හනවනේ? මුස්ාපනය මුල ස්ථානයක අනති ත්‍රිකෝනය වර්ගඵලය ත්‍රික්කෝණය වර්ගඵලයක කියන්නේ භාගයයි ආධාර්කය අර් කියයනය එක දහයදශම දෙකයි හතයි ගුණකිරීම දරු ලම්බුස කියන්නේ දෙකයි. මීඩර් දහයදශම දෙකයි හතක් කෙන. එකලක්ුණයි. ප්‍රස්ථාරය වර්ගඵලේ. හරි ප්‍රස්ථාරය වර්ග ලේ. ආගේ අයි ආධාරක දහැදම දෙකයි හතයි ලම්බස දෙකින් ගුණර කොල්ලො ඇතිනේ කවුරු කරුවර ඇතිනේ පහලෝති නයි. රයි් එක කොල්ල කතර ඉඩියා දෙකයි තුනයි එන්නවා රි කොල්ලො නම් හතක් පිතර න්නවන පිිට හතක් හෝ අටක් කො ට. ගස්ලා. කවුහරි න බොල දෙන්න සඥාව ඉන්න අතිස්ුවදයි ඒස්ස කවුරුත් නෑ වගේ එන කවන දොලහ හෝ දොළහට වැඩිය කොල්ලොත්ත එක්ක යිතොල්ටගොඩක්කින්නොන ඒත් කෙල්ලු අඩුයෑ රි දැංවය එසේ පහ කියන එක පසකින්දිය හරි මේ උඩකුරුතරමම පටන් ගන්නවද ප්‍රක්ටිකලෙ කරවාද කියල හිත දෝල්නවී තිබිලා පස්සෙ තීරණය කර අන්තුමට ප්‍රක්ටිකලෙක කරලා ඉන්නන් කියල. එතුර ඇනිකං අර පීඩනේයට අදාළ කෙෑල්ටික ඉවර දිවිරයිවාගෙන දවාට බෙදවා ප්‍රායගු පරීක්ෂණ පහස හයි කියලා දෙකක් තියෙන කොලයක් ද න් ග හරමක මසේයේ දා ෙ ලන්න නැ දැනට කොලේගල යා ගන්න පස්සේ හරි දායින දාලා ඇත්තේ. හරි පහ කියන පැතරයාන්න රාග වරක්ෂණ පහ සල්ල වැඩනාතලලා ගන්න ඇස කතානාත වල්ලා රයි මොද පැය කියන ලයක් ාවිත ද්‍රවල ගනත්ත සැසඳීම. ළමයිනේ දැන්නම් වාලට මේවා මෙ අු හදාගන්න කළෙක් නැහැනි ස්කෝල්ටෙති මේ හදපු ඇටවුම් නෙවන්නේ මේ යුනලය ඇතරමීට මේ වගේ ගානකු ති දැන්ටත් කරලා දියෙන්නේ. යුනාලය ඔොහමතිිය එද්ද ඒක දෙපැත්තර බාහු දෙකට සවිකරපු රේකය පරිමාණ දෙකක් කෙනවා. කයස්කීමල පහැදිලකෙන රේකේ පරිමාණ අදිනකොට ඉරි කෑලි ටිකක් හරිතියෙන් ඕනේ මෙහ මරිකෑල් ිකක් කොටුවට පමක් ලකුණු නැත කල කියන කෙරීම. අ නම්කර රුප සරාණක් අධදින කිවෝතිදී රේක පරිමාණක නම් කරන්න වෙන. දැතම ද්‍රව දෙකක් ගනත්ත සසදධය අපිල ේසරකෙමකෝ මේ ගන්නේ ජලයයි පොල්තලුයි ජලයසා පොල්තය. එතොරතුේ මේකට මුලින් දාන්නේ හැමදිස්සේ මුලින් දාන්නේ. ගණත්වයෙන් වැඩිද්‍රවය මගේ උදාහරය හැටියෙත්න මුලි ජලයේ දාලයින්. ජලය දැම්මම්පුතේ දෙපැත්ත එක වගේ ජලය හිටීනේද. මේ පැත්තෙ මේ පැත්තේ ජලමට්ට සමානෝ හිටියි. ඊර පස්සෙ එක බාහුවකට පොල්තෙල් දාගෙනයන්. හරි ගනත අඩුවක්කන දෙවනුවදාගෙන යන්න ඒ පොල්තෙල් දෙවනුවදාගෙනද පොල්තෙල් කන්දේ බරෙන් පීදනයක් ඇවිල්ලා මේ පැත්ත පාත්ති. මේ පැත පාත්තිනවා ඇතුරේ ජලේටක තල්වෙලා වෙල මේ පැත්ති ජලය ස්සනවා හරි දැන් ජලය ඔය වගේ තියෙන කළ හිතන්න ගනත්තෙන් වැඩිදරවේ හොඳේ ලස්සේ ගනත්ත අඩුතරවය මේ පැතර දාලත් වන මේ ගාන්ට වගේ කල හිදාග. දැන් ඔොතන ඇයි මුලින් ගණත්තෙන් අඩුවක දාලා පස්සේ ගණත්තෙන් වැඩිය එකදාන්න පැරි හේතුුව මේකයි. ඒ ලින් නත්ත අඩුවක්කෙන මං කියන්න පොල්තල් කෙර දන්නවා පොල්තෙල් දැම්වා පොල්තෙල් දැන්ම මෙහිම දැන්තිෙනවා. ඉ පස්සෙ ඔයාඕකට ජලේදන ගනත්තේ වැඩි එක්කෙන. ගනත්තෙන් වැඩිද්‍රව දැමිහට දානකොට එඒයා යට යන්න බලනවන. ඒ ජලය ගනත්ත වැඩිය අයි යට යනවා. යට යන්න යන බලනක ප්‍රතිඵලය වෙන්නේ ජලයයටට ඇවිලාම පෝල්තල් කද දෙබෑ විලා ජලය මේ වගේ හිටිනවා. පොල්තල් කදන් දෙක් ද පැත්ත තිෙන ැද ජලය තියනවා වැඩක් ගන්න්නබ. ඒරුවන් එහමන ගනත්ත වැඩිය එක්ෙන මුලින්දාලා පස්සෙ හිමන ගනත අඩුවෙක්කෙන දැම්ම යා යට යන්නන්නේනේ ඒ ගෙන පීනෙන්දමිහි පාත්ල රෙගස් සිිලා යගේ බැස් ල තිගහිහි. ම ලකුණු කර ගන්නවා මෙන්න මේ අතුරු මුහොලද දයන අතුරු මුහනත මතලක්ෂය ඒ අතුරු මුහනතා සමමට්ට මේ තියෙන මෙතන පොයින්ටක B හරි. එතර කෝදුවෙන් බලාගන්නවා මෙතනින් උඩට තියන මේ පොල්තෙල් කඳේ උසකීයට කියලා මේ පරිමානෙන් බලාගන්නවා මෙතනින් උඩට තියන ජලකඳේ උසකීද කියලා ඊ පස්ෙ හිතමක මේක ගනත්තෙරෝ එක කියලත් මේක ගනත්වොරෝද එක කියලා ඔන්න හොම. එති එක්මදරවේ සමට්ටන් නිසාක තර්ක පටන් ගන්නවා ඒලයි බීවලයි පීඩන සමාන කරලා. හැබැයි ඒග පීඩනේ හැදන්නේ වාගෝපීට එ රෝජී එකතු වෙලානි වාගෝපී වලට එච් රෝජී එකතු වෙනවා. එකගැන එච එක රෝ එකජී සවාන කරමුද වේ මෙතන පීඩනයට වාගෝපීට එකතු වෙනවා එතන තියෙන ජලකාද උසි එකැන මේටිකේ එච් දෙක රෝ දෙ එකජී. ඇවාගෝපි දෙ පැත්තම සුුණාට පස්සේ ජීරජී සුළු ව. ඕන නම් වැඩේ මෙතනින් ඉවර කරන්න පුළුවන්. මෙතරීවරයි කියන්නේ ඔය H1න් මැනලතියෙන්නේ H2 මැනලතියන්නේ. H1න් දන්නවා H2 දන්න මේක ගත්ත එක් දරවයක් ජලේ ජලය ගනත්ත දන්න. හරි ජල ගන දන්න නෙකක් ගනත්ත සුර කරලා ගන්න පුරුවන් හර මේක මැගෙන තිනවන ජ ගනත දන්න න ගැත්තු හන්න පුළුව. අිතු මේ ජය න න ක්ල්දරයක් කිය. ර ගනත්තද අලු පා හරි න්නපුළුව ගත්ත දන්න මුමග ගත දන්නන්නේ රෝ එකට රෝ දෙක අලු පාති හරි හදන්න පුළුවන් ච්චිද දෙක පෙදමි එච්ච එකක කියල. ගණත්ව සංසධනය කරන්නන ඕන අනුපාතයක් ගන්නවාගන්නේ සංසධනය කිරීමත් තම් හරි. හැබැයි සාන එහෙම කරන්න නෑක. අබි මේක ප්‍රස්ථාරික්‍රමයක් දක්ව දියුණු කරනවා. ප්‍රස්ථාරික්‍රමය කට යන්ඩන්නං පාටාංක පහක්හයක් ඕන. පාටක පහක් අයක් ගන්න කරන්නේ පති. ත නත දැ ත පොල්තෙල්කද උසාබදදු නිීම දයයි කියලා තවටික් පොල්තෙල් දාරු. පොල්ත දම අතුරමමුද තියන් තන වෙනස් සෙෙනවා එ බලන අතුරමූුණෙ උඩට පොල්තෙල් කොච්රක් තියනවද ඒ ෙල්ල එක මෙහ පැත්ති උඩට ජලය කොච්චරත්තිය. කොචට උසක තියෙන. එ නැවත නැවත පොල්තෙල් දමින් ඒ වෙලාවේ පොල්තෙල් කන්දේ උසයි අතුර මෝද සි ඉහලට තින ලකදෙ උසයි නැවත නැවත මැනගන්නවා. ඕ කනිි පැත්තර කරන්න බෑ. ජලේ නැවත දාල වැඩක් නෑ මේ පැතට ජලය අයධාන වන ඒකින් වැඩක් වෙන්න . ඔයා ජලේධානකට වෙන්න පති මේ තල්ලුල මෙිහි ස්සෙනවා. අතුරුමූනති ස්සෙනවා පොල්තල් කදි ස්සෙනවා වැඩක් නෑ. පෝල්තල් කදි උස වෙනස්වෙෙන්නේ. අපි එච්ුවන් කළ හැමතිස්සෙන් බලන්නේ ඒ තියන අතුරමූනතෙක් උඩට තියෙන පොල්තෙල් කදේ උස. එ ජලේ දැම්මා කලාම මෙහි තල්ල ස්සුණනාට පොල්තල් කදේ උස නැවත්ත වෙනස් වෙන්නේ නැත. ද එ්1න් වෙනස්සෙ නෑැන ඔටටෝ ්ට ෙනෙ නෑ තමයි. එන නැවත නැවත දාන නොනම ගණත්තෙන් අඩු ද්‍රවේ තමයි. එහෙම දාලා එච් එක එච් දෙකර පාටාන් ුගල් කීපයක් ගත්ත. නැෑදර අපි දැම්මේ එචුවන්නේ වෙනස් කරේ බල. එර ඉබේම එ්ට වෙනස් වනාන්නේ මේක ස්වායත්ත මේක පරායත්ත. පරායත්ත කෙනා තම සාමන්‍ය වයක්ක්ෂරදා. වයක්ක්ෂදාානකෙන අපි උක්ත්ත කරනවා එච් දෙක සමානය කළ ගන්න පුළුවන්. ර දෙක පල්ලෙ හට ගත්ත. රෝ එක වෙදීම රෝ දෙක ගුණ කිරීම එ් එ් එකගයන් එක්ක්ෂර දාලා එච් දෙකාගයන් වෛයක්ක්ෂය දැම්ම මට හරිනං එෙන්න්න ඕනේ වශසනය මෙක් සිද ප්‍රස්ාරය ඒක ඇන මෙහෙන්. මේ අතර එච්ච් දාලා මේ අතර ච් දෙක දැම්මම දරුවන මෙහෙම ප්‍රස්ථාරයක් මූල ලක්ෂය හරහ යන සර්ේකාව. අන්න අපිට එන ඒ සර්යේකාවේ මෙතන කොන ඇල්ා කියමක. ඒ ගන්න ලුවන අනක්‍රමණ මන් මතගනෑ ෝක පොේ තියෙන දිහෙ බලම් පස්සේ. ටෑනඇල් ගත්තුූත් තෑනඇල් සමාන වින්න ඕන එක අනුක්‍රමණය සමානවින් ඕන පති මින්නමේ අනුපාතට. රෝ එකට රෝධෙක් අනුපාතිට. තෙරවා. මේ අක්ක්ෂ මෙයා වයියක්ක්ෂයේ අන්න බලන්න අනුක්‍රමණින් ගනත්ත දෙකේ අනුපාත ගන්න පුළුවන්. දෙන්නගෙන් ආග හරි ගණත්තේ දන්නවානම් අනෙකක් ගනත්ත සුළු කරන්න පුළුවන්. ඇත්තර මේ දෙවනිද්‍රවේ ජලයනම්, කි අනුක්‍රමණෙන් එන්නේ අනෙක් ද්‍රවේ සාපේක්ෂ ගනත්වය. ඔය ටික තමයි සාමන බේසික්මටික. මේක දෙන කවුලක් තමයි මේක්‍රම මේ පාවිච්චි කරන්න බෑ මිශ්‍ර වන ද්‍රෝධෙක්කට ජලේ මධ්‍ය සාරවාගේ කර ගන්න බෑ දාපු ගමන් ඉ දෙන්න මික්සලා යන පුොදේ වාදයනන් ටයි් කරලා තියෙන්නේ තියෙන්නේ ඇටවු ඇදගන්න ත ළමයි යුනල ඇඳල කියද කරන්න ළමයි. ുക ് ക ുക ങ ത . හම ച െද. මෙതി හ පති කඳ ද. സ്. එක මෙതരം ുട න ල ചച. േക്ക പරිമ දෙ. දලවරවෙලා ඔබ කියවගෙන ගිහි වැදගත් කරුණුවල හයිලයි් කර ගන්න ඕනේ හයිලයි් කරගන්න පලන වැදගත් කරුණු යටතේ ඉඩ කියල තියෙනවා ඕනෙනම් අඳනවනං ඇදකක් එකන මුලින් ගනත්තෙන් අඩුවකදාලා පස්සෙ ගණත්තෙන් වැඩියක දැමත් වෙනද. රයි් වැදගත් කරුවල පලනිි කරුණට ඒක කිය තියෙනවා පොඩ ඩගත් තිලතිෙනවා ඕනෙනම් ඇදගන්න ඒකති අඩට කොහොමත් ඔලුුව තියෙනවා ඒකයි මට අයිල් ඇඳලා තියා ගන නැහැ කෙල හිතෙනවනන් එප. මොතේ වැදත් කරු ඕන්නෑ ඔක්කම කියවනම් වඩ විදිහක් නෑ මට හිතෙන්නේ උච්චරරික්ට. හර නැවත නැවත ජලේදාල වැඩක් නෑ ඒ දාන ජලය දෙපැත සමසම බෙදිල යනවා පෝතල කඳු සවෙනස්සෙෙන්න්නේ. හරි ඉවරයි වගෙන ද කට්ටීම . යල්ො හැත ිුව ය ිුවේ හයකන ප්‍රක්්ටිකල් එකට හයා උපකරණන්නේ භාවිතන් ගනත්ත සැසදී හරි බලාගන්න හැර මෙමයි දැන්වය යුනල ක්‍රමයතන විශේෂ අවාසය කිවවම ගත්ද විශේෂ අවාසය තමයි ද්‍රවක එකනෙ එක මිශ්‍රවෙනවානං යොදාගන්න බැරික. ඒකට පිළියම වශය තම හයෝපකරණයට යන්. යපකන බීකර දෙක වෙනනම දානදරවේ. දැ සුන් මංමගේ පේපරය කහන කොටහන්නේ යුනලයට වඩා යවපකරණයට යන්ඩ හේතු වෙන කරු දෙකක් ලියන්න කියලා. එ හැමකාම ලියන වනින් මිශ්‍රණන්දරවට අරකෙබය මේ එකක පුලුවන්ගෙනක් ඒ ඒක නතුවුවන ල කියියන ක හට ප්‍රසන ලවල්වාගගේ. ද හන හහිතුදකක් ලියන්න එතට දකුණු දෙන්න දෙක මරගරැයි ලක්කුුණන්ද ඒට ඒ අනික් හේතුමන් දැන් කියන්නේ ඔ දෙක් හිතර තියාගන්න ඒ අනිවර්මවා මේ අවරුද්ධ ඇතුත සාමනින් කොයිවරේ හරි මගේ ඇතින් එහෙ නොඇති ආගම් ළමයි අි මේසේක ඇඳගම වූ යි් බදුන් දෙක් බීකර දෙකක්. ගනක්ත සසඳන්න ඕන ද්‍රවය දෙකින් එක දරවයක් මේ භාජනයේ තියනවා. අනෙකේ අනික්ද්‍රවය තියනවා. හෙයාෝඋපකරණය කියනකත් ඉතින් හරියට යු නලයක් අනික් පැතහරෝලා ගැහුව වගේ තමයිති ර ලමයි. මෙදරරි විවරයක් තියෙන් ඕනි එතනි කරාමයක් තියන ඕනේ අරින්න හන්න පුළන්ගෙන විදිහට . අප මේදුකේ ද්‍රවය ඔොහොමති එද්ද මෙයාගෙද්‍රව මේ වගේ තියෙද්දී. අපි අතනින් කරාමේ විවුරෘත්ත කරලා කටතියලා වාතය උඩට අදිනෝ. වාතය අදිනකොට අස්සේ පීදනය අඩුවෙනවා. අස්සේ පීඩනය අඩුවෙනකොට මේක දිගේ ද්‍රව කඳී හළ යනවා මේක දිගෙ ද්‍රව කඳී හළයාල. අභි හිතු මේකේ මේ හරියට විත ද්‍රව කදි හළ ගියා කියලා, මේක පිතුන් ද්‍රව කඳ මෙන්න මේ හරිකට වගේ හෙළ ගියා කියලා. ඩ හගිය. එතකොට මංගන්න මේක ගණත්ය රෝ එක මෙයා ගනත්ය රෝ්ධ එක මෙන්න මේ ද්‍ර පුෘෂ්ටේ ඉඳලලා මේක ඉහෙලගිහිලතින උසප්‍රමාණයච් එක මෙ අද්‍ර පුෂ්ටය ඉඳලා ඉහල ගිහිල්ල තියන උසප්‍රමාණය චිත්තක හරි. ඊඩ පස්සේ මාක්කරව හරි බලාගන්න මෙතන ලක්ෂයක් ඒ මංහිතල නෝටල් ගැලපේ මංගත්ත හරියටකබ. මේකේ එලිය පොයින්ට C මෙතර ඒහා සම්මට මේ ඇතුළ පොයින්ටක ින්. AAB හරි. ඊළඟට තවකක්වන විශේෂයෙන් මෙන මේ උසමනින්නේ යනකොට අපට රූලකින් මේ උසමනින් නමාරුයි. ඇයිපතේ දැන් රුලක්කිවාම කෝදුවක්යො මේ කෝදේ බින්දුව සලකුණන තියෙන හරරිට ධාරයන වේ හරි තියන පොි හිසක්කි මති. ඒ මෙතන තියලා ගණ්ඩත් බැ මේ කෑල් මේකැල් දරේ අසරගිල් ලණ්ඩත් බෑ. පුෘෂ්ටි කාති බල හින්දා ද්‍රෝප් හැඩේ වෙනස්සන ඒකේස් කොඩක් තියෙනවනේ. ර සනයකර පිළියම වශයෙන් ගන්නේ මේකන සවිකරවා බතේ මුද්දක්සාහ දර්ශකය. දර්ශක තුඩ ගාවන දරෝපුෘෂ්ටේ. මේග ත එහෙමයි මුදුුවක්හ ඒක සවිත දර්ශකයයක් ති දර්ශ කනලා ගවන ද්‍රෝ පුෂ්ටේ. අපි කරන්න බුතේ රූල තිලා මනන්නේ මුද්දෙසිර මෙතැන්ට . මුද්දසිර මෙතැට උස මැනල පස්සේ එලියයේද දර්ශක මැනගෙන ඒක මේකර එක් කහු කර. අර පැත්තෙත් එහෙමයි මුදෙ සිර මෙතැන්ට උස ඒකෙ පරිමාණ මන මර ඒක පරිමාණන්න මේ අද නැහැ ගොඩක් සංකිරවෙනෙ හින්ද. පස්ස ඒක දර්ශක දික එකතු කල වෙනේ උස එක්්ද කෙනක ගන්න.හ දැන් ඔන ඔප්පුකිරීම මේක අස්සේ වීඩනය දරුවන වාගෝපිටට ආඩුයි? ඇයි වාතය චූෂණය කරලා තියන කටතිලලා තිල රැදල යෙනකොට පින අඩුවෙලා තින පී නොෝට් කෙලමන් ගන්න. මෙෙන තර්කටික ඒලක්ෂයයි බීලක්ෂයයි එකමද්‍රවයක සම්මට්ටන් දෙක. එහරන් කොහොමත් ඒ ලක්ෂයේ බීලක්ෂයේ පීන සමාන. හැව ඇත්තට ඒ තියෙන්නේ වායුගෝලයේ එහෙන ඒලක්ෂයේ පීරණය ැන වාගූපීට එකතු කරන්න සොර එකතු කරන්න සමාන කරන්න තුතේ Bීපොයිම්ටගේ පීඩනය යැන මෙන මේ අස්ස්‍ය පීඩනයට එකතු කරන්නන මෙන්න මේ ද්‍රවකඳේ උසින් එන පීඩනය එච් එකරෝ එක. ඊළඟනගන්නවා මේ වෙනත් එකම ද්‍රවයක සම්මට්ටන් දෙකක්. හරි සම්මටන්න ඔයදගැපීන සමාන කරමු. සීග පීඩනය යනු මෙතැ විවෘතයි වයිගෝල පීඩනය සමාන කරන්න පුතේ. දීග පිරින්නේ හැදෙන්න්නන්නේ මෙන මේ අස්සේ පීඩනයේ පී නෝට් ඔලට එකතු වෙලා මෙන්න මේ පීඩනය එෂ් දෙක රෝ දෙකකිි. දැන් අපපුරුමදේ තමයි ඒතිපෙත්වායගෝලයේ සීිපෙත්වායගෝලයේ දැන් මේ දෙක සමාකම වාගෝපී වාගෝපී දැන් එෙන මට පුළුවන් මේ දකුණු පැත්තර මේගේ දකුණු පැත් සමාන කර. පි නෝට් දන එච් එකරෝ එක ජී සමාන කරලා පී නෝට් ධන එච් දෙකරෝ දෙකචි. ඊවස්සමකද වෙන්නේ Pනෝට කැපෙනවා ජී කැපෙනවා. ඉං එහාරජයකබු ගන්නන්නේ. නෑ ඇයි එහරු ගන්න ඇැතේ මේ එනෙට්ටික මේ මෙ බලන්න ඒ එනටික තනිකර මේ කතාව මයි අයිසරැක. මෙතරින් එහාට කතාව එක්කම කතා. එහම් ඔයාට ඕනි H12 පාටාන්ක යුගල් කීපයක්. යුගල් කීපයක් ගණඩරන් කරන්න නකුතේ විතින්විට මේක කරාම අරිනවා. චෂණය කරවා මෙ මේ හලට ඇදිල එනවා කරාමේ වනොවල් ළමට ලියද අමත කෙන දේ ඔව රමි හනවා කියනක. හරි මේ මම ඔබලට මේ වෙලේ කියල දෙන්න පුතේ මේ කරා දාල අර බේසික්ම ටික අනිවාරි කියඩ ඕෝන ටික මේ කියල තිය. ඔය හැරයිතින් මං ඕන නිකන් කියල තියන්නම් ම අ අමුතු ප්‍රශ්න තියනවා. කරාමේ තදිින් වහල තිය දදි. තදින් වහලතිය දිත්. බලන් ඉන්න කොටාර නලාශ්‍ය ද්‍රරප මට්ටන් හිමීන්ට පහල යනවා පේනවා. ඇයි ඒ මොකක්ද හේතුවවින්න ඇත්ත කියන. එවලකව එක ප්‍රශ්නයක් යුනලට වඩා මේක තියන වාසිත්. එකක්ලියයන්න කියලා එක කත්තම ිශ්‍රලවන දෝද දෙක විතාක ැකිහි තුර කියන්නේ ආයහන්නවා දැන්න හමකක්ද කරාමෙ තදින් වහලා තියෙන්නේ ඒත් බලගන්න දරවටම පහලයනවාගේ පේරවන ඒමොකක් වෙන්න්නඇද හේතු. කියන්නේ සමහරාට ම මේ ප්‍රකාශනය හදන්න කියන මිනිමේකී වාතම කරන්න හිතුනොත්දැ මල්ල පැන මුල කෙව න තුරුත්. ැන් හන මේ සච්න් ස H2 කෙලාරගෙනෙ මේ කවාද ගටක හට ලසන සර්ලක් නෙන්නේ සමහල මංකෙන මෙතනින් මෙහාට උස එච්ුවන් මෙතරින් මෙහාට ස H2 දර්ශකවල දිගක්සගයක්කුරත් දෙෙනවා. එද ඔයා මෙතන ලියනකට මේක ලියන්න ඕනේ අර මේක දැන්මනික් දන එච්වන් කියල මේක ලියන්න එක්ද H2 කෙ එහමරක් එ12 ප්‍රස්තර කන්ද නවාහම. එත්කොට හැඩේ තවටියක් අමර මර්ලක්ෂණ සරයකහෙම ඉන්නේ. හොඳේ. තහ පුලුවන් දේවල්. ම මේ බඳන් දෙකේ බඳන් දෙකේ වමනාවය ඇදරැ පෙන්වා ේදර පුෂ්ට දෙක එක සමානුසර නෙේ තියෙ අරමට බල එක පාරම ඇඳු එක සමානුසට පසම කකලාමක පොඩ්ඩ පාත් කල ඇන්දෙට කියන්න මේ දෙකේ ත්‍රවමට එක මුසර තියෙන අවශ්‍යනය කියන. මද මේක ලෙල්ල මේකලක නිසුනා ක මෙතර දැනෙ වාගෝපී කියෙ එකත් මේක දැන ගපි කිය ස්ස න ත ඕක සහටන් හනවා. ඔන්න දාමතර ප්‍රශ් කාන්න. මං මේ දෙන්නාව එකම තිරස් මේසේ උඩ තියෙන ඇඳලා තියෙන්නේ. මේ දෙක එකම තිරස් මේසේ තියෙන් ඕනෙක්ද. දම එකැන්දන් මෙහෙමනේ කොහොමත් ඇත්තරමේ ප්‍රටලික රද කොම ොයිදක එක ලෙවල් දෙේ තියන කරන්නේ අරක මේ උඩ යන් ිමතියන් කන්න නොවාගේව. නෑ. මහන එක එහෙම වඩ ඕනේද එකක් මේ ලෙවල් එක අනික පල්ෙහා වගේ තියන්න බැරිද. හරි? ඒ එකක් අතවය දැමන් වාචුකී කියන එකක්වත් වැදගත් කරනුවට දාලා නෑ. ඒ හිත තිය ගන්න මුතු කෝමිටික දාලා දැම්මුත්ත එහෙම මට අනිදසන අහන්්ඩ පශන තිලාලා හරි. ඕකේ ඉඩ පසිින් සාමන කොහොමත් මේගේ අනුක්‍රමණය ඇත්තර් ප්‍රස්ථාර ද ලා නුක්‍රමණයහොයන් වගේ කැල දෙදන්න පුළුවන් ඇැති හ දාගමක අපි. OKකේ, රේකය පරිමාන දෙකනන් ඇඳල නෑ. මුදදෙෙන් උ නද කදෙ රේ රිමාණ න්නේ. යරයිද වැදගත් කරු කෙලා දාලාතියෙන්න අර ජනප්‍රීමම කරු දෙෙ විතරයි. දැන් අර දරවක දම් ප හල න දක්න ඒග හේතුමොක් වන්න ඇදක්ක ැහුත හමි ලක්ුණු දැන්නන සමරුන්ලිනො වාගෝපී අඩුවේගෙන යනම ඇති. ධාරුට ඒකනේ ඉහිදිල තිබ්බේ මෙහෙම ගහ ගත්තා. හෙම ංවා ගෝපී අඩුුවේග ෙනැනවා කෙනෙගෙන ිස් ස්කෝලෙ ැබ්බේ ගස්ෝක කරද්දිී ඇක හෙම වාගෝපි අඩුවේ නවාගේ කියනෙ ප්‍රායෝගික නෑන නේගැ කිසි ගැලවෙන්න න. හරි නැග එහෙනපුතේ මුලිමබි කරමු බහුවරණ ටිකේ ද්‍රවස්තිද අදාළව මේ සතිය කළ යුතු ටිකේ උත්තරමාක් කරගම. හරි. යාලට අවුරුද නිකරුණේ කොමන් මේ සරයහෙම ලොකු සමරීමක් කළගන්න න නේම නෑවගේ දැන ත්න අද දුළු සෙන්ද කියල ගානක් වත් නෑනැ පිට මේ වැඩිකතන ප්‍රණචාර්ත ටිකයි මේ ාගැයි තියෙනවා දාගන්න උත්තර හතර හතර පහ එක දෙක හතර 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 දයයින. හතර තුන එක එක හතර එක දෙක 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 හතර පහතුන හතර තුන තුන එක විසි නමයේ තුන හෝ මිශ්‍රභ්‍යස ලකුණු කරගන්න පුතේ අඩුම අඩුමනේ මිශ්‍ර්‍යාස දොලහයි ද්‍රවස්තිතිය මිශ්‍යාස මං අදහස්කර දුවේ තිස් හතරෙන පිටුවේ